சீமாவின் இஹா தேசபாலன். ஹாய் பவான், சுப சந்தியாவாக். சீமாவின் நிஹா தேசபாலனே சலக்குன தேசபாலன சங்வாதிய அதத் ஆரம்ப கரணிட்டை சூதானம் பண்ணி அதுனா கண்ண மா தீபசின் சிட்டின மகே ஹிதவுத்துன் ரங்கன் த சில்வா. ரங்கன் சுப சந்தியாவாக். சுப சந்தியாவாக் சுதேவ். இவ்வகேம விமல் கெட்டப்பே ஆரச்சி. விமல் சுப சந்தியாவாக். எசேம் வாசுதேவ். අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ කරුණදය හඳුනා ගැනීම පාරාධනා කරා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහත්මන්ට. එමුතුමනි, අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සුබේ. සලකුණට බොහොම සාදරයෙන් පිළි අරගෙන අප සාකච්ඡාව ආරම්භ කරමු. කර්ණගරණාවක් තියෙන රටේ දේශපාලන තත්ත්වය, ඔබතුමාගේ අමාත්‍යංශය සම්බන්ධ කාරණා ගැටලු, ඒ වගේම බොහෝ දුරට සාකච්ඡා වෙන සයිටම් ප්‍රශ්න, මේ සියල්ල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡා වාරය තුළ. පළවෙනි ප්‍රශ්නේ හැටියට මම ඔබතුමාගෙන් අහන්නේ, ඔබතුමාගේ පක්ෂය මොකක්ද? ආණ්ඩු පක්ෂය. බොහොම කෙටි උත්තරයක් දෙන්න. මම මෙහෙම දෙයක් ඇහුවොත්, ඔබතුමන්ලා පහුගිය මැතිවරණ ඉදිරිපත් වෙන එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් පාර්ලි චම්පික රණවක අමාත්‍යවරයත් ආකාරයෙන්ම වෙන්නේ. එතුමා පහුගිය දිනක මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ ඔවුන්ගේ පක්ෂය සඳහන් කරනවා ඉදිරි පැත් එන පළාත් පාලන මැතිවරණයේදී. ඔවුන් එක්සත් ජාතික පෙරමුණ යටතේ තරඟ කරන්න ඔවුන්ගේ කණ්ඩායම දෝනවා කියලා. එතකොට ඔබ එතනදි තීරණය කරන්නේ මොකක්ද? ඒ වෙලාවට එන තත්ත්වය දිහා බලලා මම ඉන්නේ ඇත්තටම මේ පක්ෂ දෙකම මේ සමගිය පළුදු නොවන විදිහට සමගිය ආරක්ෂා වෙන ක්‍රියාවලියක තමයි මම ඉන්නේ. මම කියන්නේ ඒකටත් ඉදිරිපත් වෙන්න ඕනේ හංසයාකින්. නමුත් ඔබ දැන් ඔබ බොහොම බොහොම ලේසියෙන් පහසුවෙන් පක්ෂ මොකක්ද ඒවා ආණ්ඩු පක්ෂය කියලා පොඩ්ඩක් දැන් පැනලා ගියා වගේ එකක් අපිට පේරුණේ. එමුත්තමනේ දැන් දේශපාලකයෙකුට තමන්ගේ දේශපාලන ක්‍රියාවලිය සඳහා පක්ෂයක් අවශ්‍යයි. ඒ වගේම සංවිධානය ගොඩනගා ගත යුතුයි තමන්ගේ මැතිවරණ බල ප්‍රදේශය තුළ. ඔබේ මැතිවරණ බල ප්‍රදේශය තුළත් ඉන්නේ ආණ්ඩු පක්ෂය හැටියට. ඔව්, ඒමින්නෙත් එහෙමයි. මම සියලු ශාඛා සමිති වෙහිලා තියෙන යහපාලන සංසද වශයෙන් තමයි තියෙන්නේ මගේ. මට ඉන්නවා 40,000ක් විතර සමාජිකය සංසදවල දැනට සහභාගී වෙනවා. ඒගොල්ලන්ට අපි පුළුවන් තරම් මේ පක්ෂ දේශපාලනයට වඩා දිවෙන දේශපාලනයක් ගැන තමයි අපි කතා කරන්නේ. එහෙම නැතුව රාජිත සේනරත්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව හෝ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව මේ පක්ෂ දෙක පිළිබඳවම විශ්වාසයක් නැහැ කියන එක තියෙනවා. නැහැ, පක්ෂ සියලු පක්ෂ ගැන ප්‍රශ්න තියෙනවා. සම්පූර්ණ නිවැරදි දේශපාලන පක්ෂ නැහැ. මම නම් හුඟක් වෙලාවට තීන්දු ගන්න ඒ යුගයේ ඒ කාර්යභාරය කළ කිරීමට තිබෙන පක්ෂය මොකක්ද කියන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් ගිය සැරේ අපි ආවේ ඒ වැඩේට. ඒ සඳහා එක තෝරගත්තා. දැන් යුද්ධය පරාජය කරන්න අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය කළා. අපි ඒක සාර්ථකව කරා. යුද්ධයෙන් රට බේරගත්තා, නිදහස් කරගත්තා. ඊට පස්සේ ගත්ත නිදහස රටේ මිනිසුන්ට දෙන්නේ නැති වෙනකොට අපි එතනින් ආවා. එදා යුගයට සරිලන අපි එක්සත් ජාතික පෙරවුණ පිහිටවගෙන තරඟ කරා. එතකොට ඉතින් ඒ නිසා මේ ප්‍රධාන පක්ෂ දෙකම බොහොම දේවල් සමානයි. තවත් සමහර දේවල් අසමානයි. එහෙම තියෙනවා. නමුත් මම මේ පාක්ෂිකයකේ කියලා අනිත් එකට තද විරුද්ධව එහෙම දෙයක් නැහැ. ඒ කාලේ වමේ ව්‍යාපාරේ ඉන්නකොට ඒ වගේ තියුණ තත්වයන් අද යුගයේ එහෙම එකක් නැහැ. හංසයාගෙන් ඔබ ඊළඟ මැතිවරණයට එන්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඔබේ ඒ සිතුවිල්ල කොයිතරම්නම් ඈතකද තියෙන්නේ? මොකද ඔබ එහෙම හිතනවා මේ පක්ෂ දෙක හංසයාගෙන් එන්න ඕනේ කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පාර්ශවය කරන අය, උදාහරණයක් ගත්තොත් ඩිලාන්පේට රාජ්‍ය අමාත්‍යරයා නල්ලතන්නිය බලාගෙන ඉන්නවා අනිත් පාරෙන් අනිත් කණ්ඩායම එනකම්. ඔබයි ඔහු ඉන්නේ දෙතැනක. අපි ජනවාරි 8 වෙනිදා හිටියේ දෙතැනකනේ. අපි ගියෝ එක මිනිස්සු බොයි පිළිගත්තා. මිනිස්සුත් දැන් හෙම්බත් වෙලානේ තියෙන මේ පක්ෂ දේශපාලනය ගැන. මිනිස්සු එහෙම අහන්නේ අපිව මහජන දිනේට ආවත් ඒ පක්ෂ දේශපාලන නෙවෙයි, ඒ පළාතේ වැඩ ටික කරගන්න, රටේ වැඩ ටික කරගන්න, ඒව තමයි කතා කරන්නේ මිනිස්සු. මේ ආණ්ඩුවෙනුත් බලාපොරොත්තු වෙච්ච දේ නොවන තැනද මේ ජනතාව මේ විදිහට හෙම්බත් වෙලා ඉන්නේ? ඔබෙන්මයි කියවේ. මේ ආණ්ඩුව තරම් අවුරුදු දෙකකට පරිවර්තනයක් කරපු වෙන ආණ්ඩුවක් නැහැ. මේක ටිකක් හරි සමාන කරන්න පුළුවන් 1956 බණ්ඩාරනායක මහත්මයා ඇවිල්ලා ඇති කරපු වෙනස විතරයි. ඊටත් වඩා වෙනසක් ව්‍යස්ථාමය වශයෙන්, නීතිමය වශයෙන් මේ රජය කරලා තිබෙනවා. එදා ඒක සමාජයේ වශයෙන් කරා. නමුත් මේක ඊට වඩා ඉහළට ඉදිරියට ගිහිලා තිබෙනවා. රාජිත සමාජය. හරි, නෑ මම අහන්න ගියේ දැන් රාජිත සේනාරත්න කියන දේශපාලඥයා පක්ෂ මාරු කරලා ඊට පස්සේ දැන් ඒක නිකන් ජනතාවටත් තේරිගෙන එනකොට වෙන ලයින් එකක් අල්ලනවද? නෑ, ඉතින් ජනතාවට පේරෙන්න තියෙනවා හුඟක් කල්නේ තේරිලා.
මම දේශපාලන ගණනක් ධනසිය 70 ගණන් වල ඉඳලා පක්ෂ දේශපාලනය. ඉතින් අපේ එක ප්‍රතිපත්තියක් තියෙනවා. පක්ෂ මාරු කරාට කමන්නේ ප්‍රතිපත්තිය තියෙනවනේ. මම 80 ගණන් වල ජාතික ප්‍රශ්නයට කියපු එක තමයි අදත් කියන්නේ. බෝම්බ කකා කියපු එක තමයි අදත් කියන්නේ. ඥානසාර හැමදුරන්ට කිව්වෙත් ඒකයි. හෙට දවසේ කියන්නේත් ඒකයි. දිනුවත් පෙරදුනත් ඒ ප්‍රතිපත්ති වලින් අපි ඉවත් වෙන්නේ නැහැ. අපි සමාජවාදය ගරු කරා. අදත් මගේ පපුවේ තියෙන සමාජවාදී. සමාජවාදයේ තුල නිර්මාණය වූ සමානාත්මවාදයට අපි ගරු කරනවා. ඒක නූතන යුගයකට ගලපන විදිහට අපි ක්‍රියා කරනවා. ඒ අනුව තමයි මම හුඟක් මේ සෞඛ්‍ය මාත්‍යංශය ප්‍රතිසංස්කරණ කළා තියෙන්නේ. කාටවත් කරන්න බැරි වුණේ ඒවා කරන්න පුළුවන් වුණේ. ඒ අපේ ආරම්භය. රජිත සේනාරත්නගේ ওই ප්‍රතිපත්තිය ඉදිරියේදී වෙනස් වෙන්නේ නැති වෙයි කියලා කියන්න පුළුවන්. මම හිතන්නේ නැහැ ඉතින් මෙච්චර කාල වෙනස් නොවුණු ප්‍රතිපත්තිය ඉදිරියේදී වෙනස් වෙන්න කිසිම හේතුවක් නැහැ. මං අහන්නේ මින් ඉදිරියට කිසිම පක්ෂයකට නැත්තම් කැපුවත් කොළ කැපුවත් නිල් වෙන රජිත කෙනෙක් නැති වෙයි කියලා නෑ. එහෙම එකක් මං කොහොමවත් පිළිගන්නේ නැහැ. මං හැම දේශපාලන වේදිකාවම කියනවානේ මගේ ලේ කොළපාටයි කිව්වොත් මං කියනවා එයාට කොළරාව. එයාට සනීප කරන්න බැරි ලේ දාතියි. අමාරු කියනවා මගේ ඇඟේ ලේ නිල් පාටයි කියලා. ඒකට ඇනීමියා. ඒකත් මේ මාරාන්තික රෝගයක්. ඔය දෙකටම නෑ අපේ ඇඟේ තියෙන ලේ රතු පාට. ඒක තමයි අපේ පාට. ඒ අතරේ අපි පක්ෂයක් තෝරගන්නවා ඒ විදිහට අපි ගමන් කරනවා. කෙනෙක් කිව්වොත් එහෙම තමයි. කෙනෙක් කිව්වොත් එහෙම රජිත සේනාරත්න දේශපාලනයේ තියෙන තාක්කල් අමාත්‍ය ධූරයක් දරන්න ඕන නිසා මෙහෙම තීරණයකට ඇවිල්ලා කියලා. නෑ නේ ඉතින් අපි කොහොමද දන්නේ ගිය සැරේ එනකොට අමාත්‍ය ධූරේ තියා ජීවිතයත් හම්බ වෙනවද කියලා අපි දන්නේ නැතුව ආවේ එළියට. ඒ වෙලාවේ කවුද කිව්වේ අපි දිනනවායි කියලා? අපිවත් කිව්වේ නෑ. නමුත් ඒක අපි කළ යුතු දේ ඒ වෙලාවේ කරා. මුලින්ම ඔබතුමා අහගන්න සෝභිත හාමුදුරුව කතා කරලා රනිල් වික්‍රමසිංහට කිව්වේ කවුරුණාවත් රාජිතමත්තුමා තනියෙන් හරි බහිනවා. ඒක තමයි මගේ තීන්දුව. ඒ தත්ත්ව වෙනකොට තනියෙන් හරි බහින්න. ඉතින් එතකොට තව හම්බුණ අපේ ජනාධිපතිතුමායි ඔක්කොමත් එක්ක එතුමත් ඒ தத்துவයේ හිටියේ මාත් එක්ක කතා කරගෙන. ඉතින් මට කිසිම පුද්ගලික ප්‍රශ්නයක් තිබුණේ නැහැ ජනාධිපති මහින්ද රාජපක්ෂත් එක්ක. මට හොඳට සැලකුවා. මමත් එතුමාට හොඳට සැලකුවා. ප්‍රතිපත්තිමය කාරණා ඒක මම දිගටම එතුමාට කිව්වා. දිගටම කිව්වා. යුද්ධයෙන් පසු මම පැය කහමාරක් එතුමාට කිව්වා එතුමාට මේ යවන ගමන යන්නේ කොහොමද කියලා. එතුමා ඇහුවේ නැහැනේ. එතුමා ඇහුවා නම් තව අවුරුදු 20ක් වුණත් එතුමා ඒ විදිහට යන්න තිබුණා. මැන්ඩෙලා කෙනෙක් අදාගෙන. ඒක හැදුනේ ඔය කවුරුවක්වත් කතා කරන්න ඉස්සෙල්ලා ඔය යුද අපරාධ ගැන මම එතුමාට කිව්වේ මේක අපි ජයග්‍රහණය කරාට ලෝකේ එහෙම දකින්නේ නැහැ මං කිව්වා ජනාධිපති ලෝකයා ඉස්සරහට ඒ යුද අපරාධ මේකේ තිබුණ අපරාධ ගැන කතා කරා ඒක දැකලා තමයි මැන්ඩෙලා සත්‍යවාදී කොමිසම කැඳෙව්වේ ඒ වගේක ඒක කැඳවන්න කැඳවලා මේක ඉවර කරන්න නැත්නම් විශාල ප්‍රශ්නකට එනවා ඒකත් කැඳවලා සංහිඳියාවට ගෙනල්ලා අපි නොබෙල් ටැග්ගට යමු කියලා ඉතින් ඒව ඇහුවේ නැහැ නේතුමා එතුමා අහනවා ඔබතුමා ඔය තරම් බලපෑවා ඔබතුමා ඔය තරම් සවිස්තරාත්මකව එදා කිව්වද නැත්නම් කියපු දේ අද ප්‍රසාරණය කරනවා කතා කරලා එතුමා එකගේ වුණ සම්පූර්ණ ඔබතුමා කිව්වා එතුමා ඊට පස්සේ තව සති දෙකක් තුනකින් විතර මං ගෙනහැල්ලා නොබෙල් ටැග්ගේ ඇප්ලිකේෂන් එකත් අතර දුන්නා එතුමා කිව්වා අපි රාජිත අපි මෙහෙම කරමු අපි එහෙමනම් මගෙන් ඒත් එතුමා පුදුමයට පත් මං හිතන්නේ ඒ තමයි ලංකාවට ආපු එකම ඇප්ලිකේෂන් එක නොබෙල් එකේ ඉල්ලුම් පතක් ගන්න බෑ කාටවත් ඒවට තියෙන වෙනමම පිළිගත් සංවිධාන. ඒ සංවිධානයක් එක කතා කරලා ඒක ඒගොල්ලන්ව එකඟ කරගන්නට ඕනේ. මේ පුද්ගලයාට මේ එතකොට ඒගොල්ලන්ට විශාල ප්‍රශ්නයක් තියුණා ඇමරිකානු වන්ට මේක මේ යුද්ධය පිළිබඳව. එතකොට මම පෙන්නුවා මේකේ අපි සටන් කරේ ත්‍රස්තවාදයට හේතුව. අපි දෙමළ ජනතාවගේ අයිතිය අපි ලබා දෙනවා ඉදිරියේදී. ඒක. ඉතින් ඒ අනුව අන්තිමට කියලා ඒකේ කරුණු කියලා තමයි මම ගත්තේ වට දෙක තුනක් විතර දුරකථන සාකච්ඡාවලින්. එතුමා පුදුමයට පත් වෙලා එතුමා කිව්වා එහෙනම් ඔක තියාගන්න උතුරට දෙන දෙයක් දීලා අපි මේක කරමු කියලා. මං කිව්වා ඉතා හොඳයි කියලා. තවත් හොඳයි කියලා. ඒ මාස 6 ආවේ නැහැ. එනකොට ඔක්කොම විනාශ කරගත්තා. ඔබ තවමත් ඔබේ ප්‍රකාශය තුල පේන දෙයක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ හොඳ කෙනෙක් නමුත් ඔහු වටා හිටපු පිරිසක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ හොඳ සංවේදී මිනිසෙක්. හොඳ සංවේදී ඒ විතර නෙවෙයි හොඳ සුන්දර මිනිහෙක්. මම එතුමා ආශ්‍රය කරා වෘත්ති 40ක් විතර ඉස්කෝලේ යන කාලේ ඉඳලා. ඉතාමත්ම හොඳ මිනිසෙක්. නමුත් එතුමා මේ 2019 යුද ජයග්‍රහණයෙන් පස්සේ එතුමා වෙනස් වුණා. ඒ හිටව මහින්ද රාජපක්ෂ නෙවෙයි වෙනත් පුද්ගලෙක් බවට පත් වුණා. ඒක පස් කරා ඒක. පවුල විසින්. මොකද මේ වර තමයි එතුමාගේ පවුල එතුමාට දේශපාලනයට ආවේ. ඒ කාලේ හිටියේ එතුමාට අපි වගේ දේශපාලනස් වගේ. එක දවසක් එතුමාම මට ඉඳන් කිව්වා රාජිත ඒ කාලේ ඔයගොල්ලෝ අපි එක්කව් වෙලා ඔයගොල්ලෝ මට දෙනවා අදහස් ඒවා ක්‍රියාත්මක කරනවා ඒවා ක්‍රියාත්මක කරන එක මට හරි ගියානේ කරන එකෙන් මම අඩියෙන් අඩිය ඉස්සරහට ගියානේ
දැම් බලන්නක මේ මං ගහන අත ගහන ගහන එක ප්‍රශ්නයක්නේ කියලා එතුමාම කිව්වා. එතුමාගේ ඇතුළ ඒක ඒ වේදනාවෙන් හිටියා. නමුත් එතුමාට කරන්න දුන්නේ නැහැ. කැපුවත් නිල් කැපුවත් කොළ කියන තැනට විරුද්ධ රාජිත සේනාරත්න, අනාගතයේ දවසක ඔබ ඔය කියන දුර්වලතා ටික, ඔබ දකින දුර්වලතා ටික මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හදාගත්තොත් එතර නවතින්නත් ඉඩක් තියෙනවා. මං හිතන්නේ එතුමාට එහෙම දැන් ආපහු කාලයක් තියෙනවා. ඒකවත් එහෙම වෙනස් වෙන්නට එතුමාට හැකියාවක් නැහැ. එතුමා ආපු දේශපාලන ගමනක් තියෙනවා. තාමත් ඒ ජාතිවාදයෙන් එතුමා ඉන්නේ. තාමත් ජාතිය ආගම විකුණලා තමයි එතුමා දේශපාලනට එන්න හදන්නේ. ඒකට දැන් ව්‍යස්ථා සංශෝධනයත් ඉවත් වෙන්නේ කියන්නේ ඒ එන්නේ එන්නම මේ ගමන ආරම්භ කරාම ওই අන්තවාදයට යන මිනිස්සු ඒකෙන් කවදාවත් ගැලවෙන්නේ නැහැ. ඒකේ අන්තිම ගිහිල්ලා විනාශ වෙනකම් මේක යනවා. ඒක ඒ විදිහට මේ AI ගෙහෙමම ගිහිල්ලා ඒ විනාශය වෙන්න ඕනේ. ඒක දේශපාලනයට හොඳ නැහැ. ඒ කියන්නේ ඔබ දැන් පතන්නේ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන විනාශයයි. ඔව්. එයා මේ යන ගමන විනාශයක් සිදු විය යුතුයි. ජාතිවාදය වේවා ජාතිකවාදය වේවා දැන් මේ වචන සම්බන්ධ විවාදයක් තියෙනවා. කෙසේ හෝ වෙතත් දැන් ඔබ කියනවා ඒ එහෙම යන අය ගැලවෙන්නේ නැහැ කියලා. චම්පික රණවක භූමිකාව පිළිබඳ ඔබට පේන්නේ කොහොමද? ඔව් එතුමා හොඳ වෙලාවට එතුමා ඒකෙන් ගැලවුණා. සෑහෙන්නේ ජාතිවාදයේ මේවකින් අයින් වෙලා අද එතුමා බොහොම වෘත්තීය මේ වචයෙන් ලෝකය ගැන හිතන විද්‍යාව සහ තාක්ෂණය මත මොකද එතුමාට ඒ හොඳ උද්ගත්කමක් තියෙනවා. ඒ උගත්කම උඩ ලෝකයේ වෙත සිදුවෙන විපර්යාසයන් දැකලා එතුමායි විද්‍යාත්මකව මං හිතන්නේ ඒ දිහා බලනවා. ඔබ කියන්නේ එතුමා හෙළවුරුමේ මතය එතුමාගේ මතය වෙනස් කියලා? නෑ හෙළවුරුමේ මතය එතුමා මං හිතන්නේ ඒක නවීන තත්වයකට ගොඩනගනවා. අර අන්තවාදයෙන් තොරව. ඒ කියන්නේ හෙළවුරුමේ සමාරම්භක ප්‍රතිපත්ති මතවාදයන් දැන් හෙළවුරුමේට නෑ කියන එක නේ. ඒ අන්තවාදේ නෑනේ. ඒක අපිට පේනවනේ හොඳටම. අනිත් එක එතුමා දැන් කතා කරන්නේ යුරෝපේන බ්‍රෙක්සිට් එක, ට්‍රම්ප්, එතකොට පෙන් මේ ප්‍රංශේන ලී පෙන්ලා ඒ වගේ දෙයක්නේ. ඔවුන් අන්ත උග්‍ර මහා ජාතිවාදී නෙවෙයිනේ. ඔවුන් එකර ජාතිකවාදයත් එක්ක මිශ්‍ර වෙත් දේශීයවාදයත් එක්ක යන ගමනක්. ඒක හරි ඉස්සලට තියුණාට වඩා හුඟක් ප්‍රගතිශීලී. එතුමා සමග හිටපු රතන හිමියන්, ඔබතුමා සමගත් අතිශය මිත්‍ර රතන හිමියන්, වෙනසට මුලපිරු රතන හිමියන් පහුගිය දිනක සලකුණ දේශපාලන සංවාදයේදී මෙවැනි ප්‍රකාශයක් සිදු කරා. අපි බලමු. ණය ගෙවන්නේ කොහොමද? ඒ කියන්නේ අපි වරාය දෙන්නම ඕනද? චීනෙට දෙන්නම ඕනද? අන්තර්ජාතික චීන වගේ වරායකට දුන්නම වාසි ලොකු වාසියක් තියෙන පුළුවන්. ඒක තමයි ඔවුන්ට පුළුවන් එන්නේ නැතිනව් ගෙන්න ගන්න. දැන් ඊළඟට මම දෙක්ෂන්නේ අවාසි ටික. අවාසි ටික ඔවුන්ගේ කම්කරුවගෙන. මොකද අපි දැක්ක හම්බන්තොට පාරවල් හදද්දී වරාය හදද්දී මේ චීන හිරකරු 4-5000ක් හම්බන්තොට ඉන්න. හුංගම හාතගල පැත්තේ ජංගම දුරකථන විකුණන ගෙවල් ගන්න යවිද යවිද. අපට 120 ඒගොල්ලන්ට 80. අවාසි දහකට කොණ්ඩේසි. දෙවෙනි එක 99 අවුරුදු බද්දකට. මම නම් කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. ඒකට මම සම්පූර්ණයෙන්ම විරුද්ධත්වය පළ කරනවා. 99 අවුරුදු බද්දකට දීමුට විරුද්ධ ජනමතයක් ගොඩනගන්න මම රට පුරා වැඩ කරන සියලු දෙනා එක්කම එකඟ වඩා. ඒ කියන්නේ මෙතන මේ පොඩි කිසි රට ගැන කිසිම හැඟීමක් නැති කුඩා කල්ලියක් විසින් මේ ආර්ථිකය හසුරවන පටන් ගන්න තමයි. මම කැමති නෑ නංගම් කියන්න මෙතන. අර අතින් දෙනවා මෙතනින් ඉඩම් දෙනවා මෙතනින් ඉඩම් දෙනවා. මොකද්ද මේ විකාරේ? මේ වෙනසට මුල පුරන්න ඔබතුමන්ලා උන්වහන්සේලා බොහෝ කටයුතු කරා. බොහෝ සාකච්ඡා පැවැත්තුවා. වර්තමානයේ උන්වහන්සේගේ මතය සහ ඔබ දැන් ওই මතවල වෙනස තියුණානේ අපි එකට එකතු වෙනකොටත් රතන හාමුදුරුවේ මමයි ඉස්සෙල්ලාම සාකච්ඡා කරේ මගේ පුතා තමයි සම්බන්ධ කරේ අපි දෙගෙනා හිටියේ දෙපැත්තකනේ අන්ත දෙකක. එතකොට ඒකෙදී අපි අන්තිමට තීන්දුවක් ගත්තා. එතුමාට මං කිව්වා අපි තීන්දුවක් අරගෙන මේ පිළිබඳ වැඩපිළිවෙලක් සකසන්න කියලා. එතකොට මම උන්වහන්සේ ගෙනාවා. එතකොට අපිට ප්‍රකාශනය මං කිව්වා ඔබ වහන්සේම හදලා ගේන්න අනිසරේ. ඒ දෙවෙනි සැරේ රහසිගතව මේක හම්බ වුණා අපි. වෙලා බැලුවාම එතන එතුමා යෝජනා කරා දිස්ත්‍රික් සභාව. මං කිව්වා හාමුදුරනේ දෙකක් එපැයි කියලා එකක් ඉල්ලන මිනිස්සුන්ට ඔබ වහන්සේ 8ක් දෙන්න හදනවා. දෙකත් මදි කියලා එකක් ඉල්ලන මිනිස්සු 8ක් කැමති වෙනවද? ඕක කෙරෙන්නේ නැති වැඩක් නේ. මං කිව්වා ඕක හෙළවුරුමේ අදහස. මං එතන නෑනේ. එහෙමනම් ඉතින් ඔබතුමා ඔබ වහන්සේලාට අපිට එකට යන්න බෑ. සරව මොකද කරන්නේ එතකොට? මං කෝ ඕක නෙවෙයි මූලික ප්‍රශ්නේ. මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස, මාධ්‍යයේ නිදහස, මේ මිනිස්සු මැරෙනවා, ගුටි කනවා, මේ බලහත්කාරවාදේනවා, මේ ඔක්කොම මේ ප්‍රජාතන්ත්‍රවාදී දුන්නාම දෙමළ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී හම්බ වෙනවා. අපි මං බලාපොරොත්තු වෙන මුස්ලිම් වරුන්ටත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී හම්බ වෙනවා. නිදහස දුන්නොත් ඒක හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒකට අපි සරන් කරමු. අනිත්‍යව තියලා ඔබ වහන්සේයි මමටයි තියෙන ප්‍රශ්න පැත්තකට තියමු. තියලා අපි ඒකාබද්ධ සමග ඒ විදිහට තමයි මේව කළා අපි මේ පළවෙනි රැස්වීම
BMICH එකේ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ මේ වුණේ. ඉතින් ඔය වගේ වෛද්‍ය ඉතත් තිබුණා. දැන් එදා උන්වහන්සේලා කොළඹ වරාය නගරයට විරුද්ධයි. මම කැමතියි. මම ආණ්ඩුවට ඇවිල්ලත් ආපු දවස් ඉඳලා ඒකට කැමතියි. මම අගමැතිතුමත් එක්කත් ගැටුණා. හරි, දැන් අද ඒක සිද්ධ වෙනවා. මේවා යථාර්ථයන්. හොඳේ. එතකොට ගිය ආණ්ඩුව ශැංග්‍රිලා එකට සහ සිටෙක් එකට දුන්නේ සම්පූර්ණ අයිතිය. සින්නක්කර. එතකොට මම පෙන්වලා දුන්නා. මං කැබිනට් එකේදී පෙන්නවා. ඔය අර්බුදේ ආවහම මං කෝ එක දෙන්න බෑ ඔබතුමාට. දැන් ඔබතුමාලා මේ පරණ තාලෙට මේ හිතන්නේ. නමුත් 2023 මම ගෙනාපු ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුව සම්මත කළ තියෙනවා. ඒකේ ඉඩම් විකිණීම තහනම් කළ තියෙනවා. රජයේ කිසිම විඩමක් කිසිම කෙනෙකුට ව්‍යාපාරයකට විකුණන්න බෑ. දුප්පත් මිනිහෙකුට ගෙයක් හදන්න, කුඹුරකට මිනිහෙකුට දෙන්න ඇරෙන දෙන අයිති ඇරෙන්න කාටවත් දෙන්න බෑ. එතකොට මං කිව්වා මං ඒ ක්‍රමවේදය හදලා තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ හෝ දෙන්නෙක්ගේ පාර්ට්නර්ෂිප් එකක් හරි ඕනර්ෂිප් කියනවා නම් අවුරුදු 33යි. සීමා සහිත සමාගමකට අවුරුදු 50යි. අවුරුදු 99ක් යන්න පුළුවන් ජාතික ව්‍යාපෘතියක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ඇති. ඕක තමයි ඉඩම් දීම. එතකොට මං කිව්වා වැඩියෙන්ම යන්න පුළුවන් 99 අවුරුද්දට මේ ඒකටත් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගන්නවා. ඒ අනුව තමයි වෙනස් කරේ. එතකොට තමයි සිටෙක් එක යන්න ගියා. වෙනස් කරනවා නම් යන්න බෑ කියලා මේක බොහොම අමාරුවෙන් බේරගත්තා. ඉතින් එදත් රතනහාමුදුරනේ ඒකට විරුද්ධයි. මගේ එහෙම විරුද්ධත්වයක් නෑ. මොකද මම ලෝකයේ අද තියෙන යථාර්ථය දැකලා කොමියුනිස්ට්වාදී ආණ්ඩු තිබෙන රටවල්වල වැඩ කරන ක්‍රමවේදයක් බලලා එතකොට අපිට උරුදු දෙන්නේ මොකද්ද කියන එක තමයි තියෙන්නේ. මේ කුඩා දිවයිනක අපිට සමාජවාදය හදන්න බෑ. මාක්ස්වත් කොහෙවත් කියලා නෑ මේ වගේ පුංචි රටක සමාජවාදී බිහි වෙනවා කියලා. හරිද? එතකොට මේ සමාජවාදී කඩාගෙන වැටෙන මූලික හේතුවක් තමයි සමාජවාදී බිහි නොවිය යුතු තැන්වල තමයි සමාජවාදී බිහි වුනේ. ධනේශ්වරයේ ඉහළම උච්චතම අවස්ථාව තමයි සමාජවාදී විය යුතු කිව්වහම වැඩවසම් තැන්වල තමයි ඒවා වෙන්නේ. ඒකම තමයි කඩාගෙන වැටීමත් හේතුව. ඉතින් ඒ මෝඩ තැන්වල මම නැහැ. මම අපි එදත් සමාජවාදයේ තුලත් අපි විවෘතාර්ථිකයට එකගතාවයක් තිබුණා. හරිද? මොකද සමාජවාදී කියන්නේ මේ රටේ සමහර මිනිස්සු හිතන්නේ ලුණු පොල් කට්ටේ බත් කනවයි කියලා. මෝඩ තැන්වල අද නැහැ කියන්නේ ඉස්සර හිටියද ඔබතුමා මෝඩ තැන්? නෑ, එහෙම ඉස්සර මූල්ම කාලේ තිබුණා. මේක අධ්‍යයනය කරන්න ඉස්සෙල්ලා එතකොට මම දැක්කා මේ අපි ඉන්නේ මනෝරාජික සමාජවාදී. ඒකත් මාක්ස් නිර්වචනය කළා තිබුණා. මේ එතර නෙවෙයි එතන තියෙන්නේ. දැන් ඔය දැන් අද කතා කරනවා නිර්ධන පන්ති ආඥාදායකත්ව දැඩි මේවා. ඒවා ඔක්කොම ලෙනින්ගෙන් ආපු ඒවානේ. මාක්ස් ඒවා තිබුණේ නැහැ. මාක්ස් බොහොම ප්‍රජාතන්ත්‍රවාදී. එංගල්ස්ගේ දෙවනි ජාත්‍යන්තරයේ කෙලිම කිව්ව බහුපාක්ෂික මැතිවරණ ක්‍රමයක්. එයා යෝජනා කරන්නේ. ඒගොල්ලෝ මේ යුරෝපයේ හිටපු හොඳ ප්‍රාඥයෝ. ඒගොල්ලෝ මේවා කරන්නේ නැහැ. සන්නද්ධ පෙරලියක් ඒගොල්ලෝ යෝජනා කරාට එතනින් එහාට යන ඒකාධිපතිවාදයක් ඔවුන් ගරු කරේ නැහැ. ඔවුන් තනිකර ප්‍රජාතන්ත්‍රවාදී මේවා කරේ. අනිත් එක ඔවුන්ගේ ධර්මයේ තියෙන්නේ බොහොම මිනිස්සුෙකුට හොඳට කාලා බීලා ජීවත් වෙලා සතුටෙන් ඉන්න පුළුවන් ජන සමාජයක්. ඒක හැමෝටම සාධාරණයි. එච්චරයි. එහෙම නැතුව දුක් විඳින එක නෙවෙයි. ගොරමත් තිබුණේ ඔබේ මතය පැහැදිලි. නමුත් මේ වර්තමාන ආණ්ඩුව තුළ දැන් මේ අපි හිතමු හම්බන්තොට ඉඩම් කාරණේ අපි ප්‍රධාන කාරණයක් හැටියට ගත්තොත් මේ කාරණේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින පාර්ශ්ව අතරේ එකමතයක් නැහැ. නෑ, මෙහෙමනේ. දැන් මේ ආණ්ඩුවේ ඉන්නවනේ විවිධ පාර්ශ්ව විවිධ තැන්වලින් ගෙනල්ලා. මේක පෙරමුණු ආණ්ඩුවක්නේ. වේද මත. දැන් මම කියන්නේ දැන් චීන වරාය ගනුදෙනුවා. දැන් වරායට මේක දැන් ටෙන්ඩර් කරාම දෙන්නේ කිල්ලුවනේ. මොකද්ද මේ චයින හාබර් එකයි චයින මර්චන්ට්ස් එකයි. ඒකේ වැඩිපුර ඉල්ලුවේ චයින මර්චන්ට්ස්. ඒකට තමයි දුන්නේ 1.3 බිලියන් ඩොලර්ස්. අනිත් එක ඉල්ලුවේ 1 බිලියන් ඩොලර්ස්. ඒකේ ලස්සනම කතාව මේකනේ. දැන් වරාය ඉස්සෙල්ලා හදලා කිව්වා මේකේ වටිනාකම 1.3871යි මේකේ වරායේ වටිනාකම කියලා. එතකොට එහෙම 3.817යි කියලා තමයි අපිට කිව්වේ. හැමෝම කිව්වේ. දැන් ඒක හැදුවේ වරාය මේ චයින හාබර් එකෙන් සමාගමෙන්. ඒ චයින හාබර් එක මේසරේ කියනවා මේකේ වටිනාකම බිලියනයි කියලා. ඔවුන්ගේ ලංසුව. ලංසුව. ඔවුන්ගේ ලංසුව නෙවෙයි. ඒ ලංසුව දැම්මේ වටිනාකමටනේ. එතකොට අර බිලියන 1.381කින් මේ ඩොලර් මිලියන 381 කවුද ගත්තේ? එතකොට මේ 381 150න් වැඩි කරාම ලංකාවේ සල්ලි වලට මිලියන 50000යි. ඒ කියන්නේ කෝටි 5000ක්. මම ඒක නෙවුවේ කෝටි 5000 කාටද ගියේ? ඒ කියන්නේ ඒක වැඩිපුර දාලා තියෙනවානේ. බිලියන 1 බිලියන 1.3කට එස්ටිමේට් කරලා තියෙනවා. දැන් නිවර්දි එස්ටිමේට් එක ඒ සමාගම විසින් මේ වාරයේ ඉදිරිපත් කරනවා.
එතකොට දැම් කොහොම හරි දැම් මේකේ තියෙනවානි විශාල ප්‍රශ්නයක්. දැනට අපි අවුරුද්දකට මිලියන 9000ක් අපි ගෙවන්න ඕනේ මේ මොනවද ණය. දැන් 2022 වෙනකොට අපි ගෙව නෑ 2022 වෙනකොට අපි ගෙවන්න ඕනේ මිලියන 15000ක් ණය ගෙවන්න ඕනේ මේ ආණ්ඩුව ගත්ත. එතකොට අපිට ආදායම කීයද හාබර් එකෙන් මිලියන 200යි අවුරුද්දටම. එතකොට මිලියන 9500ක් ගෙවන්න ඕනේ. එතකොට මිලියන 9300ක් කොහෙන්ද ගන්න අපි? හරි. එතකොට එතෙන්දී එතකොට ඒගොල්ල මුළු ආයෝජනයම කරනවා. එතෙන්දී කම්කරුව ගේනේවා මේ අපිට කතා කරගත හැකි. නමුත් මුළු ආයෝජනයම එහෙම නිසු ගැනලා අපිට 151ක් දෙන ලෝකේ තියනවාද? එහෙම ආයෝජන. සමහරවිට මුළු ආයෝජන ගෙනාවම ඒගොල්ලෝ ඉල්ලනවා 100%ම ආයෝජනය. එතකොට අපි බේරගන්න අපි මේක දෙන්නේ. දැන් මත්තලට වියදම් කරා මිලියන 26000ක්. කීයක් දෙන්නේ සල්ලි? ඉතාමත්ම සුළු ගාණක්. එතකොට දැන් මේවට කිසිම වැඩපිළිවෙලක් නැතුවනේ හැදුවේ. දැන් ඕකත් අහන්නකෝ. ඕකත් මම කිව්වනේ. මම ඕක විවෘත කරන දවසේ එතුමත් එක්ක කතා කරලා එතුමා ළඟින් ඉඳන් කිව්වා දැන් මේකේ මේ ගමම්මම මේ ඔයිල් බංකරින් එක හදන්න. මොකද මේ ව්‍යාපෘති ඉස්සෙල්ලාම ගෙනා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ මං ඉන්නකොට. ඒතකොට කැනේඩියානු රජයේ තමයි මේක මේ මොකද්ද සක්‍යතා වාර්තාව කරේ. කළා මේක ඉස්සෙල්ලාම මේකේ තියෙන බිස්නස් එක මොකද්ද? ඔයිල් බංකරින්. නැතුව මේ භාණ්ඩ ප්‍රවාහනය නෙවෙයි මේක තියෙන්නේ. මොකද ජාත්‍යන්තර මුහුදු සීමාව නාවික සතුන් 12කින් යනවා. මෙතනින් දවසකට යනවා මේ 70 ගාණක්, ඒ කියන්නේ මාසෙකට 700කට වඩා මේ යාත්‍රා එහා මෙහා යනවා. මේකෙන් 10%ක් අපි ගත්තොත් අපි ගොඩ ඩොලර් බිලියනයක් විතර අවුරුද්දකට ගත හැකි. තෙල් ගහලා. මොකද ඒගොල්ලෝ ගිහිල්ලා මේ නාවික සතුන් 300ක් විතර හරවල බොම්බේ යනවා. දැන් 200ක් විතර හරවල සිංගප්පූරු යනවා. 12න් මේක මේ තෙල් ගහ ගන්න ගියාම මේ මිනිස්සු එතනින් තමයි තෙල් ටික ගහ ගන්න ලේසි වෙන්නේ. ඉතින් ඒ එතෙන්ද කිව්වා ਉਹ හදනවා අපි කියලා. ඉතින් යනකම්ම හැදුවේ නෑනේ. ඉතින් එතකොට කොහෙද මේකේ ව්‍යාපෘතිය? බොරුදමනේ. අර 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 කෝටි 5000 කතාව බොහොම මේ සිත් ගන්න අසුලේ ඒ 5000ට මොකද උනේ කෝටි 5000? ඒක තමයි කියන්නේ. ඒක නේද මගේ දැන් විසඳන්න ඕනේ ප්‍රශ්නේ. දැන් ඒක එලිදරවුනේ මේ සැරේ මේ කෝටේෂන් එකෙන්නේ. මේ සැරේ කොහොමද? දැන් ඕකට අපේ වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමා මගේ මිත්‍රයා අපි ඔක්කොම එකටනේ දීර්ඝ කාලයක්ම ආවේ. එයා මට කියලා එවලා තියෙනවා මේකේ මේ කෝටි 5000 පිළිබඳව භාණ්ඩාගාර වාර්තා විගණන වාර්තා එවන්න කියලා. මං ලියමලා කැව්වා මගේ මිත්‍රයා දැන් ඔබතුමා ඉදිරිපත් කරපු සියලුම වංචා දූෂණ වලට ඒවැයි කීයකට භාණ්ඩාගාර වාර්තා සහ විගණන වාර්තා ඉදිරිපත් කර තිබේද? හා මුළු ජීවිත කාලයම වංචාවට එරෙහිව සටන් කළ ඔබ අද වංචාවේ පෙරගදූරුවෙක් වීම ගැන මොනතරම් අභාග්‍යයක්ද කියලා. ඉතින් ඒ ඉන්න තැන්වල හැටියට කතා කරනවා. නමුත් මම කියන චෝදනාවක් කරනවා නම් ඒකට අදාළ තියෙන්නේ. අයි ඒකනේ මම පෙන්වන්නේ මේ ගාන හදලා තියෙනවා දැන් උත්තර දෙන්න. දැන් අද වෙනතුරු උත්තර දෙන්නේ නැහැ නේ. ඒක විධිමත් පරීක්ෂණයක් කරනවාද කියලා. ඔව්. ඒව කළ යුතුයි ඉතින්. දැන් අන්න එතන තමයි මේ රජය කෙරෙහි තියෙන ප්‍රශ්නේ. ඔබතුමත් කියනවා කළ යුතුයි කියලා. දැන් ඔබතුමා කියනවා දැන් අපි ඒක දිගටම කියනවා අපි විවෘතවම කියනවා. දැන් අපි ඒ සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ග දැන් ගනිමින් ඉන්නවා. අපි කැබිනට් ඇමතිවරු කීප දෙනෙක් එක්ක වෙලා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඊට පස්සේ දෙවනි සැරේ අපි මේව ගැන පරීක්ෂණ ඉල්ල දැම්මා. දැන් ඒවැ ප්‍රතිඵල තියෙනවා. නැත්තේ නැහැ. මේ ආණ්ඩුව කිසියම් කාරණාවක් නිශ්චිතව අභාගෙන ගිහිල්ලා පරීක්ෂණෙන් සනාථ කරන්නේ නැතුව මේ විදිහට දිගින් දිගටම චෝදනා එල්ල කිරීම මොනතරම් යුක්ති සහගතද? හැම එකකටම චෝදනා එල්ල කරනව පමණයි. හැම දෙයක්ම චෝදනා තියෙනවා. අන්තිම කාලේ සිදුුනේ හැම දෙයක්ම චෝදනාවක් බවට පත් වෙලා තියුණා. ඒක හරි. ඒව හැම එකම පරීක්ෂා කරලා අද කරලා හෙට එන්න බෑ. අපි සරත් ෆොන්සේකාගේ පරීක්ෂණ පැවැත්වුවා වගේ මේ ආණ්ඩුව පරීක්ෂණ පවත්වන්න බෑනේ. අපි ආවේ යහපාලන මට නීතියට ගරු කරමින් මේ පරීක්ෂණ පවත්වනවා කියලා. දැන් එක උදාහරණයක් කියමුකෝ. අග්‍රාමාත්‍යතුමා කිව්වා මේ හැම චෝදනාවක්ම ගන්න ඉස්සෙල්ලා නීතිපතිවරයාගේ එකකතාවේ ගන්න. මේකේ නෛතික තත්වයක් තිබෙනවාද? කතාව හරි වෙන්න පුළුවන් වැරදි වෙනව එක නෛතික තත්වයක් තිබෙනවාද මේක සනාථ කරන්න. මොකද නැත්තම් මගේ යනකොට නිදහස් වුණොත් කියයි මේ බොරුවට මේ මිනිසුන් දැම්මයි කියලා. දැන් එතන තමයි පළවෙනි ප්‍රමාදය. ඇයි දැන් හෙවන් ගාඩ් එකේ ආයුධ 3600ක් වෙලත් ඒකත් යවනවා නීතිපතිට. ගමේ මිනිහා ගල් කටස් එකක් අහුණාම ඉදිරිපත් කළා එහෙම මේ මිනිහා රිමාන්ඩ් කරනවා. මෙයාට බේල් හම්බ වෙනවා. හරි. ඉතින් ඒව තමයි තියෙන අඩුපාඩු. ඒක නිසා දැන් අපි යෝජනා කරලා තියෙනවා විශේෂ අධිකරණයකුත්. අපි යෝජනා කරලා තියෙනවා විශේෂ අධිකරණයක් ගන්න කියලා. මොකද ඔබේ මාණ්ඩුව ඇමතිවරු තමයි ඒව සාධාරණීකරණය කරන්නේ. ඔව් ඔව් පැහැදිලිවම. දැන් මෙහෙමනේ ඒකනේ දැන් මට පෙරේදා මාත් එක්ක කතා කරනකොට එක්කෙනෙක් කිව්වේ මේක. මං කිව්වා මේ වගේ නෙවෙයි විප්ලවීය ආණ්ඩුවලත් මේ වගේ මිනිස්සු හිටියා. කිසිම පරිවර්තනයක් පාරිශුද්ධව වෙන්නේ නැහනේ.
මේ ලෝකයේ සිදු වුණ විශාලම පරිවර්තනයනේ මේ පන්ති විරෝධ සමාජයක් හදන පළවෙනි විප්ලවය. ඒකත් ලෙනින් කියනවානේ ඉතාමත්ම අපිරිසිදුයි කියලා. ඉතාමත්ම අපිරිසිදුයි මේ කරන එක. මොකද අපේ විමුක්ති බටේන් ගිහිල්ලා මිනී මරලා තියෙනවා, ගෑනු දූෂණය කරලා තියෙනවා, මංකොල්ල කාලා තියෙනවා, පැහැරගෙන තියෙනවා මේ දේපල. ඒ නිසා නමුත් මේකේ අවසානයේ ඉතාමත්ම පාරිශුද්ධ ලෝකයක් සඳහා තමයි මේ යන්නේ. එහෙමනේ අපි තියෙන්නේ. එතකොට මේ වගේම චීන මහ විප්ලවයේදී ලියු සාවචිලා හිටියා, ලින් පියාවුලා හිටියා, ඒවා හුණා. දැන් චීන මහ විප්ලවයේ දෙවෙනි විප්ලවය සංස්කෘතික විප්ලවය වෙලාවේදී මාව මොකක්ද කිව්වේ ප්‍රධාන සටන් පාඨයේ? බොම්බාඩ් ද හෙඩ් ක්වාටර්ස් කිව්වා. ඒ කියන්නේ මේ සියලු හොරුන් එන්නේ කොමියුනිස්ට් පක්ෂයේ මූලස්ථානයේ. එහෙනම් මූලස්ථානයේට බෝම්බ ගහන්න කිව්වා ඉස්සෙල්ලාම සංස්කෘතික විප්ලවය ආරම්භ කරන්න. ඒකට ගහලා සංස්කෘතික විප්ලවය ආරම්භ කරන්න කිව්වා. මේ කතා කරන්නේ කවුද? චීන මහ විප්ලවයේ නායකයා. අපි වගේ අමතිවරු නෙවෙයි, ප්‍රධාන නායකයා කියනවා. මේකට ගහලා දැන් පටන් අරගනින් කියලා. සම්මුති ආණ්ඩුවටත් ඒක වළංගුයිද? වළංගුයි, පැහැදිලි. වළංගුයි. ඒකින්ද අපි අතාරින්නේ නැහැ. අපි ඒකින්ද තමයි කතා කරන්නේ දිගටම. දැන් මේකේ දිගටම තියෙනවා මේ සටන යනවා. ඒ සටන දිගටම යනවා. ඒ සටනේ පළමු ඵලයක් නෙලන්නට බලාපොරොත්තු වෙන්නේ කොයි වකවානුවේද? අවුරුදු 2යි මාසෙකුත් දවස් 11කුත් ගත. ඵල නෙලන අවුරුද්ද. ඒක තමුන් ආසට දැන් ඊයේ පේන්නේ නැත ඇයි අල්ලගත්ත කට්ටිය කීත් නොයට කරපු එක. දැන් ඒගොල්ලන්ගේ පාපොච්චාවන තියෙනවා කීත් නොයව පැහැරගත්ත හැටි. මේ පැහැරගෙන වද හිංසා කරපු හැටි, ඒ කණ්ඩායමම උපාලි දෙන්න කොන්නට ගහපු හැටි, ඒ කණ්ඩායමම ලසන්ත විරතුංග මරපු හැටි. දැන් ඊට පස්සේ තියෙනවා සිරසට ගිනි දිව්වේ කවුද, සියතට ගිනි දිව්වේ කවුද, දෙමළ මාධ්‍යවේදීන් මැරුවේ කවුද, අනිකුත් මාධ්‍යවේදීන් මේ ගැහුවේ පිහියෙන් යන්නේ කවුද, බාලසූරියලා, මේ ඔක්කොම මේ එකින් එක දැන් තමයි ඔය එළියට එන්නේ මේ වෙලාව. යම් යම් තැන්වල ඒවට බලපෑම් මේ ආණ්ඩුව ඇතුළෙම තියෙනවා. ඔබ හිතනවා ආණ්ඩුව ඇතුළෙම විශාල බලපෑම් කරනවා ඒ අය ඒ පරීක්ෂණ පවත්වන මහත්වරුම කියනවා. මේ ඇමති සමහර ඇමතිවරුන්ගේ මේ බලපෑම නැත්තම් අපි මීට වඩා හුඟක් දුර ගිහිල්ලායි. විශේෂයෙන්ම ඔය හමුදා කණ්ඩායම් කියන කාරණයත් එක්ක මේ ආණ්ඩුවම යම් තැනකට ගිහිල්ලව නවතීද? නැහැ, හමුදා කණ්ඩායම කියන්නේ දැන් මම කියන්නේ දැන් යුද්ධයේදී යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණාම එහෙම ප්‍රශ්නයක් නැති වෙලා යුද්ධ වෙන්නේ නැහෙනි. හරිද? ඒ යුද්ධයකදී ඒක සිදෙන දැන් ඇත්තටම කියනවා නම් මේ මොකද්ද මේ ඒ හැම අරගලයකදීම අසාධාරණකම් වුණානේ. ඒවා සිදෙනවා. එහෙම නෙවෙයි, මේ කප්පම් ගන්න මිනිස්සු මරපු ඒවා. අර විශ්වවිද්‍යාල දරුවංග ගෙනිහිල්ලා කප්පම් ඉල්ලලා ඒක පරක්කු වෙනකොට දරුවෝ මරනවා. ඒකේ මොන රණවිරුද? එහෙම රණවිරුවෝ ඉන්නවා නම් මේ කාලකන්නේ මේ ටිකක්නේ මේ රට බේරගෙන තියෙන්නේ. එහෙම වුන් එක. ඒගොල්ලෝ නෙවෙයි රණවිරුවෝ කියන්නේ. ඒ සල්ලි හම්බ කරපු ඒවා. රණවිරුවෝ කියනවා මේක තමන්ගේ අතපය ඇස් පන මේ පරිත්‍යාග කරපු මිනිස්සු මේ අරගලයේ සඳහා ත්‍රස්තවාදයෙන් මිදෙන්න. ඒගොල්ලෝ අරගොල්ලෝ දෙකට එකට දාලා කොහොමද රණවිරුවෝ කියන්නේ? ඉතින් අරවා ගැන සම්පූර්ණ පරීක්ෂා කරගන්න ඕනේ. එක් නැලි ගොඩිය උස්සන්න අවශ්‍ය නැහැනේ. එක් නැලි ගොඩ තුවක්කෝ කරගෙන ගියේ නැහැනේ ඒ මිනිහා මරන්න. එයා කරේ පෑනින් එක කරපු එක. ඒතොර ලසන්තා පෑනෙන්නේ කරේ. දැන් ලසන්තා මැරපු දවසේ මට ඉස්සෙල්ලාම ආවා, මම වාහනේ එනකොට පාර්ලිමේන්තුවට මට කෝල් එක ආවා. මම හිතුවා ඇත්තටම මොකද මම ගියත් මාත් එක්ක ලසන්ත හුඟ කාශ්‍රය කරා. ආණ්ඩුව ඇතුළට ගියත් ඒ වෙලාවේ. නමුත් මම හිතුවා බයවත් දන්න වෙඩිදැවීමක්. මං ගන්න හැදුවා ලසන්තව ගන්න බෑ. ඊට පස්සේ මං කෙලීම පාර්ලිමේන්තුවට ගිහිල්ලා ගත්තා අනිල් ජාසිංහ, ડોક્ટર අනිල් ජාසිංහ එතකොට කළුබෝ වෙල. මං ඇහුවා අනිල් මොකද තත්ත්වය ඉතා නරකයි කියලා කිව්වා. තව සුළු මොහොතක් ඕනනම් හුස්ම දෙයි කියලා කිව්වා. ඒතකොට තමයි මට තේරුණේ. මං එසර ගියා ඇතුළට, ගිහිල්ලා එළියට ආවා. එළියට ඇවිල්ලා මං බැන්නා. මං කිව්වා මේ වගේ කාලකන්ණි ආණ්ඩුවක මම තව විනාඩි 5ක් ඉන්නේ නැහැ. මං දැන් කැඳවනවා. අද දවල් 2 වෙනකොට මං කැඳවල ප්‍රවෘත්තිපත් සාකච්ඡාව කැඳවල මං ආණ්ඩුවෙන් ඉල්ලස් වෙනවා කිව්වා. මේ අපිත් එක්ක කකා බිබිහිටපු මේ අහිංසක මිනිස්සු ඒ මිනිසුන්ගේ පෑන හැතුරුම මේ මිනිසුන් ලිව්වා මිස අපිට පුළුවන් ඒකට උත්තර දෙන්න කට. හැබැයි 2014 අගභාගයේ වෙනකන් ඔබතුමා ඒ ආණ්ඩුවේ රැඳී හිටියා. ඒ හිටියේ මොකද ඒ වෙලාවේ මට දිනේෂ් ගුණවර්ධන මං හිතන එතන හිටියා. එයා කතා කරා විනාඩි 3ක් යනකොට මං කෑ ගහනකොට ලොබියේ මට කතා කරා. මට කිව්වා එක්කෙනෙක් කියලා ආරච්චි කෙනෙක් කියලා කිව්වා ඇමතිතුමා මේ ජනාධිපතිතුමා කතා කරනවා කියලා. මං ගියා ටෙලිෆෝන් එකට. ගියාම කිව්වා රාජිත ඔයාට මට තේරෙනවා මෙතන ප්‍රශ්නයක් ඒ කියලා. ඔයාගෙත් යාළුවා මගෙත් යාළුවා අපි දෙන්න තුන් දෙනාම එකට හැමතැනම කකා බිබියා විද්ද ওই මිනිස්සුත් එක්ක එකට දේශපාලනය කරගෙන මේ මටත් විශාල ප්‍රශ්නයක් මේක. මමත් මේක හොයනවා. ඔයා කලබල වෙන්න එපා, තීන්දුව ගන්න එපා. ඔයා මට උදව් කරන්න මේක හොයන්න කිව්වා. එයා කියන විදිහට මට මේ එකක් තිබුණා. මං කිව්වා එහෙමද කියලා. මං එහෙමද කියලා. ඔව් මේමයි මටත් මේක මහා ෂොක් එකක්. මමත් දන්නේ නැහැ. ඔයා මෙතන ඉඳගෙන මට උදව් කරන්න මේක අපි දෙන්න එක වෙලා හොයමු කියලා කිව්වා.
ඇති එතකොට හොයන්න පටන් ගත්තා. හොඳයි ඒ ආණ්ඩුව දැන් නැහැ. නමුත් යහපාලන ආණ්ඩුවේ තර රංගනක වගේ වසර දෙකක් උද්ගත වෙලා ඔබට සහතිකයක් දෙන්න පුළුවන් ද ලසන්ත වික්‍රමතුංග ඝාතකයා නිශ්චිතව අපි අහන්න. ඒ ඝාතකයා මේ ආණ්ඩු සමය තුල හොයා ගන්නවා කියලා. හොයා ගන්නවා. දැන් මේ තුන් දෙනාගේම කට උත්තරවල තියෙනවානේ අන්තිමට කාගාවට දෙල්ල වෙන්න කියලා. කොහෙන්ද අන ලැබෙන්නේ කියලා. ඔබට විශ්වාසයක් තියෙනවා කොතරම් එකකවත් බලපෑමක් එන්නේ නැති වෙයි කියලා. ඒක අපි බලමු. එහෙම බලපෑම් වෙනවා නම් ඉතින් එහෙම මේ ඒ බලපෑම් වලට යට වෙලා නම් ඉන්නේ නැහැ අපි. එදාට අපි දේශපාලන තීන්දුව ගන්නවා. කෑවිච්ච අය සම්බන්ධ වෙච්ච අය කොහේ තැනක කොතනක හිටියත් ඒක සනාථ කරගෙන ඔප්පු කරගන්නවා. ඔව්. හොඳයි. අපිට විරාමයකට යන්න හොඳ අවස්ථාව. තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රටේ දේශපාලන කාරණා ගණනාවක් තිබෙනවා. ඔයගෙම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් ඔබට දැනෙන සහ දැනුණු කාරණා ගණනාවක් තියෙනවා. මේ සියල්ල ආපද සලකුණෙහි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විරාමයට සීමාවෙන් එහා දේශපාලනය සලකුණ සීමාවෙන් එහා දේශපාලනය සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා සමගයි අද සලකුණ අප ක්‍රියාත්මක කරන්නේ. අමාත්‍යතුමනි, පහුගිය ආණ්ඩුව වෙනස් වන්නට ප්‍රධාන සාධකය බවට පත් වුණේ ඒ ආණ්ඩුවේ තිබුණු දූෂණ කියන කාරණය ප්‍රබලව බලපාපු කාරණය බවට පත් කරනවා කියන සඳහන් කරා. විශේෂයෙන්ම වර්තමානය වන විට ඒ ඒකාබද්ධ විපක්ෂය කණ්ඩායම, පහුගිය ආණ්ඩුව නියෝජනය කරපු කණ්ඩායම මේ වර්තමාන රජයට දූෂණ චෝදනා එල්ල කරනවා. අපි ඔවුන්ගේ ප්‍රකාශවලට යමුගේ ප්‍රකාශවලට ගිහිල්ලා ඔබ ලෑස්තුනා පිළිතුරු දෙන්න ප්‍රකාශයට පසුව පිළිතුරු ලබා දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය නීතිය සහ හොරකම තමයි ජනවාරි 8 වෙනිදා අපිට පතුරු ගැහුවේ. ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටර්නැෂනල් සමාගම ලෝකයේ දූෂිත රටවල් පිළිබඳ කරපු සමීක්ෂණේ රටවල් 12ක් අපි පහලට අවිල්ල තියෙනවා. ඒ කියන්නේ හොරකම අතිනුත් මේ ආණ්ඩුව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමයි ලොකුම චෝදනාව එල්ල කරේ හොරකම පිළිබඳ. මේ රටේ නෙමෙයි අද ලෝකය පිළිඅරගෙන තියෙනවා. මේ රටේ නීති ආධිපත්‍ය කඩාගෙන වැටලයි කියලා. මේ රටේ නීතියට අධිකරණයට ආණ්ඩුව ඇඟිලි ගහනවායි කියලා. ඒ වගේම මේ රටේ හොරකම ඉහවහා ගිහිල්ලායි කියලා. අද ලෝකේ ජාත්‍යන්තර පිළිගන්න සමීක්ෂණ වලින් එළි වෙලා තියෙනවා. අපි විපක්ෂයේ හැටියට රට හැමුවේ මේවා එලි කරනවා. මේ හොරකම් ෆයිල් පිටින් එලියට දානවා. හැබැයි ආණ්ඩුව මේ පිළිබඳ පරීක්ෂණ තියන්නේ නැහැ. මේ වෙනකොට රාජ්‍ය මුදල් අවභාවිතාව මිලියන 50000යි බිලියන 50යි කෝටි 5000යි. මේ වෙනකොට මේ රජයේ ප්‍රබල අමාත්‍යරුන්ට ඉදිරිපත් කරලා තියෙන ගණන් හිලව් ගත්තොත් බිලියන 5යි මිලියන 50000යි කෝටි 5000යි. මෙච්චර මහා පරිමාණ වංචා රට හැමුවේ එලිදරව් කරලා ආණ්ඩුව මේ පිළිබඳ SPAගෙන අන්ධයෝ වගේ බලන් ඉන්න එක පිළිබඳ අපිට ඉතාම බරපතල ප්‍රශ්නයක්. මේකෙම පැහැදිලිව ඔබතුමාලට පේනවා නීතිය ආධිපත්‍ය අද මොකද්ද වෙලා තියෙන කියලා. රාජිත සේනාරත් නැමැතිතුමා මිලියන ගණනක වංචාව සම්බන්ධයෙන් අල්ලස් දූෂණ කොමිසම පැමිණිලි කරනවා. 10 වතාවක් අල්ලස් දූෂණ කොමිසම කැඳවනවා. 1 වතාවක් අල්ලස් දූෂණ කොමිසම රාජිත සේනාරත් නැමැතිතුමා ඉන්නේ නැහැ. ඉතින් මේකද නීති ආධිපත්‍ය? ඔවුන්ගේ සාකච්ඡාව පිටපසින් යහපාලන කම්බුහුරු කියලා ඔබටත් චෝදනාවක් එල්ල කරනවා. මම ගියා. ඒගොල්ලන්ට ඕක ඔච්චර අමාරුවක් නැහනේ. එතන ටෙලිෆෝන් කෝල් එකක් දාලා ඇව්වාම හරි. මට විරුද්ධව මේගොල්ලොම තුනක් ඉදිරිපත් කළා තිබුණා. ඒ තුනටම ගිහිල්ලා මම සාක්ෂි දුන්නා. සාක්ෂි දීලා මම පෙන්වලා දුන්නා මේ සියලුම ඒවයි මේක හේතුකාරක. ඒක චෝදනාවක් තිබුණා අර සීනෝර එකේ මම පෙන්වලා දුන්නා මේකෙන් 10 මිලියන 19ක් එකට ලාභ වුණා. පළවෙනි වරට මිලියන 91ක ලාභ ලැබලා රුපියල් 10000ක බෝනස් කෙව්වා මම ඉතිහාසයේ පළවෙනි වරට සීනෝර එකට. ඒව තමයි හොරකම් එයි කියලා කියන්නේ. කියන්නේ වැඩි ගාන්ට දෙන්නාම ඒ ටෙන්ඩර් කාර්යයට හම්බුණා නම් මේක සොරකමක් නෙවෙයි. ඒ විදිහටනේ. ඉතින් අනිත් එක ඔය නැවුගෙන ඒ ඔක්කොම අපි පෙන්නවා මේක. දැන් ඉස්සරහටත් එක කරන්න වෙනවා. කෝටා සිස්ටම් එක ලංකාවට එනවා. ජාත්‍යන්තර මූදට. එතකොට මේ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. අපේ යාත්‍රා වලින් ඕක විසඳන්නට බෑ. එදාට ආපහු ඔය ගත්ත පියවරම ගන්න වෙනවා. ඉතින් ඒක හොරකමක් කියලා මිනිස්සු හිතන දන්නේ නැති කට්ටිය. ඉතින් ඒවට මම ඔක්කොම උත්තර දීලා ඒවට අවශ්‍ය ලිපි ලේඛන පෙන්වුවාට පස්සේ ඒගොල්ලොත් පුදුම හිතුණා මේවට නේද මේ තියෙන්නේ කියලා. ඉතින් දැන් ඔය එයා කියනවනේ මේ ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා. එයාට නෙවෙයි මෙයාටනේ. මේ මිනිස්සයා මේ විල්ලජ්ජ නැතුව කතා කරනවා. එයාගේ නෝනානේ කතා කරන්නේ. එයාගේ පැමිණිල්ල ගාලා තියෙන්නේ අපි වගේ මේ ආණ්ඩු මාරුවෙලා මේ දාපු පැමිණිල්ල නෙවෙයිනේ. ආයේ ආණ්ඩුව තියෙද්දි ඒ ආණ්ඩුවේම එයාගේම නෝන ගහගේ ඇවිල්ලා කතා කරලා ඒ නෝනම ජනාධිපතිතුමාටත් කියලා තමයි ගිහිල්ලා ජනාධිපතිතුමාත් කියලා ඔය යන්නේ කියලා දැම්මේ. දාලා අනිත් පැත්තෙන් ඉතින් මේව කළා නාස්ලනුව දාගත්තා ජනාධිපතිතුමා මෙයාව බේරලා ඒ කාලේ. අර ඔබ එහෙමනේ කරේ. ඔබ කියන අර සංවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඔව් ඒ පැත්ත තියෙනවා නේද? මහින්ද රාජපක්ෂ ඒ පැත්ත තියුණා. ඒ දේශපාලන පැත්ත තියුණා හැමදාම. ඒ වගේ සෙල්ලම්.
එතකොට ඔබ හිතන්නේ දැන් මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ ආණ්ඩු පාර්ශවයට එන්න පුළුවන්කම තිබුණු කණ්ඩායම් හිටියා. මේ තාමත් ඒකාබද්ධ විපක්ෂයේ ඔහු රැඳී සිටින්නේ නාස්ලනුව දාගෙනද හිටපු ජනාධිපතිතුමා? පැහැදිලිවම තව ටිකක් යනකොට ඔක තද වෙනකොට තමයි එන්න වෙන්නේ. ඉතින් එන්න විදියක් නැහැනේ මේගොල්ලන්ට තියෙන චෝදනාව හින්දා. චෝදනාවක් නැති කට්ටියට නම් එන්න පුළුවන් හෙටත්. චෝදනාවක් නැති හැමෝමද ඇවිල්ලා ඉන්නේ ආණ්ඩු පාර්ශවයට? ඔව් ඉතින් එහෙම ලොකු චෝදනාවක් නැහැනේ. අපි දන්නවනේ චෝදනාව තියුනේ කවුද කාටද කියලා. ඔය මේ පැත්තට එනවනම් නාස්ලනු බුරුල් කරලා දෙන්නත් ගන්න පුළුවන්. එහෙමද? නැහැනේ එහෙම ගත්තේ නැහැනේ. එහෙම තව එන්න හිටියානේ. මම නම් කියන්න ඕනේ නැහැ. තව ඔතන ඔය දැන් අද කයිවාරු ගහන කී දෙනෙක් කතා කරලා සමහර UNP එකට වෙන්න කතා කරා. රනිල් වික්‍රමසිංහත් එක. ගත්තේ නැහැ. අමතුමනේ දැන් මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාවට ලඟු නොවි එතුමන් කිව්වා මේ කෝටි 5000ක දැන් ඔබතුමත් ඉස්සලා කෝටි 5000ක් කොහොමද මේ බලන්න ඔබ ඉරණම් සාගත ඉලක්කම දැන් ඔවට ලිපිලේඛන ඉදිරිපත් කරන්න එපා. දැන් මම ඉදිරිපත් කරා මේ 5000 ගැන දැන් කියන්න. මෙන්න මෙහෙමයි මම 5000ට ආවේ. ඒ රුපියල් වලින් ඉන්නේ. ඒ ඩොලර් බිලියන 1.381 මේවේක අද කොහමද ඩොලර් අද 1.38 නම් අද 1.5ක්වත් වෙන්න එපා අද වටිනාකම. දැන් හදලා ඉවර වුණාට පස්සේනේ අද. එතකොට අද එකට බහැලා තියෙන්නේ කොහමද? ඒකේ වියදම එතකොට එහෙම එකේදී එතකොට මං ගණන් හදලා 150න් වැඩි කරාම මිලියන 50000 ගාණක් එනවා. අපි කියමු රවුමට 50000යි කියලා. එතකොට කෝටි 5000යි. ඉතින් ඒකට මම දැදුවත් කියන ඕගොල්ලෝ උත්තර දීලා කියන මෙන්න මෙහෙමයි මේක උනේ කියලා. එතකොට අපි පිළිගන්නම්. මෙහෙම යම් කිසි සූත්‍රයක් අරගෙන පෙන්නනවා නම් අපි පිළිගන්නම්. මෙන්න මේකයි කියලා. අද වෙනතුරු උත්තර නැහැ. අපිට දොස් පවර කියන ඉන්නවා. හොඳයි අපි සයිටම් කියන කාරණේට එමු. ඔබතුමාගේ විෂය හා සම්බන්ධ වන ප්‍රධාන කාරණා කිහිපයක් අතර තියෙන එක් කාරණයක් සයිටම් පිළිබඳව කාරණයේදී චෝදනාව ඔබතුමාටත් එල්ල වෙනවා. මේ චෝදනාව වලට අපි ඉස්සෙල්ලාම ප්‍රකාශයෙන් බලමු. මෙන්න මේ ආකාරයට තමයි මේ චෝදනාව එල්ලවන්නේ. අපි අහලා නැහැ ලෝක කවුරුවත් මේ උසාවි තීන්දුව මත දොස්තරලා වෙච්ච. දැන් මේ තාත්තා යන උසාවි තීන්දුවක් මත පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙක් දාන්න. මෙතන උසාවි සම්බන්ධ ප්‍රශ්නකට වඩා තිබෙන්නේ මේ රජය පැහැදිලිවම දූෂිත ආයතනයකට විශ්වවිද්‍යාල පිළිගැනීම ලබා දුන්න එක සම්පූර්ණයෙන් නීති විරෝධී. අපි දකින්නේ මේ නඩුවට අභියාචනා කළ යුතුයි වෛද්‍ය සභාවේ මහාචාර්ය කාලපොන්ස කමැතිතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා නියෝගය කුමක්වත් ඔහුවත් ඔහුගේ නියෝජිතයන්වත් මේ නියෝගයට අත්සන් කරන්නේ නැහැ කියලා. එහෙමනම් තියෙන රාජසේනාත් මහත්මයාට වෛද්‍ය සභාව ඉවත් කරලා වෙනත් වෛද්‍ය සභාවක් පත් කරගෙන මේ කටයුත්ත කරන්න. රාජිත සේනාරත්න ඇමතිතුමා ලුකුවට පාරම්භෑවට ඒ දවස්වල මේ දැන් කියනවා වගේම අපේ ජනාධිපතිතුමා ඉදිරියේ ඉතාමත්ම කීකරු ලෙස හැසුරුණු ආකාරයක් මතක් කරගන්නට ඕන. මේ අද සෙයියාවෙම තමයි ඒ දවස්වල සිටියේ. සයිටෙම් ප්‍රශ්නය ගැන එතුමා යටිකුට්ටු විදියට සයිටෙම් ආයතනය නංවා තැබීමට ස්පීච් සානායක සමග එක්ව ක්‍රියා කරපු ඒ අතීතය මතක් කර දීම මේ වෙලාවේ සුදුසුයි කියලා මා හිතනවා. ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනාවක්, ඔබේ දේශපාලන මිත්‍රයාගෙන් චෝදනාවක්. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මට තීන්දු ගන්න. ඔව් මට තීන්දු ගන්න පුළුවන්. මේකේ බලතල තියෙන්නේ මට. දැන් මම එකම තීන්දුවක්වත් එහෙම අරගෙන නැහැ. දැන් එදා ඇවිල්ලා මණිපාල් වල තියෙනවානේ ප්‍රශ්නයක් ওই වගේම. ඒකට ඒකේ මහාචාර්යවරු කීප දෙනෙක් ඇවිල්ලා විශේෂඥ වෛද්‍යවරු ඇවිල්ලා ඒගොල්ලෝ දරුවෝ ඉන්නවා මේක. ඒකට ඒගොල්ලන්ට මං එන්නේ කියලා කවුද වෛද්‍ය සභාවටත් එන්නේ කිව්වා කතා කරලා. ඒතර වෛද්‍ය සභාව මට කියනවා මේ සර් අපිට දෙන්න ඩිරෙක්ටිව් එකක් අපි එතකොට ඒ ක්‍රියා කරන්න කියලා. එතකොට මං ඇහුවා ඇයි මම ඔයගොල්ලන්ට ඩිරෙක්ටිව් දෙන්නේ? එහෙමනම් ඔයගොල්ලෝ මොකටද? මං කිව්වා මම ඩිරෙක්ටිව් එකක් දෙනවා නම් මට මේ ටෙරන්ස් හිටියාම ඇති, ලේකකාධිකාරී හිටියාම ඇති. මගේ මේ එක එයා ලිඛිත කරලා එයා ඒක මේ ගැසට් කරනවා. එච්චරයි නේ තියෙන්නේ. මට මොකටද ඔයගොල්ලෝ? ඕගොල්ලන්ගම මෙතන තියෙන්නේ මට උපදෙස් දෙන්න හැමතිවරය වශයෙන්. මට කරුණ කියන්න. ඒතර ඔයගොල්ලෝ මේක මේව කරලා මේක සාදර. හැබැයි මං කිව්වා වෛද්‍ය සභාව මතක තියාගන්න වෘත්ති සමිතියක් නෙවෙයි. දේශපාලන පක්ෂයක් නෙවෙයි. වෛද්‍ය සභාවේ ඉන්නේ මේ වෛද්‍ය වෘත්තියේ ස්ටෑන්ඩඩ්ස් ප්‍රමිතිය සහ ඩිග්නිටි ගෞරවය ආරක්ෂා කරන්න. වෛද්‍ය වෘත්තියේ අයිතීන් ආරක්ෂා කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. ඒ තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඒගොල්ලන්ව ලියාපදිංචි කරලා තියෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ මිසක් අපේ අමාත්‍යාංශය නෙවෙයි. ඒකත් මතක තියාගන්න. ඔයගොල්ලෝ ඉන්නේ අපේ අමාත්‍යංශයක් එක්ක. එතනයි තියෙන දෙකේ වෙනස. ඔයගොල්ලෝ ගරුත්වය සහ ප්‍රමිතිය කතා කරන්නට ඒගොල්ලන්ට ඉඩ අරින්න අයිතිය කතා කරන්න. තමුන්නාසල යන්න එපා අයිතිය ගැන කතා කරන්න. ඒකට තියෙන වෙන කට්ටිය. මේක දෙක වෙනස් කළා හැසිරෙන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ පිළි අරගෙන ගියා. ඉතින් මට එදා තියුණා හැමනම් කියන්නේ ඒගොල්ලොම කියන ඩිරෙක්ටිව් එක දෙන්න කියලා.
දැන් මේකේ තියෙන පනත ඩිරෙක්ටර්. දැන් මට මම මොකද කරේ? දැන් මේගොල්ලෝ ඇවිල්ලා වார்த்தාවක් දුන්නානේ. මේ වார்த்தාව කියවුවාම මටම තේරෙනවා මේ වார்த்தාවේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මේ වார்த்தාවේ මුල තියෙනවා ඉතාමත්ම හොඳට මේ වார்த்தාව පිළිබඳව සියලු මේ සයිටම් පිළිබඳව එහෙම ප්‍රශ්නයක් නැහැ මේ වார்த்தාවේ. වෛද්‍ය සභාව විසින් දීපු වார்த்தාව. ඔව් වෛද්‍ය සභාවෙන් පත් කරානේ 10 දෙනෙක් කමිටුවක්. ඒ 10 දෙනාගේ කමිටුවට කමිටුවෙන් ගියේ 9 දෙනයි. හරිද? ඒ 9 දෙනා ගියාම ඒකේ දැන් මේ තමයි මේ මහාචාර්ය විශ්‍රිෂි ශරීෆ් මහත්මයා මේක ඉදිරිපත් කරපු වார்த்தාව. ඔබතුමාලා වුණත් මේවා බලන්න ඕනේ. මොකද දැන් මේකේ බලන්නේ මේකේ හැම එකම. දැන් ඉස්සලා තියෙනවා ජෙනරල්. ඒක සැටිස්ෆැක්ටරි. සියලු ඒවා සැටිස්ෆැක්ටරි තියෙනවා. පොඩි පොඩි කාරණා තියෙනවා. මෙඩිකල් ස්කූල් විෂන් මිෂන් සැටිස්ෆැක්ටරි. හරි? එතකොට ඒ විදිහට ඔක්කොම කළා ෆැසිලිටීස්. ලෙක්චර් තියටර් සැටිස්ෆැක්ටරි. සැටිස්ෆැක්ටරි. ස්කිල්ස් ලැබ් සැටිස්ෆැක්ටරි. අර ඩෙඩිකේටඩ් ස්ටාෆ් ඩිප්ලෝමා ටු ස්කිල් ලැබ් ලිස්ට් ඔෆ් ස්කිල් නොට් ඉන්ඩිකේටඩ් list of skills by department satisfactory මේ වගේ ඔක්කොම satisfactory කියාගෙන යනවා. ඊට පස්සේ clinicals බලන්නකෝ. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ කියන noted NFTH main hospital and 3 private hospitals for some appointments. මේගොල්ලෝ ඒගොල්ලන්ගේම රෝහලේ තව රෝහල් තුනක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ this is a serious inadequacy. ඒකේ විශාල අඩුවක් තිබෙනවා. clinicals number of patients තියෙනවා, clinics තියෙනවා. ඒකේ හින්දා ratio එක අඩුයි. එතකොට ඒකේ කියනවා මේ රෝගීන් ප්‍රමාණය පිළිබඳව තියෙන මොකක්ද කේස් එක්ස්පෝෂර් ඉනඇඩිකුවේට් අසල්. එතකොට ක්ලිනිකල් ස්ටාෆ් ඇන් ක්ලිනිකල් ෆැසිලිටීස් ඉස් සැටිස්ෆැක්ටරි ඉන් නම්බර්ස් ඇන් එක්ස්පීරියන්ස්. එක්ස්පීරියන්ස් එකයි සංඛ්‍යාවයි ක්ලිනිකල් ස්ටාෆ් එක ඔක්කොම හොඳයි. එතකොට ඉක්විප්මන්ට් සැටිස්ෆැක්ටරි. එක්ස්රේ ඩිපාර්ට්මන්ට් වෙල් ඉක්විප්ඩ්. ෆිසියෝ ඔක්යුපේෂනල් තෙරපි ඉක්විප් ෆැසිලිටි සැටිස්ෆැක්ටරි. එතකොට මොකද්ද මේ තියෙන්නේ? එතකොට තව බලන්න කරිකියුලම් ට්‍රඩිෂනල් කල්කුලම් සැටිස්ෆැක්ටරි. ඒවයි දිගටම සැටිස්ෆැක්ටරි. හොඳේ. එතකොට ඉවැලුවේෂන් සැටිස්ෆැක්ටරි. වයිවා 20% දෙනවා. හරි. මේ ඔක්කොම කළා ඊට පස්සේ තියෙනවා how many hours a day ඒවා තියෙනවා. ඒකත් සැටිස්ෆැක්ටරි 10 to 15 students for appointment. ඒවත් තියෙනවා. ඉන්ටර්න්ෂිප් එක අර ඒක පස්සේනේ. එතකොට දැන් බලන්න මේකේ අන්තිමට තියෙනවා list of skills satisfactory general skills satisfactory general skills 1 to 32 satisfactory communication skills satisfactory communication skills with special groups satisfactory procedures in clinical medicine satisfactory satisfactory එතකොට procedures in surgery satisfactory operation theater procedures satisfactory ward procedures satisfactory post operative care satisfactory post operative follow up satisfactory procedures in obstetrics satisfactory procedures in gynecology satisfactory procedures in pediatrics satisfactory number of patients කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒතරනේ තියෙන්නේ මම පෙන්වුවේ දැන් සායනික පුහුණුව කියන්නේ. සායනික පුහුණුව. එතකොට දැන් මේක කියලා අනිත් එක යා කියනවා මේකෙදී එයා මේ ප්‍රොෆෙසර් ෂිෆි රිසියරිෆ් කියනවා මේකේ මූලික කාරණා තුනක් තමයි මේකේ තියෙන්නේ. මේ තියෙන්නේ if item 7 can be sorted out by provision of a 6-month rotation in a busy provincial hospital in Sri Lanka or abroad until their own hospital picks up numbers to the satisfaction of SLNT. අතර numbers ටික එනකන් වෙන තැනක training එකක් දෙනවා නම් මේ ප්‍රශ්නේ හරි. I can agree that minimum criteria stipulated by SLNT is met. හරි? එතකොට all other deficiencies noted are minor and can be easily corrected. මේක තමයි report එකේ අන්තිමට. හරි? එතකොට දැන් මේක එක එන report එක ඒ report එකේදී එතකොට දැන් මොකද්ද මෙතන තියෙන්නේ මෙතන තියුණා එයාගොල්ලන්ගේ recommendation පැහැදිලි කර ගැනීමක් සඳහා අහන්නේ වෛද්‍ය සභාව මේ අවස්ථාවේදී ඔය වார்த்தාව 2015 සැප්තැම්බර් 4 වෙනිදා ඔබ අතට බාර දීලා ඉවර වෙලා පුවත්පත් දැන්වීමක් පළ කළාද මේ ලියාපදිංචියට නැත්තම් මේ සුදුසු නැහැ කියලා ඒකනේ උසාවියෙන් කියන්නේ ඒකට කිසිම බලතලයක් ඒගොල්ලන් නැහැ කියලා ඒගොල්ලන්ගේ අහනවා කොයි විදිහටද ඒක වෙ කරේ. එහෙනම් ඒ වார்த்தාවේ ඔවුන් කියලා තියෙන සුදුසු නැහැ කියන කාරණා පුවත්පත් දැන්වීම හරහා වෛද්‍ය සභාව. ඒ වෛද්‍ය සභාවනේ මේ වෛද්‍ය සභාවේ අනු කමිටුව. ඔව් මේ කමිටුව තමයි. මේ කමිටුව කියලා නැහැ. නමුත් අනු කමිටුව මෙහෙමනේ දැන් එතන තමයි තියෙන්නේ මේ තියෙන්නේ මේ කමිටුව උපුටාගෙන නෙමෙයිද වෛද්‍ය සභාවේ පුවත්පත් දැන්වීම පළ කරන්නේ. නැහැ ඔයින්නකෝ මේ තියෙන්නේ මේ පිළිබඳව කරන ප්‍රකාශයේ උසාවිය හොඳේ පිටු 27. ඒකේ තියෙනවා පැහැදිලිවම මේ මෙන්න මෙතන තමයි ඒකට තමයි උත්තර දෙන්න ඕනේ ඒගොල්ලෝ. ඒ මොකක්ද ඒකේ තියෙනවා when analyzing the above deficiencies along with the observations made it is clear that the investigation team had studied the functions of the site within the intention of the improving the study program
by making recommendation to expose the undergraduates to the state mechanism as identified under E6 highly recommending to the Ministry of Health the access to state GMO system, judicial medicine, and under ES recommending suitable field practice area to develop a working relationship with existing public health service. However, the investigating team in their conclusion had surprisingly recommended that the SLMC does not recognize graduates who have completed the study program currently provided by the Faculty of Medicine's item as suitable for provision. Then make a kiyanne make a diunu kirimata sandaha yojana idiripat karagena avilla antimata kiyenawa meka recognize karanne epai kiyala. Hari. Eke din wenne mokada? Etoda chodanawak tiyena mekata 10 in 9 ay giye. 10 wenne member ekata sahabhagi nowi. ඔහු වෙනම ගියා ගිහිලා පැය දෙක චාරිකාවකින් පස්සේ ඔහු විරුද්ධ වෙලා ඒක බැලන්ස් කිරීම සඳහා පස්සේ මේක ආවයි කියන එක. හොඳේ. ඔතවා කියන්නේ මේ පිළිබඳව මිනිස්සු කියන SLMC එකේ. ගේම් එකක් කියලාද කියන්නේ? නෑ මම එහෙමම කියන්නේ නැහැ. එක කොහොම හරි මෙහෙම තමයි ඒකනේ අර උඩ හරිය වෙනස් නැතුව යට හරිය වෙනස් වෙලා තියෙන්නේ. ඒක තමයි මේ උසාවියෙන් මේ ඉදිරිපත් කරන චෝදනාව මේ මුළු වார்த்தාවටම. දැන් මේක මටත් තේරුණා කියවගෙන යනකොට. උඩහරිය බලනකොට මේ ඔක්කොම හොඳට කියලා ඒගොල්ලෝ කියනවා කරුණු තුනක්. එකක් තමයි පබ්ලික් හෙල්ත් නෑ, ජේම් ඕ නෑ. එතකොට ඒක කොහොමද ප්‍රයිවට් සෙක්ටරේ දෙන්න බෑනේ. ඒක දෙන්න පුළුවන් ආණ්ඩුවකට විතරයි. හැබැයි මේ මොහොතේ ක්‍රියාත්මක වෙලා ඒ පිළිබඳව නිසි සැලකිල්ල යොමු කළා නම් මේක මේ තරම් උඩුදුවන්නේ නෑ නේද? ඊට පස්සේ දෙකම ලියාපදිංචි සිදුණා නේද? ඒකනේ දුන්නේ. ඒකනේ කඩුවෙල මම දුන්නා, කඩුවෙල MOH එක දුන්නා. වහම පබ්ලික් හෙල්ත් කරන්න. අවිසාවිල හොස්පිටල් එක දුන්නා සයිකියාට්‍රි ඒ කියන්නේ මනෝවිද්‍යාවයි මානසික විද්‍යාවයි මේ අනිත් එක මේ 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 අධිකරණ වෛද්‍ය විද්‍යාවයි හදාරන්නට ඒ දෙක දුන්නා. ඒතකොට දීලා මම ඒ පළවෙනි ප්‍රශ්නේ විසඳුවා. එතකොට දැන් ඉතුරු වෙලා තියෙන ක්ලිනිකල්ස් වල කොහෙවත් කියලා නැහැ ෆැසිලිටීස් නැහැ කියලා. ඒගොල්ලෝ කියනවා ජයවර්ධනපුර හොස්පිටල් එකටත් වඩා විශාල හොස්පිටල් එකක්. ඊට අදාළ ඉතා දියුණු හොස්පිටල් එකක් තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ලැබුණ නැහැ කියන කාරණා. නමුත් රෝගින් නැහැ. එතකොට ක්ලිනිකල්ස් කියන එක වෛද්‍ය සභාවට ඉතාමත්ම වැදගත්. මතක තියාගන්න මේවයි මේ ඔය අද කතා කරන එක මිනිහෙක්වත් ඕකේ ප්‍රමිතිය ගැන කතා කරලා නැහැ මම කතා කරපු කාලේ ඉඳලා. මම තමයි අද තියෙන ක්‍රයිටීරියා එක. මේ ප්‍රමිතිය සඳහා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ අවසන් විභාගයේදී මහාචාර්ය ඒකකයට රෝගීන් නැතුව මේ වැඩේ කොහොමද කරන්න කියන කාරණාව අවසාන විභාගයේදී මේ අවසාන වසරේදී මේ මහාචාර්ය ඒකකයට නිවැරදි රෝගීන් ප්‍රමාණය නොමැතුව මේ වැඩේ කරගෙන යන්නේ මේක ඉතාම තීරණාත්මක දැන් මේකට වඩා මට මං කි උත්තර දෙනවට වඩා හොඳයි නේද මේක සහභාගී වුණ කට්ටිය කිව්වොත් දැන් මේ අවසාන විභාගයේ එක්ස්ටර්නල් බාහිර පරීක්ෂකවරු කවුද මේ බාහිර පරීක්ෂකවරු මෙඩිසින් වලට කවුද ඉන්නේ ඕන්න මං කියවන්න මං නම් කියන්නේ නැතුව කියන්න වෙලාව තියෙන හින්දා ඕන්න නමුත් කියවන්න මේකේ ඉන්නවා මෙඩිසින් එක්ස්ටර්නල් ඉඳලා කන්සල්ටන්ට් ෆිෂියන් කොලඹ සවුත් ටීචින් හොස්පිටල් කන්සල්ටන්ට් ෆිෂියන් ප්‍රයිවට් සෙක්ටර් කන්සල්ටන්ට් ෆිෂියන් කොලඹ සවුත් ටීචින් හොස්පිටල් කන්සල්ටන්ට් ෆිෂියන් ශ්‍රී ජයවර්ධනපුර ජන හොස්පිටල් කන්සල්ටන්ට් ෆිෂියන් කාසල් ස්ට්‍රීට් මැටර්නිටි හොස්පිටල් කන්සල්ටන්ට් ෆිෂියන් කොලඹ සවුත් ටීචින් හොස්පිටල් කන්සල්ටන්ට් ෆිෂියන් කොලඹ නෝර්ත් ටීචින් හොස්පිටල් මෙඩිසින් ඇඩිෂනල් එක්ස්ටර්නල් එක්සමිනේටර් කවුද ප්‍රොෆෙසර් ඔෆ් ෆාමකොලොජි කාඩචයා කන්සල්ටන්ට් ෆිෂියන් යුනිවර්සිටි ඔෆ් ශ්‍රී ජයවර්ධනපුර professor in physiology and immunology consultant physician Saitam consultant physician consultant physician Kotalawala defense university consultant physician anith ekena consultant cardiologist national hospital of sri lanka ha etakota me senior lecturer university of jaffna ඊට පස්සේ බලන්න surgery වලට වාඩි වෙලා තියෙන කවුද head of department surgery මේක තියෙන්නේ consultant surgeon emeritus professor university of kalaniya consultant surgeon sri jayawardena university of colombo consultant surgeon sri jayawardenapura general hospital consultant surgeon and senior lecturer university of colombo consultant senior and senior lecturer university of colombo consultant surgeon and senior lecturer university of peradeniya consultant surgeon corona base hospital consultant surgeon and senior lecturer university of peradeniya මේ එතකොට මොකද ඔය කාරණා පැහැදිලි ඔය කාරණා ටික පැහැදිලි නෑ දැන් මේ කට්ටියගෙන් මම ඇහුවා මොකද්ද මේකේ තත්ත්වය මේ විභාගයේ අවසාන විභාගයේ එතකොට අපි අර කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරමු වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීමක් පළ කිරීම එහෙමනම් මේ මොහොතේ ඒ 2015 මේ මොහොතේදී ක්‍රියාත්මක වීමට තිබුණා මෙතන ආණ්ඩුවේ තියෙනවා නේද ගැටලු සාධක නෑ නෑ දැන් මේක එකපාර්ට් කරන්න බෑනේ මේ අවුරුදු 6ක් තිස්සේ කරන්න බැරුණා. දැන් මේගොල්ලෝ මේ ප්‍රමිතිය සඳහා මොකද්ද දැන් වෛද්‍ය සභාව කියනවානේ දැන් එකක් තියෙන්නේ ස්ටෑන්ඩඩ්ස්. දැන් මේ නඩු තීන්දුවේ තියෙනවා ඔයගොල්ලෝ කොහොමද එක්කෙනෙක්ගේ ස්ටෑන්ඩඩ් තෝරන්නේ? ඔයගොල්ලන්ට ස්ටෑන්ඩඩ්ස් නැහැ.
ප්‍රෙස්ක්‍රයිබ් ස්ටෑන්ඩඩ් කියන එක ප්‍රමිතිය කරන ප්‍රමිතියකට තියෙන බෑ මෙන්න මේවයි ප්‍රමිතියක් තියෙන කියලා. එහෙම එකක් හදන්නේ නැතුව කොහොමද මේකේ ප්‍රමිතිය තියෙනවද නැද්ද කියලා හොයන්නේ. ඒකනේ අහන්නේ. එතකොට මේගොල්ලෝ කියනවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැමේ බයිලෝ එකකින්. ඒසනේ අහනවා ලෝ එකක් නැතුව කොහොමද බයිලෝ එකක් දැම්මේ. ඔගොල්ලෝ කිසිම මේ නීති අභිභවයයක්. දැන් ඒකට මොකද්ද දන්නවද උනේ මෙච්චර කල්? මම මේ පෙන්නන්නම් මේ මේක මේ වගේ දැන් මම එක්කෙනෙක් එක වෛද්‍යවරයෙක් නෑ විශේෂඥ වෛද්‍යවරයෙක් ඔබතුමාලා දන්නවා මන්දික විජයරත්න. එයා තමයි ලංකාවේ මේ මොනවාද අක්මා බද්දය ආරම්භ කරපු එක්කෙනා. මහාචාර්ය මන්දික. මම මන්දිකගෙන් ඇහුවා මන්දික දැන් ඔයා ගියා මොකද තත්ත්වේ? මම ගියේ වැඩියම බලාගන්නේ කිව්වා මේකේ කොච්චර විනිවිදද කියලා. එයා කිව්වා 100%ක් විනිවිදයි. ඒකම මේකේ බැලුවා එයා කියනවා එයා ගිහිල්ලා මේව කරාම ඒගොල්ලන්ගේ මේ නොලෙජ් එක බුද්ධිය කිසිසේත් දෙවනි වෙන්නේ නැහැ මගේ කොළඹ විශ්වවිද්‍යාල කොළඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයින්ට එයා කියනවා. එතකොට දැන් මෙතන තියෙන්නේ එහෙමනම් තත්පර දෙන්න දැන් මේක සාමාන්‍ය ජනතාවට තේරෙන්නත් එපා. දැන් සාමාන්‍ය රටක නීති අනුව එහෙම අධ්‍යාපන ආයතනය පටන් අරගෙන දරුවනොත් බඳවගෙන ඊට පස්සේද මේ වගේ ප්‍රමිතිය ගැන හොයන්නේ? එතකොට දැන් ඊට කලින් මම කරේ රජේෂ් රේඩියෝ එකත් නෑ නමුත් රජේෂ් සමග රේඩියෝ එක නෑ පටන් අරගන්න මම හරි රජේෂ් සමග ප්‍රමිතියක් දෙන්න රජේ නිශ්චිත නෑ නෑ මම හරි රජේ එක්ක නිශ්චිත ගිවිසුමක් ඒ ගිවිසුම් ප්‍රකාර ප්‍රමිතියක් නැද්ද මේ එකඟතාවයක් නැද්ද? ඒ කියන්නේ ප්‍රමිතියක් නෑනේ ප්‍රමිතියක් නෑ ඒකත් මම පෙන්නන්නම් ප්‍රමිතිය සඳහා සිදු වුණ දේවල් ටික මම ඔබතුමාලට පෙන්නන්නම්. ඒ ප්‍රමිතිය සඳහා ඉස්සෙල්ලම ෆයිට් කරේ මම. නෑ මං අහන්නේ ඕන කෙනෙකුට බිල්ඩිමක් කරන් වෛද්‍ය විද්‍යාලයක් දාලා ඊට පස්සේ මේ කාණ්ඩුවට දීලා එහෙමද රටේ නීතිය? නෑ දැන් එහෙමනේ කරේ KDU එක එහෙමනම්. KDU එක මොකද කරේ? KDU එකේ ඉස්පිරිතාලයක්වත් තියුණාද? ඔව් නෑ මං මේ ඉස්පිරිතාලේ අඩුපාඩුනේ මේ කතා කරන්නේ. X ද Y ද Z ද නෙමෙයි. නෑ ඒක තමයි දැන් KDU එක ගත්ත වෙලාවේ මොනවද පිටු දෙකයිනේ. දැන් මේකේ පොත් තියෙන්නේ මෙච්චර. මේකට තියෙන මේකේ මේ මේ මේගොල්ලන්ගේ මේවක සම්පූර්ණ ලොකු වார்த்தාවක්නේ. අරක පිටු දෙකේ වார்த்தාවක් විනාඩි 45යි ගියා මේව කරා. කරලා ඒ විතරක් නෙවෙයිනේ. එතකොට රෝහලක්වත් නැහැ. රෝහලක්වත් නැතුව වෛද්‍ය පීඨයේ උපාධිය පිළිගත්තා ඒගොල්ලෝ. දැන් මේගොල්ලන්ගේ තියෙන රෝහලක් තියෙනවා 1000ක් ඇඳන් තියෙනවා 200යි ලෙඩ්ඩු ඉන්නේ. එතකොට 200ක් මදි කියලා තමයි මෙතන රෙකග්නිෂන් දෙන්නේ නැත්තේ. හරි. ඒ මොකද ඔය ඔක්කොම තියෙන ප්‍රශ්නේ? ඒ මොකද හරි ප්‍රමිතියක් කියන එක ප්‍රමිතියක් කියනවා. දැන් මේක තමයි ප්‍රමිතිය ගත්තේ 2009 දී කරන්න හැදුවේ. මේ කරන වෙලාවකට සයිටම් එක දැන් පිළි අරගෙන ඉවරයි. මේ ප්‍රමිතිය. මේ ප්‍රමිතිය තියෙනවා ඕ ලෙවල් වලිනුත් පුළුවන් විශ්වවිද්‍යාලයට යන්න. ඕනම එක්කෙනෙකුට ඕනම වෛද්‍ය පීඨයක් හදලා මේකෙන් මේවරන් තුනක්. කවුද මේකට විරුද්ධ උනේ? මේකට එදා විරුද්ධ උනේ මේ තියෙන්නේ මම 2006 පළවෙනියෙන්ම ගෙනාවා මේක. මේ පළවෙනි එක ගැසට් කරන්න හැදුවා මම විරුද්ධ උනා. 2007 විරුද්ධ උනා. 2009 දී මේක විද්දා. එතකොට මේකේ මොකද්ද තියෙන්නේ? දැන් අද තියෙනවා World Federation of Medical Education කියලා. දැන් ඉස්සර අපේ කාලේ කරන්නේ කොහොමද? ඒගොල්ලෝ එනවා බ්‍රිටිෂ් ටීම් එක ඇවිල්ලා අපේ එක බලලා භෞතික වශයෙන් ඇවිල්ලා අපේ බලලා මේව කළා තමයි ඒගොල්ලෝ පිළිගැනීමට ලක් කරනවද නැද්ද කියලා තියෙන්නේ බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ. දැන් අද කොහොමද කරන්නේ? අද පෞද්ගලික කාලේ මෙඩිකල් කවුන්සිල් එකත් කරේ ඔය එක එක රටවල ඒවා පිළිගැනීම කරන්නේ. දැන් අද ක්‍රමවේදයක් තියෙනවා WFMA කියලා. මම මේකේ සම්මුඛණය කරමු මගේ කතාව. මම පෙන්නලා දෙනවා මේ මේකෙදි තනිකර මම මේ ඔක්කොම කියවන්න මට වෙලා දෙනවා නම් මම කියවන්නම් මේකේ මම පැහැදිලි කරනවා මේක නෙවෙයි මෙන්න මේකයි ප්‍රමිතිය කියලා. World Federation of Medical Education එකේ අපේ ඉන්නවා 36 දෙනෙක්. මේක ඩ්‍රාෆ්ට් කරපු කට්ටිය. ඒ කියන්නේ ලෝකේ ඕනම වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවය තියෙනවද නැද්ද කියන මේවකක් හැදුවා ඒගොල්ලෝ. කෙටුම් පතක්. ඒක ලෝකේ ඕනම රටකට. එතකොට ඒකට යන්න ඕනේ නැහැ. යන්න ඕනේ කොහොමද? යන්න ඕනේ මේ කියන කතා ඇත්තද බොරුද කියලා යම් කිසි සැකයක් භාජනය වුණොත් අන්න යන්න ඕනේ. එහෙම නැත්තම් මේක උන ඔන්ලයින් ඔක්කොම බලාගතයි. එතකොට මේකේ හිටිය අපේ වෛද්‍යරු හතරෙන් ડોક્ટર පාලිත අපේකෝ. දැන් මම යාව තමයි ඔය NMR එකට පත් කරලා තියෙන සූත්‍ර කොමිටියේ සභාපතිවරයා. එතකොට ප්‍රොෆෙසර් බණ්ඩාරනායක මගේ ඇනටොමි ප්‍රොෆෙසර්. ගෝල්ඩ් මෙඩල් එක ගහපු එකනා ආසියාවේම. එතකොට ප්‍රොෆෙසර් අලු විහාරි මගේ මට සර්ජරි උගන්වපු එකනා. ප්‍රොෆෙසර් නිලන්තිඩිය සිල්ලා දැන්ට කැලණිය විශ්වවිද්‍යාලයේ ඩීන්. හරි මේ හතර දෙනා. ඉතින් මෙච්චර හතර දෙනෙක් ඉඳිද්දී මං කිව්වා මේ කට්ටියව සහභාගී කරගෙන මෙතන ඉන්නව දැන් ලංකාවේ බණ්ඩාරනායක ඇරෙන අනිත් තුන් දෙනාම ඉන්නවා. මෙඩිකල් කවුන්සිල් එකේ මේ තුන් දෙනා වාඩි කරලා ලෝකෙට හදන්න පුළුවන් නම් මේ ලංකාවට හදන්න පුළුවන්. හරි මොකද කියලා මේව කළා. ඔන්න අන්තිමට 2015ට එනවා. 2015 දී තමයි මේක හදලා මට ගේන්නේ. ඒ ගේන්නේ කොහොමද? WFME ස්ටෑන්ඩඩ් වලට. හරිද? අද ඔය ස්ටෑන්ඩඩ් ගැන කතා කරනවා. ඒ ස්ටෑන්ඩඩ් එකට ආවේ මේ තියෙන මගේ උපදේශක කාර්ක සභාවේ මම
ඉදිරිපත් කරපු කරුණු මේවා. මේවේ වාක්‍යයෙන් වාක්‍යය මම වෙනද මේ තියෙන ග්‍රැජුවේට් සෙල් රිසීව් ඉන්ස්ට්‍රක්ෂන්ස් ඇන් ට්‍රේනින් ඉන් ඇන් හැව් නොලෙජ් එතික්ස් ඇන් ලීගල් ඇස්පෙක්ට්ස් ඉන් රිලේෂන් ඔෆ් මෙඩිසින් ඉන් ශ්‍රී ලංකා යන්න පිළිබඳව අදහස් දක්වූ රාජ සේනරත්න මහතා විදේශ විශ්වවිද්‍යාල ලංකාවේ වෛද්‍ය විද්‍යා ආචාර ධර්ම සහ නීතිය තත්ත්වය පිළිබඳ ඉගැන්වීමක් අපේක්ෂා කිරීමට නොහැකි බව පෙනදුන. මේ අර අරවත් එහෙමම අල්ලා මෙහෙමම ගැහුවා මේ පැත්තට. හොඳේ. ඉතින් ඒ අනුව මේ ඔක්කොම අපි වෙනස් කරලා ආපු එකේ අවසාන පිටපත තමයි 2015 මට ආවා. මේ තියෙන්නේ දැන් මේකේ තියෙන්නේ මේ මමත් එක්ක සහභාගී වෙන රැස්වීම 30/4/2015. එතකොට මම කරේ මොකද? දැන් මං ඇහුවා මොකද්ද ඔයගලගේ ප්‍රමිතිය? WFMA කිව්වා. මං කිව්වා WFMA සම්පූර්ණ ප්‍රමිතිය ආකාරයට දෙන්නේ මට එහෙනම් බලන්න දෙයක්වත් නැහැ. ඔව් කිව්වා. ඒ සැරේ මම කිව්වා මොකද්ද මේ තියෙන්නේ? The President and the Council members informed that the SLMC formulated new draft regulations considering the current and well-accepted international criteria, and it is mainly based on the guidelines of the World Federation of Medical Education, WFME, which is the accepted criterion by medical schools world over. May President kiyanne eda. Edawata Honorable Minister informed the SLMC that he will publish those regulations as soon as possible and instructed the Chief Legal Officer to pursue the draft for necessary action. එතකොට මම තමයි මේ 2006 ඉඳලා නැති මේවක මේක ගහන්න යව්වා කෙටුම්පදය. මම එදා වෛද්‍ය සභාවට කිව්වා මේ ඇමතිවරු අපි ප්‍රතිපත්තිමේ තීන්දුව අරගෙන ක්‍රියා කරනවා ලීගල් ඔෆිසර් දෙනවා මේක ගහයි. ඊට පස්සේ මේ ක්ලෙරිකල් වැඩ කරන්න බෑ ඇමතිවරුන්ට. මට මේ අසෞඛ්‍ය අමාත්‍යාංශයේ SLMC එක වැඩ විතරක් නෙවෙයි මට 500ක් තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන 5යි. ඒතකොට ඔයගොල්ලෝ පිටිපස්සෙන් ගිහිල්ලා මේව ටික කරගන්නට ඕනේ. ඊට පස්සේ මේක ඇදුනා. ඇදුනේ මොකද? දැන් කෙටුම්පත් දෙපාර්ට්මන්ට් එක කිව්වා ඔයගොල්ලෝ එවලා තියෙන මේ පොලිසි ප්‍රොපෝසල් එකක්. ලීගල් ප්‍රොපෝසල් එකක් නෙවෙයි. දැන් SLMC එකට තියෙනවා ලෝයර්ස්ලා. නමුත් මේක පොලිසි ප්‍රොපෝසල් එක මේක හදන්න ලීගල් ප්‍රොපෝසල් එක. ඒකේ හරි වැරදි අපි හදලා එවන්නම් කියලා. දැන් ඔය වගේ ඇදිලා තමයි තවමත් නැහැ මේක. ඒක තමයි උසාවිය කියන්නේ මේකක් නැතුව ප්‍රමිතියේ එකේ මේ මොකක් හරි මිනුමක් නැතුව කොහොමද ප්‍රමිතියක් තියනවද නැද්ද කියන එක තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නය. ඉතින් අනිත් එක මම කියන්න දැන් මම දැක්කා වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා කතා කරනවා මම නිශ්ශබ්දව හිටියා නම් එයත් නිශ්ශබ්ද හිටියා. මම හැමදාම ওই වගේ කුහකකමක් කරන්නේ නැහැ. මම කියනවා මාත් එක්ක ඒ හැම ජනාධිපතිට විරුද්ධව කතා කරපු කීප දෙනෙක් ඉන්නවා. මම වාසුදේව නානායක්කාර දිව්ගුණසේකර සමහරලාට අපේ කවුද රෙජිනෝල් කුරේ හරිනේ ඒ අපි ඔක්කොම වමෙන් ආපු හින්දා තමයි මම හිතන්නේ අපිට ඒක කරන්නට පුළුවන් වුණේ. නමුත් මම එයා වගේ කුහක නැහැ. මම අදත් කියනවා එයත් කතා කරයි කියලා. එයා හොඳටම දන්නවා එයත් එක්ක කතා කරේ මම. ඒවා කතා කරලා ඇවිල්ලා අපි මේ ඔය සමාජවාදී පෙරමුණයි මම ඒකට වාඩි වෙනවා. සමහර වෙලාවට එක දවසක් මම කැබිනට් එකට එනකොට කිව්වා කවුද දිව්ගුණසේකර කිව්වා our spokesman of the socialist front කියලා. මට කිව්වා. එහෙම කියනවද කතා කරන්නේ නැත්තම්. මෙයාට එයාට කුහක කමති වුණාට මට එහෙම කුහ දේශපාලන කුහකත්වයක් නෑ. මම අදත් කියනවා එයත් අපි වගේම කතා කරා මහින්ද රාජපක්ෂට විරුද්ධව ජාතිවාදයට අරවට මෙයාට විරුද්ධ කැබිනට් එකේ ආත්ම ශක්තිය යට එදා තියුණා අද නැති වුණා. එතකොට දැන් මේකේ තියෙන්නේ දැන් මේ ප්‍රමිතිය එකක්. එතකොට ප්‍රමිතිය තාම ඉවර නෑ. මේකල විශාල ප්‍රශ්නයක් මේකට. එතකොට මේ මෙඩිකල් කවුන්සිල් එක මේක ඇදිලා මේක. දැන් බලන්න දැන් අපි දැන් මේ ඖෂධ මේ මිල අඩු කරානේ. දැන් මම ඒකේ මේව කළා එකඟ වෙලා හරි. දැන් මේකට එකඟයි කිව්වාම එතන ඉඳලා නීතිපති කැටිකුම්පතකට ගිහිල්ලා මේ ගැසට් එක ගහන්න එපා. ඒක ඔක්කොම කරගත්ත කවුද මහාචාර්යයා සිත ගිහිල්ලා. දැන් මම මේක දවසක් මේ ඊයේ පෙරේදාත් ලෙන්ස් කරනකොට ලෙන්ස් එකේ හෙට මේව කරන නම් අද කතා කරනකොට එයා කිව්වා මම ඉන්නේ මෙතන මේ ලීගල් ඩ්‍රාෆ්ට්මන් එක. නීති කැටිකුම්පත එකේ ඉන්නේ. මට දැන් නම් එන්න බෑ රැස්වීමකට කියලා. එයා කෙලින්ම කිව්වා මේක ඉවර කරගෙනම මං එන්නම් කියලා. ඉතින් ඒගොල්ලෝ තමයි ගිහිල්ලා කරගන්න ඕනේ. නැතු අපි කරගන්න නෙවෙයි අපේ නීතිඥවරුත් ඕනනම් අරගෙන ගිහිල්ලා ඒවා. එතකොට දැන් මේකේ තියෙනවා දැන් මේකේ තියෙනවන්නේ නඩු තීන්දුවක් තියෙනවන්නේ මම කළා නැහැ කියලා. මම කරේ මොකද මේ වார்த்தාව ආවම මම ඇරියක සයිටම් එකට. මට තියුණා මේ තේරුණා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මම ඒගොල්ලන්ගේ වார்த்தාව ඉල්ලුවා. ඒගොල්ලෝ විශාල පොතක් මේ සයිස් වார்த்தාව එව්වා. එව්වහම මම ඒකත් බලලා කියවලා මට තේරුණා දැන් මේක ගැන මට අදහස ගන්න එපා කවුන්සිල් එකෙන්. කවුන්සිල් එකකට මම යව්වා ඒක රිෆර් කරලා. දැන් ඒගොල්ලෝ දැන් කියනවා ඒක හම්බුන්නේ නැහැ කියලා. කියලා මහාචාර්ය කාලෝ වෙනම එක ප්‍රශ්නයකුත් මට කිව්වා. මෙන්න මෙහෙම දෙයක් වුණාද මම දන්නේ නැහැ. එමෙතුමා නමුත් අපිට හම්බුන්නේ නැහැ කියලා. මොකද්ද ඒ වෙච්ච දේ කියලා කාරණාව බාධ්‍යට කියනවා. එතන මෙන්න මෙහෙම එතුමාලගේ මේ කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියුණාද කියලා දන්නේ නැහැ. මේක හැංගීමක් කරාද කියලා එයා දන්නේ නැහැ. නමුත් ඒ අරෙන්න මෙහෙමයි කියලා එතුමා කිව්වා. සම්නිවේදනයේ බරපතල ප්‍රශ්නයක් කියන්නේ දැන් අපිට මම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයනේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන ආයතන වලින් එකක් තමයි මෙඩිකල් කවුන්සිල් එක. ඉතින් එතකොට මේ සියලුම ප්‍රශ්න අපිට විසඳන්නට බෑ. ඉතින් ඒ නිසා අන්න එතනයි තියෙන ප්‍රශ්නේ. ඔබතුමා දැන් පිළිගන්න ඔබතුමා දැන් පිළිගන්නවා මේ ස්ථාවරේ වුණාට ලංකා සමසමාජ පක්ෂය. මේ රටට මේ නිදහස් අධ්‍යාපනය ගෙනාවේ කවුරුවක්වත් නෙවෙයි ලංකා සමසමාජ පක්ෂය. ඒ සමසමාජ පක්ෂයේ බලපෑමට තමයි එදා CWW කන්නග්‍ර මහත්මයා මේක ගෙනාවේ. හොඳේ. එතකොට නිදහස් අධ්‍යාපනය කියන එක. ඒ ලංකා සමසමාජ පක්ෂයාද ස්ටේට්මන්ට් එකක් දුන්නා මහාචාර්ය තිස්ස විතරණගේ ප්‍රධානත්වයෙන් මොකද්ද කිව්වේ හෙළවුරුමේ මේක තහනම් කරන්නේ කියන එක ගැන කනගාටු කියලා. එතකොට එදායි අදායි අතර සම්බන්ධක කොහොමද ගොඩනගන්නේ? දාන නිදහස් අධ්‍යාපනයට පෙර ගමන් ගියා කියලා. ඉතින් අද සයිටම් එක අපි බලන්න ඕනේ කාරණාවත් එක්ක නේ. මං අහන්නේ ඒ ඔබතුමා එදා නිදහස් අධ්‍යාපනයත් එක්ක සංසන්දනය කරන්න හදුවනේ. ගැලපෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ නිදහස් අධ්‍යාපනයේ. එදා මේ නිදහස් අධ්‍යාපනයේ පළවෙනි එක මොකද්ද? අධ්‍යාපනය ලබා ගැනීම නිදහස. අධ්‍යාපනය නිදහස. දෙවෙනි එක තමයි ඒක පුළුවන් තරම් නොමිලේ දෙන්න පුළුවන්. දැන් කන්නංගර මහත්තයා දුන්නේ නිදහස් අධ්‍යාපනය කියලා නැතිබැරයට නිකන් දුන්නා. දුන්නයි කියලා ඇතිබැ හැකි අය ගත්ත අධ්‍යාපනය වහලා දැම්මේ නැහැ. මං කියන්නේ එදා හැම විටම සමසමාජ පක්ෂය අද සයිටම් වෙනුවෙන් පෙනී සිටිනකොට පරස්පරයක් නැති. නෑ පරස්පරයක් නෑ. කිසිම පරස්පරයක් නෑ. අද හැම සමාජවාදී රටකම එහෙමයි. ඔබ කියන්නේ ඒ දවසේ සමාජවාදී දවසේ කිව්වාවත් උදෙන්ට එනවා. ඔබ කියපු අතර තව පරස්පරයක් තිබුණද කියන්නේ ඒ සරල කාරණා. නමුත් ඔබ කිව්වා නවීකාරකයි කියපු චම්පි කරනවකත් ඉතින් සයිටම් මහන්න කියන. එතනදී ඉතින් ඒගොල්ලන්ගේ එක එක මතනේ. දන්නේ නැද්ද? ඔව්. ඒක තමයි සමහර කට්ටිය මේක රැල්ලට ජනප්‍රියභාවයේ එහෙම තියෙනවානේ. මම කවදාකවත් රැලි දේශපාලන ඔබ කියන්නේ ඔවුන් අධ්‍යාපන නිදහසයි නිදහස් අධ්‍යාපනය පටලවගෙන කියලාද ඔබ කියන්නේ? පැහැදිලිවම. පැහැදිලිදෙම ඉස්සෙල්ලම මිනිහෙකුට තියෙන බා අධ්‍යාපනය දැන් ලංකාවේ විශ්වවිද්‍යාලයට සමත් වෙන ශිෂ්‍යයන්ගෙන් S3ක් තියුනහම විශ්වවිද්‍යාලයට සුසුකම් තියෙනවනේ. ඒකෙන් 117යි ඇතුළට ගන්න. හරිද? ඒ 30000ක් ඔක්කොම ගන්න. එතකොට 17ක් ගත්තාම 83ක් වැහෙනවනේ දොර. ඒ 83 වැහෙන්නේ එක්කෙනෙක් හරි ඇවිල්ලා 103ක් ගන්න දොරක් අරිනවා නම් එතකොට අපි කියනවා නෑ ඔකත් වහපන් ඒ කියලා. ඒ 83ට බෑ. ඒ 83ට බලුවන් අර 14 එකවු නැත්තම් උඹලට බලුවන් රට යන්න. හරිනේ? එතකොට අනිත් එක බලන්නකෝ දැන් රට ගියාම දැන් අපේ විශ්ව අපේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවුරුද්දකට බිලියන 1.67ක් වියදම් වෙනවා මේ පීට වලට. එතකොට අපි පිටරට යවන එකෙන් හම්බ වෙනවා අපිට වියදම් වෙනවා පිටරට යෑමෙන් ওই 200 ගාණක් අවුරුද්දකට බිලියනයක්. බිලියන 1.2ක්. එතකොට බිලියන 5ක් විතර අපිට වෙනස තියෙන්නේ. ඉතින් මේ ටික අපිට බේර ගන්න පුළුවන් කොහොමද? දැන් මේ මුදල් අපි කොහෙන්ද හොයන්නේ කියන්නකෝ? දැන් මේකට වැය කරනවානේ මේ වෛද්‍ය අධ්‍යාපනයේ පිටරට යන්න. ඒ සල්ලි ටික කවුද ගේන්නේ? අනේ අර මැද පෙරදිග අන්ත මේ ඉතාමත්ම කටුක මේ කියන්නේ නීතියක් නැති රටවල් වල වහල් භාවයට කළා නේද මේ ඩොලර් ටික අපිට ගේන්නේ. ඒ ඩොලර් වලින්නේ මේ අරගෙන යන්නේ අනිත් පැත්තට. ඉතින් එතකොට මෙන්න මොන තරම් අපරාධයක්ද? එතකොට මේක මේ. නමුත් ඒකෙන් කියන්නේ නැහැ ප්‍රමිතියක් නැතුව දාන්න කියලා. දැන් මේ අපි එදා 1980 අපි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව සටන් වැදුණු මිනිස්සුනේ. එතකොට කවුද මේ කිරේ දැන් මේකේ තියෙනවා දැන් මේකේ පරණ මේ සම්මන්ත්‍රණයක පින්තූරයකුත් දාලා. දැන් මම මාව පැත්තක තියන්නකෝ මේ කවුද මේ නලින්ද ආචාර්ය නලින් සිල්ල. මේක එක කතිකේ. හරිද? අපි මම දොස්තර රත්නප්‍රිය මහාචාර්ය කාලපොන්සේක මහාචාර්ය කොලින් ගුණරත්න ආචාර්ය නලින් සොයිස. නලින්ද සිල්ල. මේ කට්ටියෙන් ලංකා පුරාම මේ කැම්පේන් එක ගෙනිච්ච කතිකේ විදියට අද ඒ කල්ලංගේ ස්ථාවර මොකද්ද? අද මේ තියෙන්නේ මේ නලින්ද සිල්වා. නලින්ද සිල්වා මොකද කියන්නේ? මේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්නයට වඩා වෙනස්. එහි ප්‍රශ්නේ උනේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සිසුන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය දෙනවද නැද්ද කියන එක. ඒ වගේම ප්‍රශ්නයක් ආව උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට බඳවා ගැනීමේ නිර්ණායක වෙනස් කියලා. මේ දෙක තමයි අපි එදා සාකච්ඡා කරේ. එතකොට මේ ගිවා අධ්‍යාපන ලබා ගැනීමට වැළැක්වීමට අප මේ කරුණ හොඳින් අවබෝධ කරගත යුතුයි. නිදාස් අධ්‍යාපන ලබා දීම යනු කිසිම අධ්‍යාපනයක් මුදල් ගෙවා ලබා ගැනීම නැති කිරීම නෙවෙයි. ඒ එසේනම් ශාන්ත තෝම ශාන්ත දෝෂපාදී පාසල් පවත්වාගෙන යන්නට දෙන්නට බෑ. ඒ විතරක් නොවේද අද හැමෝම පාහේ යන ආධාරක පන්ති පවත්වන්නත් බෑ. මෙයා මෙතන කියනවා කණ්ණංගර මහතාගේ නිදාස් අධ්‍යාපන නැතිබරයට නොගෙවා අධ්‍යාපන ලබා දීමට මිස ඇතිහැකියාය මුදල් ගෙවා අධ්‍යාපන ලබා ගැනීම වැළැක්වීමට නොවේ. මෙන්න මෙතන තමයි වරද්දෙන්නේ. අවසානයේ ජාතිකවාදීන් කොමියුනිස්ට්වාදීන් ඔක්කොම මේ ධනවාදයට අපුරු සෙට් කළා. මේ සියලුම හැම එක්කෙනාටම මොළයක් තියෙනවා. මේ කට්ටිය එක්කෙනෙක්වත් මේක නැහැ. දැන් මේ තියෙන්නේ ප්‍රොෆෙසර් කොල්ලින් ගුණරත්න. එයා මොකද කියන්නේ මේක? I am of the view that the information provided in the CYTM application would place its medical faculty or school on par with most Sri Lankan state medical faculties and better than some of them. අපේ සමහර රජයේ වෛද්‍ය විද්‍යාලයට වඩා
හොඳයි. මෙයා තවමත් මෙඩිකල් කවුන්සිල් එකේ ඉන්නවා. ආචාර්ය කොල්ලි ඉන්නවා. මට මොහොතකට ප්‍රශ්න මේ අවසානයේදී ප්‍රමිතිය පිළිබඳ මෙතරම් විවාද සම්පන්න දේවල් තියෙද්දී පවා කොහොමද මේ දරුවන් බඳවගෙන කියන හෙට දවසේ සිල්ලර කඩ දානවා වගේ වෛද්‍ය විද්‍යාල දාන්න පුළුවන් ඔබ කියන්නේ. ඉතින් ඕක ඔය සටන් පාඩයක් නේ ඔබතුමා කියන්නේ. දැන් මම පෙන්නලා දුන්නා ඒගොල්ලෝ කළා තියෙන වැඩ කොටස. මේක මම පිළිගන්නේ නැහැ කවදාවත් කඩයක් හේ කියලා. ඒ නිකන් ඔය අන්තරේයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයාව. නේ මම අහන්නේ මෙවෙන්න පටන් ගන්න කලින් රජය සමග විධිමත් ගිවිසුමකට එන්න ඕනේ නැද්ද? ඒ ගිවිසුම තුල මේ විදියටම තමයි කේඩියු එක පටන් ගත්තේ. දැන් ඒක පටන් ගත්ත කියලා මේක හරියන්නේ නැහැ. දැන් තව විශ්වවිද්‍යාල කීයක් දාලා තියෙනවද? මේ හැම එකක්ම දාලා තමයි රෙකග්නිෂන් එක ඉල්ලන්නේ. හොඳයි. නැත්තම් බොරු කැටුම් පතක් දැම්මයි කියලා ඒකට අනුමැතිය දෙන්න බෑනේ. හොඳයි. අපි ඒකනේ WFME ස්ටෑන්ඩඩ්ස් වල තියෙන්නේ ඒගොල් විසිට් කරන්න නැතුව මෙන්න මේව බලන්න. ඒ කියන්නේ ගුරුවරු ප්‍රමාණය කීයද ශිෂ්‍යයෙකුට? එතකොට මේ 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 මේවා දේශන ශාලාවල කොච්චරක් තියෙනවද මේ හැම එකක්ම එකේ බලනවා කොහොමද කියලා. නමුත් එමෙතුමනේ මේ විමල් කියන කාරණාව අපි ඉතාම සරලව කතා කළොත් හෙට දවසේදී තවත් කට්ටියක් තවත් එකක් අරිනවා. අවසානයේ තවත් තැනකද කියනවා ඒක ප්‍රමිතියට නෑ කියලා. ළමයි කී දෙනෙක් ලක්ෂ ගාණක් ගෙවලා අසන්න වෙලාද? වග කියන්න ඕනේ නැද්ද ආණ්ඩුව? මේකට උත්තරයක් දෙන්න. මේක වෘත්තීය ප්‍රශ්නයක්. ඔන්නේ මම අහන්න. මේක අද වෙලා තියෙන්නේ ඔක්කොටම වඩා මෙයා මේක දේශපාලන ප්‍රශ්නයක් කරගෙන. හොඳේ. ඒකනේ ස්ලෝගන්ස් එනේ තියෙන්නේ. දැන් ජනාධිපතිතුමා වහම හම්බ වෙන්න ආවම අන්තරේ කට්ටිය කියලා තියෙන්නේ මේකට විරුද්ධයි. ඒතකොට ජනාධිපතිතුමා කියලා තියෙනවා. එතකොට ඇතුලේ ඉන්න ළමයි එහෙමනම් ඕක අවුස්සි කරන්න බැරි නම් ආණ්ඩුවට ගන්න. එතකොට ඇහුවලු එතකොට අනිකුත් විශ්වවිද්‍යාල මේ රටේ හැදලා තියෙන අනිකුත් විශ්ව නෑ ඒවත් පස්සේ ඒවත් වහන්න අපි ක්‍රියා කරනවා. ඊට පස්සේ ඇහුවලු දැන් නිදා සෞඛ්‍ය කියලා තියෙනවා. එතකොට මේ පුද්ගලික රෝහල් ඒවත් වහන්න ක්‍රියාත්මක කරනවා. ඒ එක කතාවක් නේ. ඒ පැරණි සමාජවාදී ලෝකයේ තුරංගල ගිය සමාජවාදී සොදේ ඔබතුමාලා යන විදිහට හෙට ඕනම කෙනෙක් බයක් නැතුව විවෘත කරයි ආදර දවස ඔබතුමාලා දෙනවා කියලා. එහෙම නැත්නම් විවෘත කරන අයගෙන් එතනට යන දරු අසරණ වෙනවා. මේකට උත්තරයක් තියෙන්න ඕනේ. ඔව්. ඒකට උත්තර දෙන්න ඕනේ අපි නෙවෙයි. ආණ්ඩුව. ආණ්ඩුව. ආණ්ඩුවේ කියන්නේ දැන් අපි ක්‍රියා කරනවා. එදා මේක ආරම්භ කරේ කවුද? ගිය රජයනේ. ගිය රජය ආරම්භ කරේ. එතකොට අපිත් ඒ රජේ හිටියා. එතකොට ඒ ආරම්භ කළා. ඒක හොඳ මේ එකක් දුන්නා. කොහොමාරි මේ මේගොල්ලෝ ඇවිල්ලා ડોක්ටර් නෙවිල් ෆර්නාන්ඩෝ ඇවිල්ලා මේකක් ආරම්භ කරා. හරිද? එතකොට ඒකට කවුරුවකට විරුද්ධුන්නේ නැහනේ. එදා ඒවා ආරම්භ කරනකොට දැන් ওই මහාචාර්ය කාලපොන්සේක මහත්මයා මේ තියෙන කියපු කතා. මහාචාර්ය කාලපොන්සේක මහත්මයා කියන්නේ මම විරුද්ධ වුණේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට නෙවෙයි. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධියේ ඒ අයටත් පිරිනැමීමට. ඕක තමයි අපේ එදා මේ වේග. අපි සටන් වැදුනේ කොළඹ ඩිග්‍රී එක අරගොල්ලන්ට දෙනවට විරුද්ධව JVP එක අන්තරේ සටන් වැදුනේ ජනසතු කරන්න. අපි දෙගොල්ලක් ඔය. වෛද්‍යවරු කරේ නැහැ කවදක්වත් මේක. නමුත් අද රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙලා මහජන මුදලින් අධ්‍යාපන ලැබල වෛද්‍ය වෘත්තියට පිවිසෙන අතිබහුතරය පෞද්ගලික චැනල් සේවයේ තියෙනවා කියලා දැන් එතුමා දිගටම කියනවා. මේ තියෙන පෞද්ගලික වෛද්‍ය විලය පිහිටියුම් වරදක් ලෙස මා දකින්නේ නැහැ. එතකොට එම නිසා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයෙන් හානියක්ම සිදුවෙනවා කියන සංකල්පය මා තුළ නැහැ. දැන් එතන එතකොට සමහර තැන්වල එතුමා කියනවා මේක පැහැදිලිවම මම හිටිය මතවලින් වෙනස්. I had based my previous position are no longer valid. කලින් මගේ ස්ථාවර වැලිඩ් නෑ දැන්. The North Colombo Medical College demonstrated beyond doubt that the private sector is able to produce doctors who have proved themselves to be as well trained and as competent as those produced. දැන් අපි විරුද්ධ වුණ උතුරු කොළඹින් පවා පළවෙනි බැච් එකේ මහාචාර්යවරු 15 දෙනෙක් බිහි වුණා. ලංකාව විතර නෙවෙයි පිටරට විදේශ විශ්වවිද්‍යාල ඔක්ස්ෆර්ඩ් වල හිටන් මේ මහාචාර්ය ධූරයට පත් වුණ මහාචාර්ය අසීස් සිල්ලල්ලා වගේ කට්ටියත් බිහි වුණා මේකේ. හරි ඒක යගෙන ද ප්‍රයිවට් සෙක්ටර් ෂුඩ් බි අලවුඩ් රෝල් ඉන් ප්‍රොෆෙෂනල් ටර්ෂරි එඩ්යුකේෂන් ප්‍රිෆරබලි ඉන් පාර්ට්නර්ෂිප් විත් ද ස්ටේට් සෙක්ටර් දැට් වුඩ් බි අ ලිටල් මෝ කැපිටලිසම් ලෙට් අස් රිමෙම්බර් දැට් ඊවන් කාල් මාක්ස් ඩිඩ් නොට් අන්ඩර් එස්ටිමේට් ද ප්‍රොඩක්ටිව් පවර් ඔෆ් කැපිටලිසම් මේ එදා කිව්වේ. දැන් මේකේ බලන්න එතුමා පැහැදිලිවම කියන මේ තියෙන්නේ මේකේ තියෙනවා මේකට එතකොට මේ කලබ ගෑනිය මොකද? එතකොට එයා කියනවා හූ රන්ස් දිස් කන්ට්‍රි My answer is that it is in reality run by those who have no communication about using the weapon of manslaughter or the threat of murder in the ruthless pursuit of their objective. In the north, it is the LTT. In the whole of the country, it is the GMOA, the striking muscle of the SLMC. Medical council එක ආම් එක තමයි රජේ වෛද්‍ය නිදාන සංගමේ මේ දෙකම ruthless විදියට මිනි මරණ කණ්ඩායම් දෙකක්. අරගොල්ලෝ ආයුධ වලින් මරනවා මේගොල්ලෝ ලෙඩු මරනවා.
මේ කියන්නේ මම නෙමෙයි මහාචාර්ය කාල පොන්සේකගේ මතය. එතුමා අදත් මේ මතවල ඉන්නවා. එතුමා අපිත් ඒ කතා කරා. මේ එතුමා ඉන්නේ ඇත්තරම පැහැදිලි මතය. අපි ඉන්නේ මෙතන ස්ටෑන්ඩඩ් එක අපි කතා කරලා ඒකට විසඳුමක් දීලා මේ ප්‍රශ්නේ විසඳන්නට ඕනේ. දැන් ඉන්න තත්ත්වේ කියන අපි දැන් අපි පීඨාධිපති වරුන්ව කතා කරා. එතුමා මට මොහොතක් දෙන්න අපි විරාමයකට ආයතු විරාමෙන් පසු අපි තවදුරටත් පිළිපිටම දෝස සාකච්ඡා කරමු. සීමාවෙන් එහා දේශපාලන සල්කුණ දේශපාලන සංවාදයේ අද සහභාගීත්වය රජිත සේනාරත්න අමාත්‍යවරයා එතුමා සමග සයිතම් ගැන කතා නොකර කොහොමද? ඒ ගැනයි බොහෝ කතාව අපි ක්‍රියාත්මක කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. එමතුමනේ කාලෝ ෆොන්සේකා වර්තමාන වෛද්‍ය සභාවේ සභාපතිවරයා ගැන සාකච්ඡා කරා. මේ කාරණා ගැන පසුගිය තත්ත්වයන් වර්තමාන තත්ත්වයන් මේ සියල්ල සාකච්ඡා කරා. අවසාන වශයෙන් කොතෙල්ටද මේක ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ? දැන් ඇවිල්ලා තියෙන්නේ ඇත්තරම දැන් මෙතන කරුණු ප්‍රධාන කරුණු තුනයිනේ. ඒකෙන් දෙකක් සම්මතයි. පබ්ලික් මහජන සෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍ය විද්‍යාවත් මානසික වෛද්‍ය විද්‍යාවත් එතන. ඒ කරුණු දෙක ඉවරයි. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ සායනය. එතකොට මේ සායනික පුහුණුව කොහොමද දෙන්නේ? ඒකේ කරුණු දෙකක් තියෙනවා. දැන් ඉදිරියට යන ළමයින්ට අපිට තීන්දුවක් අරගත්තාම ඒක හරි. ඒ තීන්දුව අනුව ඒ පුහුණුව දෙන්න එතකොට මේ රෝහල එක්ක ආණ්ඩුවට ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ආණ්ඩුවට අරගෙන අපි යෝජනා කරේ එහෙමයි. රජයට අරගන්නවා. අරගෙන ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. අපි ඒ අතරේ තමයි මේ නඩු තීන්දුව ආවේ ඇත්තටම. අපි මේ සාකච්ඡා කරන ගැටවද. එතකොට ඒකේ ඒගොල්ලෝ ලෑස්ති අපිට දෙන්න නිකන්. එතකොට ඒගොල්ලෝ කිව්වා ප්‍රොෆ් යුනිට්ස් තියෙනවනේ මහාචාර්ය ඒකක. ඒවා පහ විතරක් ඒගොල්ලන්ට දෙන්න. හැබැයි ඒකෙත් රෝගින්නේ ඒගොල්ලෝ නිකන් බලනවා. ඒගොල්ලන්ගේ මහාචාර්යවරු. ඒගොල්ලන්ගේ 8 දෙනෙක් ඉන්නවා මහාචාර්ය. නමුත් අවසාන වශයෙන් මේ වෙනකොට මේට එරෙහිව මතයක් ගොඩනගන පිරිසේ ප්‍රධාන කාරණය තමයි හොඳයි. මෙතෙන් එහාට ප්‍රමිතිය හරි. නමුත් මේ දක්වා ඒක තමයි. ඒකට තමයි මම පීඨාධිපතිවරුත් එක්කත් කතා කරේ. එතකොට යම් කිසි ඒගොල්ලන්ට තව පුහුණුවක් දෙන්නට ඕනේ. නිකන් දෙන්න එවන්න බෑ ඒගොල්ලන්ව. හොඳේ. ඒ කියන්නේ ඇත්තනම සරලව කිව්වොත් අපිට මේක ප්‍රමිතියක් නැති වෛද්‍යවරුන්ව බිහි කරන්නට බෑ. මම ඉන්නේ ඉතාමත්ම ඉහළ ප්‍රමිතියකින් තමයි වෛද්‍ය විද්‍යාව මේව කරන්නට. වෛද්‍ය විද්‍යාවනේ ඉංජිනේරු විද්‍යාව උනත් එහෙමයි. එතකොට ඒක පුහුණු කරනකොට නමුත් ඒක අරගෙන වහන්නේ අරවයි මේවයි කියන එක නෙවෙයි. හරිද? දැන් සයිටම් එක වහන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සයිටම් එක වහනවයි කියන්නේ මෙවැනි ඒවා එකක්වත් හැදෙන්නේ නැහැ. එතකොට අර ඉතුරු 83ට තියෙන්නේ එකම වැඩේ පිටරට යන එක විතරයි. ඒගොල්ලෝ යන්නේ කොහටද? අපිටත් වඩා පහළ මට්ටමේ තියෙන බංග්ලාදේශයට. අපිට අතර පහළ මට්ටමේ තියෙන නේපාලේ තියෙන ගමක තියෙන විශ්වවිද්‍යාලයකට යන්නේ. ඒ වෙයින් එනවා. දැන් එදා මට විශේෂඥ වෛද්‍ය රත්නසේන මේ අපේ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමේ සභාපතිවරයා කියනවා. එයාට දැන් ළමයි දෙන්නෙක් ඇවිල්ලා පුහුණු වෙනවා මේ ටික අර විභාගෙට වාඩින්න ඉස්සෙල්ලා. ඒ දෙන්නගෙන් ඇහුවලු ඔයගොල්ලෝ ක්ලිනිකල් ට්‍රේනර්. කිව්වලු සර් මුළු වෛද්‍ය පීඨේම ක්ලිනිකල්ස් කරනවානේ සෙකන්ඩ් MBA එකෙන් පස්සේ ඉඳලා දිගටම ක්ලිනිකල් මුළු මේවෙකටම අපි ලෙඩුන් අතගාලා තියෙන දවස් දෙකයි. ලෙඩුන් අල්ලන්න බෑ. හරි? ලෙඩුන් අතගාලා තියෙන දවස් දෙකයි කියලා තමයි මේ මෙතන තමයි මේ වගේ අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ වෛද්‍ය පීඨත් මෙතන පිළිගන්නවානේ. දැන් පකිස්තානට යන එක්කෙනා බලන්න. පකිස්තානේ පිරිමි මේ පිරිමි කට්ටියට කිසිම දැන් ජිනෙනොප්ස් කරනවා නම් කාන්තාවන්ව පරීක්ෂා කරන්න එපා. ඒ පැත්තේ කිසිම කාන්තාවක් අල්ලන්න බෑ. ඒ වාටුවට යන්නත් බෑ. එතකොට ඒගොල්ලෝ පොතෙන් විතරයි කියවලන්නේ. ඉතින් මෙහෙ ඇවිල්ලා ඒ වෛද්‍ය පීඨ පිළියෙන්නේ මට ලක් වෙලා ඉවරයිනේ දැන්. ඉතින් ඒ නිසා ඇත්තටම ඒ කාලේ මොකද්ද කරේ තියුණ ක්‍රමවේදය තමයි මෙහෙ දෙනවා ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන් කියලා. මූලික ලියාපදිංචියක් දීලා ඒගොල්ලන්ට ඉන්ටර්න්ෂිප් එක දීලා ඊට පස්සේ තමයි රෙජිස්ට්‍රේෂන් එක දෙන්නේ. එතෙන්දී අර අපේ විශේෂඥවරු බලනවා මේගොල්ලන්ගේ ඉන්ටර්න්ෂිප් එක ඕන වෙලාවක දික් කරත හැකිනේ. පිළිගත්තේ නැත්නම් තව දික් වෙනවා අපේ කට්ටියට. ඉතින් එතකොට අන්න එතන තමයි මේ ප්‍රමිතිය ගේන්නේ මේ ක්ලිනිකල්ස් වලදී පැහැදිලිවම. ඒ මොකද අපි දන්නේ නැහැ එහෙ මොනවද කරලා තියෙන්නේ කියලා නේ. දැන් අද තියෙන්නේ අද ඇවිල්ලා මේ විභාගේ පාස් වෙනවා. පාස් වුණාම තියෙන්නේ කෙලින්ම රෙජිස්ට්‍රේෂන් හම්බ වෙනවා. මුල් සම්පූර්ණ ලියාපදිංචිය. එතකොට ඒගොල්ලෝ යනවා ගිහිලා කෙලින්ම ලෙඩු බලනවා. කිසිම කෙනෙක්ගේ යටතේ නැතුව කෙලින්ම ඒගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා ඒක ගිහිල්ලා ඊට පස්සේ අර වෛද්‍යවරුන් එක යටතේ හරි කෙලින්ම එතකොට තමුන්ගේ රෙජිස්ට්‍රේෂන් එක හම්බෙලා ඉවරයි. ඔව්තුමයි කියන්නේ මේ සියල්ලම වෙනස් විය යුතු වෙන්නේ. සෑහෙන්න වෙනස් වෙන්න ඕනේ. මේක දේශපාලන වශයෙන් වෘත්ති සමිති මට්ටමින් ගන්න ඕනේ තීන්දුව නෙවෙයි. මේක අපිට ඉඩ දෙන්න ඕනේ මේකේ පීඨාධිපතිවරු වෛද්‍ය සභාව අනිකුත් විශේෂඥවරු එක්කහුවෙලා මේක තමන්ගේ වෘත්තියේම ප්‍රශ්නයක් විදිහට සාකච්ඡා කරලා ගත යුතු තීන්දුව.
නමුත් මේ තීන්දුව ගන්න හදනේ පාර දිගේනේ. දැන් ඔබ කියන විදිහට සයිටම් නැතත් ප්‍රමිතිය ප්‍රශ්නයක් තියෙනවා. තියෙනවා. මොකද තාම ප්‍රමිතිය ගෙනල්ලා නැහැනේ. ඔව්. 2006 ඉඳලා අපිට ප්‍රමිතියක් නැහැ. වෛද්‍ය සභාව ප්‍රතිඥාවක් ලෑස්ති කළා නැහැ. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හොඳයි. සයිටම් දරුවන්ගේ දෙමාපියන් අඩුගානේ ප්‍රමිතිය අනුමත කළා තියෙන්නේ මම 2015 දී. ඉතින් 2006 ඉඳලා 2009 වෙනකන් අවුරුදු 9ක් මොනවද කරන්නේ මේ වෛද්‍ය සභාව? ඒකනේ එදා විජේදාස රාජපක්ෂ මහත්තයා කිව්වේ. විජේදාස රාජපක්ෂ මහත්තයාගේ කතාවේදී පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව එයා කිව්වා මේ මෙහෙම එක වෛද්‍යවරයෙක් මේ වෛද්‍යවරු වම් අත වෙනුවට දකුණු අත කපනවා වම් පියවරු වෙනුවට දකුණු අත වෙනවා පුළුන් කෑලි බඩේ යවුවෙනවා මේවට අමතරව එක වෛද්‍යවරෙක් මේව කළා එයාගේ ගාස්තු ගෙවන්න බැරි වුණාම එයාගේ අතේ තියෙන ලෙඩාගේ අතේ තියෙන උරලෝසෝ ගලවගත්තා එතකොට විපක්ෂයෙන් කිව්වා නලින්ද ජයසිංහ මන්ත්‍රීතුමා එයා නැගිටලා කිව්වා නෑ ওই වගේම නීතිඥවරු ඉන්නවා මේ ළඟදි මාළයක් අයින් කරලා ගත්තා එයාගේ ෆීස් මේ ගාස්තු ගෙව්වේ නෑ කියලා එහෙමත් වෙනවා එතකොට විජේදාස රාජපක්ෂ මහත්තයා කිව්වා පැහැදිලිව අන්න ඒක තමයි මේ වෙනස දැන් අපේ වෛද්‍ය අපේ නීතිඥ සභාව අවුරුද්දකට 7-8 දිනක්ගේ ඈ ලයිසන් කැන්සල් කරනවා හොඳේ ලියාපදිංචි කැන්සල් කරනවා මම අහනවා වෛද්‍ය සභාව කී දෙනෙක් ඔය කැන්සල් කරලා දිනනවද මේ කළන වැඩවලින් මට කියන්න කොයි අවුරුද්ද කොයි දවසේද වෛද්‍යවරයෙක්ගේ ලයිසන් කැන්සල් කරේ මේ වැරදි කරන ඒවා ඔය කියන මාළේ ගත්ත එක්කනාගේත් අද ලයිසන් එක කැන්සල් කළා අවුරුදු දෙකකට එයාට වෘත්තීය දෙන්න බෑ මෙන්න මෙතන තමයි වෙනස තියෙන්නේ ඉතින් ඒක මේ පිළිබඳව හොඳ ගතික ක්‍රියාවලියක යෙදෙන්නට ඕනේ. ඒක කතා කරන්න ඕනේ මෙතන නෙවෙයි. මෙතන කතා කරාම සමාජලාට හිතයි මේ මේකට මේ යන්න වෛද්‍ය සභාව. වෛද්‍ය සභාවත් එක්ක කතා කරලා අපි මේවා ඔක්කොම ඉවරුණාට පස්සේ මේ වෛද්‍ය සභාව හොඳ ශක්තිමත් වෛද්‍ය සභාවක් බවට අපි ගොඩනැගීමේ කටයුතු කරපිට කරන්න. හොඳ කොමනත් සයිටම් දරුවන්ගේ දෙමාපිය සංගමය ඔබෙන් නිෂේධ බලයේ ක්‍රියාත්මක කරන්නට ඉල්ලනවා. අපි බලමු උන් මොකද්ද කියන්නේ කියලා. වෛද්‍ය සභාව විසින් දුනු නිර්දේශයන් පවා මේ සියල්ලම සිදු වුණේ අමාත්‍යවරුන්ගේ අනුදැනුම ඇතිව. නඩුව ක්‍රියාත්මක වුණේ කිරියැල්ල ඇමතිතුමාගේ සෞඛ්‍ය ඇමතිතුමාගේ අනුදැනුම ඇතිව. සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ තියෙන ව්‍යස්ථාපිත ආයතනයක් තමයි වෛද්‍ය සභාව. වෛද්‍ය සභාව විසින් මේ දරුවන් ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීම සෞඛ්‍ය අමතිවරයාගේ බල රහිත කිරීමේ වැඩකටයුත්තක්. වර්තමාන තත්ත්වය තමයි මේ දරුවන් ලියාපදිංචි කළ යුතුයි. මේ ගත්ත තීන්දුවට ශේෂාධිකරණයේ වාරණයක් අරගෙන නැහැ. එතකොට අපිට ගැටලුවක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධව. ඇයි ඔහුගේ නිෂේධ බලය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? අද මේවන විට කැලෑ නීතිය රජ වෙලා තියෙනවා. කැලෑ නීතිය ඔස්සේ කියනවා මේ දරුවන් ලියාපදිංචි කරන්න එපා කියලා. හැම රෝහලකම කලුකොඩි දාලා තියෙනවා. එතකොට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බුදිද? කොන්ද තියෙනවා නම් කපන්න ගිහිල්ලා රෝහල් වල දාලා තියෙන කලුකොඩි බැනර් කපන්න ඕන. මේ රටේ පැහැදිලිව මම කියනවා මේකෙන් තරුණයින්ගේ ලේ ගංගාවක් වෙලා තමයි නැවත මේ රට නවතින්නේ. ඔබට දැන් ඒගොල්ලෝ දෙමව්පියන් ඔය තාම චෝදනා කරන විතරයිනේ. සයිටම් එක මට විරුද්ධව නඩු දැම්මනේ. සයිටම් එක මට දැම්මා. මොකද මට ඉස්සෙල්ලා හිටපු ඇමතිතුමා අපේ ජනාධිපතිතුමා ඒ වෙලාවේදී කියලා තිබුණා මේ ප්‍රශ්නේ ආවහම අපි උසාවියෙන් බාහිරව මේ ප්‍රශ්නේ අපි විසඳනවා. පබ්ලික් හෙල්ත් සහ ෆොරෙන්සික් මෙඩිසින් මේවට රෝහල් දීලා අපි ඒක විසඳන්නම් ඒ කියලා ලියුමක් දුන්නා. ලියුම දුන්නාම අධිකරණයේ සයිටම් එකත් එක්ක වුණා. අධිකරණය කිව්වා එහෙනම් ඔයගොල්ලෝ එළියේදී එක විශ්වවිද්‍යාලය ඇවිල්ලා අපිට වාර්තා කරන්න කියලා. නමුත් ඒක සිද්ධ. ඒ අතරේ චන්දාවා මහත්මතිවරණාවා මමත්තාවා විසඳුවේ නැහැනේ අවුරුද්දක් යනකම් විසඳුවේ නැහැ. ඒ වෙලාවේ සයිටම් එක නඩුවක් දැම්මම මටත් මගේ අමාත්‍යාංශ ලේකම්වරයාට තේරෙව්ව උසාවියට අපහාස කිරීමේ නීචෝදන. නීති යටතේ. ඒක දාලා කිව්වා මේ තීන්දුව ක්‍රියාත්මක කළ නැහැ කරේ නැතුව උසාවියට බොරු කියලා කරනවයි කියලා. නොකරයි කියලා අපහාස කිරීම. මේක ආව මට ආවා අපහාසයට අපාය. මම දන්නවනේ SBM එතුමාට වෙච්ච දේ මගදී මමයි ඒක ලංකා පුරාම එයාගේ කැඳුම් කරු විදිහට ඒ කැම්පේන් එක කරේ. ඉතින් මං කිව්වා මම උසාවිය මට ධන ගාපන් කිව්වොත් මං ධන ගහනවා. මට වෙන කරන්න දෙයක් නැහැ. ඒක අධිකරණයට අපි යටත්නේ කැමති වුණා හෝ අකමැති වුණා. ඒක නැත්තම් අභියාචනයි. මං කිව්වා වාම කියලා මං ඒගොල්ලන්ටත් වෛද්‍යවරු ඇති වුණා. ඒ වෛද්‍යවරුන්ට බලපෑම් කරා. දැන් අවිසාවෙල්ලේ ඒ වෛද්‍යවරුගේ ගෙවල් යන නෝනාට ලියුම් යවුවා මිනි ඔලු දාලා. එතකොට එක එක තර්ජන කරා. ටෙලිෆෝන් වලින් අරගෙන බැන්නා. කරොත් මරනවා අරවා මෙයා කියලා. එහෙම තියෙද්දිත් ඒගොල්ලෝ කරා මොකද අධිකරණ තීන්දුවක්. ඒ මට දුන්න තීන්දුව මම ඒගොල්ලන්ට පැවරුවා. ඕගොල්ලෝ කරන්න මේක.
ඒ අනුව තමයි විශ්වවිද්‍යාල කඩුවෙල දුන්නේ. ඉතින් එදා මට විරුද්ධව ওই විදියටම සයිටම් එක මට විරුද්ධව අපහාස කිරීම නැතර මට විරුද්ධව තමයි නඩුව දැම්මේ. ඒකෙන් මම බේරුනේ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළා. අද අදත් තියෙනවා මේ ප්‍රශ්නේ. අද ඔබෙන් අහනවා ඇයි ක්‍රියාත්මක නොකරන්නේ කියලා. ඒ විතරක් නෙවෙයිනේ අද ඕකෙන් විතරක් නෙවෙයිනේ දැන් අධිකරණ තීන්දුවක් දීලා ඉවරයි. දැන් මේ අධිකරණ විරුද්ධවට විරුද්ධ යනවනේ මේ වෛද්‍ය සභාව. මම ඒගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ තීන්දුව ගන්න. දැන් මගේ දැන් මම ඕකට විරුද්ධ නම් හරිද? මම එහෙමනම් මොකටද දැන් මම මේ වගේ අන්තගාමී විදිහකට මම ඉන්නවා නම් ඒගොල්ලනේ ඒකනේ ඒගොල්ලෝ බනින්නෙත්. එතකොට කවුද මේ කවුද කාලෆොන්ස් එක මහත්තයාගේ කාල පරිච්ඡේදය දික් කරේ? ඒත් මමනේ. මට දෙවුණානේ ගෙදර යවලා වෙන හිතවත් මේකට සම්බන්ධ කෙනෙක්ට ලබා දෙන්න. එදා ඒක මං කරේ නැහැ. එහෙම මම හැසිරෙන්නේ නැහැ මේ වගේ වෘත්තියම කරුණු වලට. ඒ වෘත්තියම කරුණු වලට මම වෘත්තියමේ විදිහට මම ඉදිරිපත් වෙනවා. දැන් මෙතන මගේ ගාව තියෙනවා මේ ලියමන. මට මේ හොයාගන්න බෑ මේ. ඒකේ තියෙන්නේ කෙලින්ම මේ තියෙන්නේ. මේකේදී මම ගන්නවා secretary health. Please extend bearer's term by another 6 months. තව මාස 6කින් මේගොල්ලෝ ඉල්ලීමක් කරා මේ අර්බුදේ ඉවර වෙනතුරු මෙයාව තියාගන්න ඉඩ දෙන්න කියලා. මොකද ඒක ඉල්ලීමක් කරේ මගේම මහජන සම්බන්ධතා නිලධාරි කවුද? දොස්තර උපුල් ගුණසේකර. එයානේ අද සයිටම් එක මේ වහන්න මේ කියන ස්ථාවරයේ ඉන්නේ. එහෙනම් දැන් මේ මිනිහට මට කතා කරලා කියတဲ့ගෙන ඕයි තම්සේ කොහොමද කියලා. එයා ප්‍රකාශයක් කරා. එයා එක සැරයක් මම පිටරට ඉන්නකොට ඇහුවා මෙන්න මේකයි සර් කියලා. මං කිව්වා ඔයාගේ මතේ ඔයා ප්‍රකාශ කරන්න. ඔයා මට එක්ක අහු වෙනකොට මම කොන්දේසියක් දැම්මේ නැහැ නේ ඔයාට මේ සයිටම් එකට මේ එකග වෙන්නේ කියලා. ඉතින් මට අද දැන් ඒක කියන්න බෑනේ. එයා බොහොම උදව් කරා 8 වෙනිදා ජයග්‍රහණය සඳහා මට. එයා වෛද්‍යවරු දෙන්නෙක් නායකත්වය දුන්නා. එයාව මම මහජන සම්බන්ධය. එයා තමයි ඉස්සර ජනතා රාජ්‍ය වෛද්‍ය නිලධාරින් සංගමේ හිටපු ලේකම්. එතකොට අනිත් එක්කෙනා දොස්තර සුසිසේන රත්න. එයාව මම දැම්මා විධායක අධ්‍යක්ෂක කළා ජයවර්ධන පුරවාලේ. එයාත් හොඳ මේ GMO එකේ හොඳ නායකයෙක්. මේ ඔක්කොම දැන් ඒගොල්ලෝ ප්‍රශ්න තියෙනවා. බලාගෙන ගියාම ඔබතුමාගේ වටේ ඉන්න අයගේ ස්ථාවර නෙමෙයි ඔබතුමා ඉන්නේ. ඒගොල්ලන්ට වැරදිලාද ඔබතුමා වැරදිලාද? දාස දාස ගැටුණාවේ නිදාස දාස ඉදිරියට යාවේ. මම කිසිම දිවිදයකින් බල කරන්නේ නැහැ. දැන් උපුල් ගුණසේකර මහත්මයා මාත් එක්ක බොහොම හොඳට ඉන්නවා මේව කරනවා. හැබැයි එයා ගිහිල්ලා එයා කාලෆොන්ස් එකට එහා. කාලෆොන්ස් එක මහත්මයා ඉන්නේ බොහොම මැදතනක එතුමා ඉන්නේ දරුපු ස්ථාවරයේ තමයි එතුමා ඉන්නේ. මේක හොඳ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තබා ගත යුතුයි. අපි ඉන්නේ එතන. උපුල් ගුණසේකර ඉන්නේ වහන්නේ කියලා. එතන ඉන්නේ. හොඳයි දැන් මට අදත් කිව්වා ටෙලිෆෝන් කෝල් එක මගේ නෑදෑයෙක් කිව්වා එයා ආචාර්යවරයෙක් කියලා දිනවා. එදා මම කවුන්සිල් එකට ආව හෙඩීස්ලා. ආවා ඩීස්ලා ඔක්කොම කට්ටි එනවනේ. මේ මට කියන්නේ මගේ PRO තමයි ඉතත් දරුණු විදියට වෛද්‍ය සභාව තුල මේකට සයිටම් එකට විරුද්ධව කතා කරේ. මං කිව්වා මම දන්නවා. ඒගොල්ලෝ හිතන්නේ මම දන්නේ නැතුව එයා හොරෙන් කරන නෑ. එයා එම් ප්‍රසිද්ධිය කරන්නේ. ඒ හැබැයි එක කියලා තියෙනවා මං ඉතින් කියලා තියෙනවා ඔයා ඔයාගේ මතය ප්‍රකාශ ඒක ඔයාගේ වැඩක් ඒක බලෙන් කරන එක හරිය නෑනේ එයාත් වෛද්‍යවරයෙක්නේ ඉතින් එයා හිතන විදිහට ඒක තියෙනවා එයා ඉන්නේ ඉතාමත්ම නරකම තැන වෛද්‍ය සභාවේ ඉන්නේ ඉතාමත්ම මේ එක අන්තගාමීව ඉන්න එක්කෙනා තමයි උපුල් ගුණසේකර මට මොහොතක් දෙන්න වෛද්‍ය සභාව ගැන කතා කරන්න දෙන්න ඔබට දෙමාපියන්ගේ පැත්තෙන් කියනවා ඔබට ඇමතිවරයා හැටියට ඔබේ නිෂේධ බලය පාවිච්චි කරන්න කියලා ඒ වගේම මට මොහොතක් දෙන්න වෛද්‍ය සභාව වෛද්‍ය සංගමයේ ඔවුන් කියනවා වෛද්‍ය සභාවේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා අපි ඔවුන්ගේ කාරණේ බලමු. සෞඛ්‍ය ඇමතිවරයාගේ නිල වගකීම වෛද්‍ය සභාව ලබා දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීම. මේ ආයතනය ජනසතු කරන්න. ප්‍රමිතිය නැති තැනක් මෙතනින් වෛද්‍යුරු පිට වෙන්න බෑ කියන කාරණේ. තේරුම් ගන්න ඕනේ අපි පපුව අමාරු ඇදිච්ච ලෙඩෙක් ගෙනාවම බෙහෙත් ගැන සාකච්ඡා කර කර ඉන්නේ. ලෙඩා මැරෙන්න කලින් බේරන්න ඕනේ. මේක ලෙඩා වැඳ උඩ තියාගෙන දෙන්න බෙහෙත මොකද්ද? පොත ගේන්න. ඒව බෑ. සෞඛ්‍ය අමාත්‍යතුමා හැටියට ඉන්න දන්ත වෛද්‍යතුමාට ඇතුළු මේ සියලුම පාර්ශවවලට අපි පැහැදිලි කළා කියලා තියෙනවා. ඉවසන්න ඕන ප්‍රමාණයට ඉවසලා තියෙන්නේ. දීප ව්‍යාප්ත වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට අවතීරුන්නේ. අවම වශයෙන් හානියට පත් වෙන්න පුළුවන් ඌව පළාතෙන් පටන් ගත්තා. හැබැයි අදත් මේ සම්බන්ධයෙන් පැය 48කදී අපි ඒකයි කියන්නේ ජනාධිපතිතුමාට මේ අමාත්‍යාංශ දෙක පැය 48කට ගන්න පැය 48කට අරගෙන සාධාරණ ඉෂ්ට කරලා නැවත ලබා දෙන්න. හැබැයි ඔබතුමා පැය 48කට හො නොගත්තොත් මේ යන ක්‍රියාවලිය හරහා රට තුල මතුවෙමින් තියෙන අර්බුදය විසඳන්න බැරි වෙයි. අවසානයේ පේනවනේ ඉතින් අද වෛද්‍යවරුන්ගේ සංගමය කතා කරන්නේ දේශපාලන කරුණුනේ. ඒගොල්ල ප්‍රශ්නේ විසඳන්න නෙවෙයිනේ. ඇමති මණ්ඩලයේ ඒගොල්ල තෝරන්න හදන ඒගොල්ලෝ තෝරන්න අපිට ජනවාරි 8 වෙනිදා හිටියයි. ඔය පුද්ගලයෝම තමයි අපේ ලේ බැංකුවට කඳවලා ඈ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙනියන්න බැරි මේ පිටකොන්දක් නැති මේ පුද්ගලයාට පුළුවන් ද ජනාධිපතිකම කරන්න කියලා ඇහුවා.
හරිද? ඔయిత වඩා ඒවා කිව්වා. එතුමාගේ වෘත්තිය හිටන් අරගෙන පහර ගැහුවා. ගහලා සියලු වෛද්‍යවරුන්ට කිව්වා. නමුත් ඒගොල්ලන්ගේ ඒවා ඇහුවේ නැහැ. එදා වෛද්‍යවරු. වෛද්‍යවරු අපිත් එක්ක නියුටවුන් හෝල් එකට ඔක්කොම වෛද්‍යවරු කැඳවලා සියලුම වෛද්‍යවරු අපිත් එක්ක හිටියා. 85%කට වැඩි වෛද්‍යවරු අපිත් එක්ක හිටියා. මොකද ඔවුන් බුද්ධිමතුන්. දැන් මේ කියන පුද්ගලයෝම තමයි මේ විදිහට කාළු පොන්සක මහත්වයට දිව්වේ. මේ තියෙන එදා කියපු එක. මේ 2011 දෙසැම්බර් මාසේ 29 වෙනිදා කාළු පොන්සක මහත්මයාව සභාපති ධුරයට පත් කරපු වෙලාවයි. අපි ඔක්කොම මමත් ඒක මේ රෙකමන්ඩ් කරලාපු එක්කෙනෙක් තමයි එදා කාළු පොන්සක මහත්මයා දාන්නේ කියලා මෙතන. එදා මොකද කිව්වේ GMO ජෙනරල් සෙක්‍රටරි yesterday caution that the appointment of Professor Carlo Fonseca to the Sri Lanka Medical Council was an insensible decision taken by the government. Doctor, he said that the future of medical profession was at stake. ඒ කියන්නේ අන්තිම අසංවේදී වැඩක් මේ කරේ. අනිත් එක මේවා. තව කියනවා මෙයාගේ political affiliations තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා medical association, ශ්‍රී ලංකා medical council, ශ්‍රී ලංකා medical association, ශ්‍රී ලංකා college of surgeons, ශ්‍රී ලංකා dental government dental surgeon, university deans of all faculties of medicine, ශ්‍රී ලංකා dental surgeon මේ ඔක්කොම විරුද්ධව හිටියා මේගොල්ලන්ට එකට කතා කරගෙන. ඉතින් දැන් මේ දවස්වල කියනවනේ කාළු පොන්සක වයින් කරන්න කියලා. දැන් කාළු පොන්සකව කරේ තියාගෙන. හැබැයි මෙතනින් ගන්න පුළුවන් එක කාරණාවක් තියෙනව නේද? දවස් දෙකෙන් කරන්න පුළුවන් වැඩේ කරන්නේ නැහැ කියන එක නේද මෙතනින් ගන්න තියෙන්නේ. දැන් එයා කියනවා මට නෑ. එහෙමනම් මට අනිත් ඒවාටත් පුළුවන්. අනිත් එක කොහෙවත් නෑ වෛද්‍ය සභාව කියන එක මං කරන්නේ කියලා. ඒකේ තියෙන මං කියන එක වෛද්‍ය සභාව කරන්නේ කියලා තමයි මේ ආඥාබනතේ තියෙන්නේ. මං එහෙම කරන්නේ නෑ. ඒ බලය තමයි එදා SP සනා කැමතිව පාවිච්චි කරේ. පාවිච්චි කරපු හින්දා තමයි මේක ඩිග්‍රී බෝඩින් මේ වේකට පත් උනේ. හොඳයි එමුතුමනි අපි අවසාන දෙපාර්ශ්වයෙන් ඔබතුමාට යෝජනා දෙකක් කියන එක පැත්තකින් කියනවා දේමාපියෝ කියනවා නිෂේධ බලය පාවිච්චි කරන්න කියලා අර පැත්තෙන් කියනවා වෛද්‍ය සභාවේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා. කොහොමද අවසාන වශයෙන් රටේම දරුවන් පිරිසක් තමයි දැනට මේකෙන් අධ්‍යාපනය ලැබලා එකතැනක හිර වෙලා ඉන්නේ. අවසාන වශයෙන් මොකද්ද ඔබතුමාගේ තීන්දුව කොතනටද යන්නේ? දැන් තීන්දුව මේකයි. දැන් මේ රෝහලට යම්කිසි ප්‍රේමයක් තියෙන දැන් මම කතා කරා පීඩාධිපතිවරුන්. පීඩාධිපතිවරුන් මට එක පොරොන්දු වුණා යම්කිසි විසඳුමක් එක්ක සති දෙකකින් හම්බෙන්න. ඊට පස්සේ මම කතා කරා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. ඒගොල්ලෝනේ මේ තීන්දුව ගන්න ඕනේ. ඒතකොට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් කිව්වා ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ යෝජනා ගේනවා පුළුවන් නම් ඒ කණ්ඩායම් දෙකම එකට වාඩි කරන්න. වාඩි කරලා අපි එක තීන්දුවකට එමු. මම හිතන්නේ වෛද්‍ය සභාවේත් අවසාන තීන්දුව ඒක තමයි. ඒකත් වෛද්‍ය සභාවත් පෙරේදා මේක අපැලට යන තීන්දුවත් එක්කම කිව්වේ මේක ඒ දැන් එතෙන්දි ඒකේ කතා වෙලා තියෙනවා. මොකද මේ අපැල දිනනවායි කියලා එකක් නැහැනේ. leave to proceed හම්බ වෙනවද කියලාත් නැහැ. ඒකට වෛද්‍ය එතන ඉන්න නීතිඥවරයත් කියලා තියෙනවා 50ට 50. leave to proceed. එතකොට ඒ නිසා මේ කාල පරිච්ඡේදය තුලදී යම්කිසි විසඳුමකට අපි එන්න ඕනේ මේ පිළිබඳව. මොකද මේ තීන්දුව වෙනස් වුණේ නැත්තම් appeal උසාවියේ තීන්දුව ක්‍රියාත්මකයි. මේක පිළිගන්නේ කියන එක. එතකොට අපිට පිළිගන්න වෙනවා. ඊට පස්සේ මට එන ලියුම තමයි මේගොල්ලෝ කියයි ආපහු යයි උසාවියට. ගිහිල්ලා කියනවා උසාවියට අපහාස කිරීම ප්‍රිල මට නඩු දානවා. මට සහ ලේකම්වරයාට හරි මෙඩිකල් කවුන්සිල් එකට නඩු දානවා කිව්වොත් එතකොට මොකද වෙන්නේ? එතකොට උසාවිය ගිහිල්ලා අපි හිරේ යන්නේ මේක නැහැ කියලා. එතකොට කරන්න ඕනේ. ඊට වඩා හොඳයි ඊට ඒ වෙනකොට යම්කිසි විසඳුමක් අපි ලෑස්ති කරලා උසාවියට කියන්න ඕනේ පොඩ්ඩක් අපිට කල් දෙන්න. අපි මේකේ ප්‍රමිතිය උසස් කරලා මෙන්න මේ කාම වේදේ තියලා මේක කරනවා. මේක නීතිමය ප්‍රශ්නයක් දැන්. මේ සරල විදියට කතා කරලා බෑ මේ විදියට. ඔබ කියන්නේ ඒ නිකන් මයික්‍රොෆෝන් ටිකක් අරගෙන නිකන් කියෙව්වයි කියලා හරි ලේසියි. ඒ සඳහා වූ සාකච්ඡාව ක්‍රියාත්මකයි කියන කාරණේ ඔබ කියන්නේ. ඔව්. දැන්ට අපි ඒක ආරම්භ කරලා තියෙනවා. හොඳයි අපිට. දැන් වෛද්‍ය සභාව දැන් GMO එක කියනවනේ මේ හෙට බහිනව අනිද්දා බහිනව කියලා. මේ GMO එකේ ලෙටර් එක ඒ කාලේ ගහපු එක. 2015 මාර්තු. ඒකේ ගහන්නලා තියෙන්නේ මොකද්ද මේ චාට් ගහලා. ඒගොල්ලෝ කියනවා මේ තමයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ ස්ට්‍රයික් කරපු කල්ලා. ස්ට්‍රයික් කළා දිනාගත්තේ නැහැ. දැන් මේ ස්ට්‍රයික් නොකර හොයන මේ තියෙන්නේ මේ chain of strikes. නමුත් එහෙම ජයග්‍රහණයක් නැහැ. මේ තියෙන්නේ more diplomacy. එතකොට ජයග්‍රහණය කළා තියෙන හුඟක් ඒවා. මේ වගේ තියරි ගහපු කට්ටිය තමයි දැන් මේ කියන්නේ කතා කරලා ඉවරලා අපි හෙට බහිනවා අනිද්ද බහිනවා මේගොල්ලෝ කට ඇරියොත් කියන්නේ බහිනවා. එදා අපි තීන්දුව ගත්තේ අපි ඉන්න කාලේ අපි රත්නප්‍රිය මාතුරු කතා සාකච්ඡා කරලා ඇමතිවරුත් එක්ක කතා කරලා මේව කරලා ජනාධිපතිවරුත් එක්ක කතා කරලා ඔක්කොමත් එක්ක කතා කරලා අවසානයේදී කරන්නම බැරි නම් අවසාන එකක් වශයෙන් තමයි තියුනේ. ඒ නිසා අපි පිළිබඳව විශාල අනුකම්පාවක් රජය එදා හැමදාම දැක්වුවා. මොකද කරගන්න දෙයක් නැතුව මේ කට්ටිය දින. අපේ ආණ්ඩුවේ කොටසක් අපිත් එක්ක. දැන් මේගොල්ලන්ගේ එහෙම නැහැ නේ. මේගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්නේ බහිනවයි කියන එකනේ.
මේ අද අද කම්කරු පන්තියේ වෘත්ති සමිතියවත් මේ වගේ කතා කරන්නේ නැහැ. අද අපිත් එක්ක ඉන්න කම්කරු පන්තියේ වෘත්ති සමිති ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්නේ අද ඊට වඩා බොහොම බුද්ධිමත් අන්දමට, වැදගත් අන්දමට කතා කරන්නේ මේ ප්‍රශ්න විසඳ ගන්නට. ඒක බැරි වෙන තැනකට ඒගොල්ලෝ එළියට බහිනවා. ඒක වැරද්දක්. ඒක ප්‍රශ්නයක් නැහැ. 100 ගාණක් තියෙන වෘත්ති සමිති මේ අමාත්‍යාංශේ. ඉතින් දැන් එහෙම බැහිල්ලක් නැහනේ. නමුත් මේගොල්ලන්ට ඕනේ කොහොම හරි බස්ස ගන්න. මොකද මේගොල්ලන්ට දේශපාලන අරමුණු තියෙනවා. මොකද මේ ආණ්ඩුව ඒගොල්ලෝ මේ කැමැත්තකින් ආපු ආණ්ඩුවක් නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ මොකක් හරි කළා අරවා මෙයා කළා මහින්ද රාජපක්ෂ ආවිල්ලා ඔක්කොම කරගනී කියලා. ඒකයි තියෙන්නේ ඉතින්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයත් පෑදලියෝ කියලා තියෙන මේ නඩු තීන්දුව ක්‍රියාත්මක කරන්නයි කියලා. ඒක තමයි එයා කියලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. එයාත් කියලා තියෙන්නේ. ඔබ කියන්නේ බැලු බැලමට ස්වාධීන හිටියට ඔවුන් පිටුපස කිසියම් දේශපාලන නැහැ. මේ විදිහට කතා කරාද මහින්ද රාජපක්ෂේ කාලේ? දැන් මේ සයිටම් එක අපිද හැදුවේ? දැන් මේ අධිකරණ තීන්දුවේ අහනවා 2011 ඉඳලා ওই වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මොකද කරේ කියලා විරුද්ධ වුණා නා. එදානේ විරුද්ධ වෙන්න තිබුණේ. එදා විරුද්ධ වෙලා ওই විදියට කරා නම් මේ අද වෙනතුරු විසඳුමක් ගන්න තිබුණානේ. ඇයි මේ අපේ ආණ්ඩුව එනකන් හිටියේ මේක විරුද්ධ වෙන්නේ? එදා මොනවද කතා කරේ? එදා KDU එකට මොනවද ඒක දුරකථන ඇමතුමයි දුන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ. අහන්න නැද්ද කියලා? ආ කතා කරා මේව කරා කෙලිම එන්නේ කිව්වා ඔක්කොම හොඳයි කිව්වා. අද දවසේදී කාලෝ ෆොන්සේකා මහතා එතුමා ළඟ තියාගෙනම කිව්වා මේ එහි ප්‍රමිතිය හොඳයි ඒ නිසා අපි KDU එකට අවස්ථාව දුන්නේ කියලා. කවුද? කාලෝ ෆොන්සේකා. කොයිද වෙන මොනවා කියන්නේ දුන්නට පස්සේ. මේ තියෙන්නේ මේ අධිකරණ මේවේක මෙන්න බලන්න හොඳද නරකද කියලා. Taking in no consideration the facts presented and the tour of the facilities available at the Faculty of Medicine KDU, the visiting team considered that the FOM KDU would be able to produce competent military doctors. එතනද ගිහිල්ලා එහෙමම කිව්වා. ඒ කියා මේක ඉතාමත්ම හොඳයි මේකේ ප්‍රමිතිය කියලා. හොඳේ. When going through the report consists of only 2 pages, this court observed that the said investigating team to reach the above conclusion. මේ තීන්දුව යන්න ගියේ පිටු දෙකයි. හොඳේ පිටු දෙකක තීන්දුවක් මේ තියෙන්නේ මේකේ හොඳද නරකද කියලා. Above conclusion. They have considered the facilities at FOM KDU in only 2 paragraphs, paricheda dekai, of their report and come to a conclusion that the facilities provided for training were found to be very high standard. Itamat mihelai. Even prior to the construction of the 700-bed teaching hospital, which was due to be completed in the year 2015. Edas pahalavedi ivara karanna thiyuna rohala, rohale vittiyakwat nathuwa thamai me thindu dunne eda KDU ekak hondai kiyala. මේ තියෙන අනිත් when considering the 2 reports referred to above, it appears that one report has been made after inspecting Saitam and the other after inspecting KDU, but 2 different standards have been used when preparing those reports. මේ තියෙන මේ අධිකරණය කියනවා මේ දෙකම ගිහිල්ලා බලලා reports දෙකක් දැම්මා. ඒ දෙකේ ප්‍රමිතිය දෙකක්, එකකට තියෙන ප්‍රමිතිය නෙවෙයි අනිත් එක. එකකට කියනවා රෝහලේ තියෙන ඇඳම්මදි කියලා. අනිත් එකට රෝහලක් ඇත්තම නැතුව පිළිගනිමු. ගරු අමුතුමනේ මට මෙහෙම ප්‍රශ්නයක් මතු කරන්න හිතනවා. දැන් ඔබ කියනවා ප්‍රමිතීන් දෙකකට තමයි මේ වෛද්‍ය සභාව ක්‍රියාත්මක තියෙන්නේ. මම නෙවෙයි මේ තීන්දුව. හොඳයි. අධිකරණයේ මේ තීන්දුව ඔබ උපුටා දක්වමින් සඳහන් කරනවා. හැබැයි ප්‍රමිතීන් දෙකකට කටයුතු කරපු අයෙක්ව ඔබ නැවත සේවයේ දික් කරනවා. නෑ, ඒක මේ වෛද්‍ය සභාවේ මට ඉල්ලීමක් කරානේ. මේ තියෙන වෛද්‍ය සභාවේ කට්ටිය කීප දෙනෙක් එක්කව වෙලා අස්සම් කළා මගෙන් ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීම කරනකොට ඔබ සලකා බලන්නේ නැද්ද අනිත් කරුණු? නෑ, ඉතින් මම බැලුවේ මෙඩිකල් කවුන්සිල් එකට අවශ්‍ය එක්කෙනා මෙඩිකල් කවුන්සිල් එකට දෙනවා මිසක් මට අවශ්‍ය එක්කෙනා දීලා වැඩක් නෑනේ. රටට අවශ්‍ය කෙනා නේද දීන්නේ? නෑ නෑ, කාලෝ ෆොන්සේක මහත්මයා හොඳ මහත්මෙක්. මම තාමත් එතුමා හිටනවා, එතුමා මුල් තාවරට ඉඳලා මේක ප්‍රශ්නේ විසඳයි කියලා මං හිතනවා. එතුමා නරක මිනිසෙක් නෙවෙයි, එතුමා හොඳයි. එතුමා බොහොම මධ්‍යස්ථ මේ පිළිබඳව බුද්ධියක් තියෙන පුද්ගලෙක්. නමුත් මේ කාරණාවේදී විදි දෙකක් නෑ, ඉතින් ඒ බලපෑම් නේදා තියුණ. එදා මේ තුවක්කු බටේත් එක්කනේ මේ තීන්දුව ගන්න තියුදේ. කී දෙනෙක් එහෙම තීන්දුව ගත්තද ඉතින්? එහෙන් බැලුවොත් ඒවත් නිවැරදි කළ යුතු. හොඳයි, අපිට තවත් විරාමයකට අවස්ථාව දෙන්න. සංකුණ සීමාවෙන් එහා දේශපාලන අධිවරාත්‍රී 12ටත් පාසන්න වෙලා සීමාවෙන් එහා දේශපාලනයේ සලකුණ දේශපාලන සංවාදයේ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනවත් මහතා සමගින් සාකච්ඡාව. එමුතුමනි, අපි සයිටම් ගැන සාකච්ඡාව පැත්තකින් තියමු. දැන් අපිට බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරන නිසා පහුගිය අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදීම හොරණ ටයර් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් කාරණා මත වුණා. අපි ඒ කාරණා දෙක අපි බලලමු ඉස්සෙල්ලම. සූදානම් මේ කාරණා බලන්න.
අගමැතිතුමා ඇත්තටම එදා උදේ තමයි දැනගෙන තියෙන්නේ මේ පුද්ගලයා කවුද කියලා. ඒක කන්සිඩර් කර කර හිටියා මේකට යනවද නැද්ද කියලා. නමුත් ඒක ගිහිල්ලා චෙක් කරලා බලනකොට අගමැතිතුමා පිළිගැනුමු කියලා එකකව ගහලා මේව කිරීමේදී ඒකට නාවිත් ඉන්න එක හොඳ නැහැ කියලා තමයි අවසානයේ තීන්දුව ගත්තේ. ඇත්තටම ඇමතිවරු තමයි ඒවට වග කියන්නට ඕන. අනිත් කිසිම කෙනෙකුට එහෙම රුපියල් 100ට අක්කර දෙන්න බෑ. ඒ ජාතික ප්‍රතිපත්තියක් ඇදුවා. ඒ ජාතික ප්‍රතිපත්තිය තියෙන ඉඩමක් දෙන කොම විධික්‍රම ඔක්කොම දීලා තියෙන රජය. ඒක නොදැන තමයි මේ කවුරු හරි මේ වැඩේ කරේ. ඇමතුම අගමැතිවරයා නොදැන එතනට එක්කන් ගිය ඇමතිවරු කවුද? ඒක තමයි මම මේ දැන් ඒක අද හොයා ගන්නවා. නෑ ඇමතුම දැන් මේ ගනුදෙනුව අත්හිටුවලා තියෙන්නේ. නෑ ඒක ඉස්සෙල්ලා ගනුදෙනුව මේව කර ගන්න ඕනේ ඉඩම හම්බ වෙන්නේ අක්කරේ රුපියල් 100. එහෙම දෙන්න නීතියක් නෑ මේ රටේ. අවසන් වරට පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දුක්මාන් කුමාරමේ කොරණ සෑර්කම්හල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ අයිතිකාරයා ගැන දැනගෙන හිටියේ නැහැ කියලා මම මගේ ප්‍රකාශය ස්ථිර කරනවා. මලික් සමරේන්ද්‍ර මාධ්‍යවරයා පැහැදිලිව කියනවා ජනාධිපතිවරයා අගමැතිවරයා දැනගෙන හිටියා කියලා. මං කරපු ප්‍රකාශය හොඳට කියවන්නකෝ. මේ නන්දනයි කියලා දන්නවා. මේ නන්දන කවුද කියලා දැනගෙන හිටියේ නැහැ කියලානේ මං කිව්වේ. මෙයා තමයි අර බැසිල්ගේ එක මේ ගනුදෙනුවේ හිටපු චූදිත පුද්ගලයා කියලා දන්නේ නැහැ. එච්චරයි. හැබැයි මේ ප්‍රකාශයෙන් ඔබතුමා කියනවා එක කොටසක් අගමැතිතුමාව රවටමින් මේ ක්‍රියාවලියේ ඉතින් ඒකනේ කළා ඒකද? දැන් චෝදනා කරන්නේ මලික් සමරේන්ද්‍රම අමාත්‍යවරයා මේ කාරණේදී මේ ආකාරයට ඇතුළත් කරනවා. මං හිතන්නේ මාධ්‍යවේදීන් හරි බුද්ධිමත්. කොමාරි ජනාධිපතිතුමා කිව්වා ඒක නවත්තන්න කියලා. ඇතුළේ සිදුවෙලා තියෙන දේ මම දන්නේ නැහැ මොකක්ද කියලා. ඔබතුමා මාධ්‍යවේදීන්ගේ බුද්ධි අත්‍යාසය පරීක්ෂා කරනවා. එමත්තුමනි මොකද්ද මේ හුටපටය? දැන් ඕක තියෙන්නේ දැන් මේ ටයර් කම්හල මම නම් මට්ටම් ආරංචි ඒගොල්ලෝ යම්කිසි මුදලක් තැන්පත් කරයි කියලා කියනවා. මට නම් දන්නේ නැහැ එහෙම තැන්පත් කරයි කියනවා කියලා. මට ජනාධිපතිතුමා කිව්වේ කෙලිම මේකට ආයෝජන මණ්ඩලයේවත් අනුමැතිය ලැබිලා නැහැ. එතකොට ආයෝජන මණ්ඩලයේ අනුමැතියක් නැතුව කිසිම ව්‍යාපෘතියක් මේ රටේ ක්‍රියාත්මක කරන්න බෑ. අනිත් එක මේක එන්න ඕනේ. ඒක අගමැතිවරයා යන්නේ ඒ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහාද? නෑ, ඒ උදේ තමයි කවුරු හරි මට මතක නෑ දැන් කවුද කියලා තව ඇමතිවරු අසා කට්ටිය ඇවිල්ලා කියලා තිනවා මේ අද මේ කම්මලේ මේ නන්දන කියන්නේ මෙන්න මේ පුද්ගලයා කියලා. ඒතකොට තමයි ජනාධිපතිතුමා දන්නේ. මොකද ජනාධිපතිතුමාට උවමනා වුණා මේ ජනවාරි 8 වෙනිදා අවුරුද්දට යම් යම් ව්‍යාපෘති ආරම්භයි. ඒතකොට එක්ස්ප්‍රෙස් වේ එක හැදුවා. ඒතකොට මේ වාහන කම්මල මේක හම්බන්තොට ව්‍යාපෘති ආරම්භ කිරීම නොයෙකුත් දේවල්. එතකොට ඒකත් එක්ක දාලා තමයි මේක කරේ. නමුත් අග්‍රාමාත්‍යවරයා එදා උදේ තමයි දැනගෙන තියෙන්නේ. දැන් අග්‍රාමාත්‍යවරයාට ඊට පස්සේ කියලා තියෙනවා සමහරව මේකට යන්න එපා කියලා. නමුත් එතුමා බලලා තියෙනවා වාර්තාව මං හිතන්නේ පොලිසිය වලට දාලා ගත්තාම මේකේ තොරන් ගහලා අර මොකද්ද මේක හදලා මේ ප්ලාක් එක හදලා මේ වගේ හැමතැනකම සරසලා අග්‍රාමාත්‍යතුමාව පිළිගන්නේ කියලා. ඉතින් අපේ අග්‍රාමාත්‍යතුමා දන්නේ නැද්ද එහෙම එකක් වෙලාවට එතුමා මොන ප්‍රශ්නේ තිබුණත් යනවා එතෙන්ට. මොකද ඒක ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා. ඒ අනුව තමයි ගියේ. ඒ වගේම ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මේක පරීක්ෂා කළා ඉවර වෙනකම් මේක නවත්තන්නට කියලා. කාරණා දෙකක් තියෙනවා මතුවේ. මට මොහොතක් දෙන්න. මේ පුද්ගලයෝ ගැන තමයි අපි කිව්වේ. කාරණා දෙකක් තියෙනවා. ඒ නිසාම තමයි මාධ්‍ය මේ තරම් ප්‍රශ්න කරන්නේ. ඔව්. දැන් එතකොට දැන් මේ විදිහට වෙස්මූඩු බැඳගෙන ඊළඟ දවසේ කවුරු ඇවිල්ලා මොනවා මේ විදිහට ක්‍රියාත්මක කරයිද කවුද දන්නේ? ඒ වගේම මේ විදිහට දෙවෙනි කාරණාව ඔබතුමා කියනවා ආයෝජන මණ්ඩලයේ අනුමැතියවත් නැති මේ තත්ත්වයක් යටතේ මෙහෙම රටේ නායකයෝ ගියොත් මොකද වෙන්නේ? පැහැදිලි. ඇත්තටම ඒකනේ මං කිව්වේ. අපි දුක් විඳලා අපේ ජීවිතයත් පරදුවට තබලා අපේ දරුවොත් හංගලා අපි මැතිවෙන ව්‍යාපාරය හැම කලින් කරේ අපේ දරුවන්ව පවා මගේ දරුවාත් හැමගුවා ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගේ දරුවෝ දෙන්නෙක් හැන්තුමා. මොකද අපි ඒ දරුවෝ තුන්දෙනාවම අත්අඩංගුවට ගන්න හිටියේ අපේ මැතිවරණ ව්‍යාපාරයේ කඩාකප්පල් කරන අපි දෙන්නට. ඒ අනුව අපි අපේ දරුවංග දැක්කේ නම් වෙන්න උදේ මැතිවරණ ප්‍රතිපල ජයග්‍රහණය කරනකොට තමයි ඒගොල්ලෝ අපිව බලන්න ආවේ. හරිද? ඉන්න තැන් වලින් අපි දන්නේත් නැහැ කොයි දිහිටිය කියලා. ඉතින් එහෙම දුක් විඳලා අපි මේ ආණ්ඩුව ගෙඩොල නැගලා ජීවිතයත් පරදුවට තබලා අඩුම ලංසුවෙන් අඩු ගානේ වැලි කඩවත් යන ලෑස්ති වෙලා ඉඳලා තමයි මේක ගත්තේ. ඇත්තටම අපිට හරියට වේලක් කන්නේ නැතුව මේ හරියට නිින්ද යන්නෙත් නැතුව මුළු රාජ්‍ය බලයකට මුහුණ දෙමින් කෝටි ප්‍රකෝටි ධනස්කන්ධයකට මුහුණ දෙමින් අපි මේ මැතිවරණ ව්‍යාපාරේ බොහොම දුක්ඛිත විදිහට ගිහිලා තමයි අපි ජයග්‍රහණය කරේ. තවත් සමහරු මේ කිසිම දුකක් විඳින්නේ නැතුව හොඳේ ඇවිල්ලා ඒගොල්ලෝ ටයිකෝට් ඇඳගෙන ගිහිල්ලා ඒගොල්ලෝ තැමති මණ්ඩලෙ වාඩි වුණා. අපිත් වාඩි වුණා. අර මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නේ මම අහන්න. ඔබ කියන්නේ මලික් සමරවික්‍රම මාධ්‍යවරයා ගැනද? මං කියන්නේ ඉතින් ටයිකෝට් දෙවේදීන් අපි
නෑ තව ඉන්නවනේ ඉතින් මාධ්‍යවේදීන් කිව්වහම අපිටත් ඕවා කියලා දෙන්නේ බුද්ධිමත් නෙනේ ඔව් ඒකයි නෑ මොකද ඔබතුමා පළවෙනි ප්‍රකාශය මේ මාධ්‍ය හමුවේ සිදු කරාට පස්සේ මලික් සමරකර අමාත්‍යවරයා නිවේදනයක් කරා ඔබතුමාට මම තව කතාවක් කියන්නම් දැන් මේ රජයේ කැබිනට් මණ්ඩලවල ඉන්න කට්ටිය ඉන්නවනේ එදා මහින්ද රාජපක්ෂත් එක්ක යටින් හිටපු කට්ටිය මධ්‍යම කාරක සභාවේ මම අහගෙන ඉඳලා තියෙනවා මධ්‍යම කාරක සභාවේ රැස්වීම මම යනකොට ජනාධිපතිතුමා බඩ අල්ලගෙන බඩත් අල්ලගෙන hina වෙනවා මොකද එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලොකු තීන්දුව ගන්නවා ඒක මේ ටෙලිෆෝන් එක ගහලා මහින්ද රාජපක්ෂ අහනවා අපි යනකොට කෙලින්ම කියනවා මෙහෙම කළා වාර්නි වෙන කියලා මෙහෙම කියනවා එතකොට අපි දන්නවා රාසාගච්ඡා කියලා අපි ආන ඒ මම මුළු මධ්‍යම කාරක සභාව අහනවා එතන ඉඳගෙන ඉතින් ඒගොල්ලෝ ඇමතිවරු තව කට්ටිය ඉන්නවා ඒ කට්ටියත් එක දැන් අපි ඇතුලේ ඉඳගෙන අපි ගැටෙනවනේ ගැටෙනකොට අපිට උදව්වක් ඉල්ලන්න බෑනේ පුද්ගලික උදව්වක් ඉල්ලන්න බෑනේ එතකොට අපි ගැටෙනවා නම් ප්‍රතිපත්ති මේ විදිහට ඉන්නවා නම් දෙකෙන් එකයිනේ කරන්න පුළුවන් එදත් අපි ඉඳගෙන අපි ගැටුණා ඇතුලේ ගැටුණා වුණාට මේ පුද්ගලිකවත් තරහා මහරා නෙවෙයි ඒ ඉවරුණාට පස්සෙත් එතුමා මට කතා කරන්න උගක් කියලා කතා කරලා කියනවා මම ඔයාගේ මේ ප්‍රශ්නේ මේව කරන්නම් අරවා මේ කියන පොඩි ප්‍රශ්න අද ගැටින් වලට යනවා පොඩි ප්‍රශ්නයක් අහන්න දෙයක් ඔව් දැන් කැබිනට් මාධ්‍ය කැබිනට් හමුවේදී මේ විදිහට ජංගම දුරකථන ක්‍රියාත්මක කරගෙන කවුරු හරි ඉන්නවා කියලා හිතනවත් දන්නේ. ඒකත් ඉතින් මහින්ද රාජපක්ෂගෙන් අහන්න ඕනේ. ආපහු. ඔබට සැකයක් තියෙනවා. නෑ මම නම් දන්නේ නෑ. නමුත් ප්‍රශ්න තියෙන මුතුමනි දැන් ඔබ ඔබ මේක වෙන්නගෙන කරන්නේ නෑනේ. පුදු උපහාස කතාවක් හැටියට නෙමෙයිනේ. කියන්නේ මේක ඇත්ත සිද්ධියක් නේ. නමුත් දැන් ප්‍රශ්න තියෙන්නේ දැනට ආණ්ඩු ඉන්නේ එවැනි පුද්ගලෙක්. එතකොට දැන් ජනතාව මොකක්ද මේකේ තියෙන වගකීම? ඔබට පුළුවන් හෙලිදරව් කියලා දෙන්නකී. එහෙම කට්ටියත් සමීපව ඉන්නම පැහැදිලිව කියලා තියෙන මොලේ ඉඳලම. ඒක තමයි හුවේ. ඔව්. එතකොට දැන් මොකක් හරි ජනවරමෙන් කිසියම් අභිලාෂයක් ඉෂ්ට කරගන්න හදනවා නම් මේ පුද්ගලයාට පුළුවන් දෙයක් කරන්න. ඒකනේ මේ තියෙන බාධාව. දැන් අපි මේ අවන්ගාඩ් එක හදන්න යන මේ පරීක්ෂා කරනකොට අවන්ගාඩ් එකට රස පරීක්ෂක වාර්තාවක් එනවා. ඒ ආයුධ 3600 නම් මැකිලා තියෙන්නේ මකලා නෙවෙයි ඇතිලිලා කියලා. ඒ කියන්නේ ආයුධ 3600ක්. මම ඒකයි කිව්වේ ඒ වෙලාවේ මේක මේ රටේ නේ බලුකිස්තානෙවත් මේ වගේ රස පරීක්ෂල නැහැ. මේ වගේ තුට්ටු දෙකේ අලුගුතේරු මේ රස පරීක්ෂක වාර්තාවක් 3600ක් අයියත් එකක අඩු ගානේ නොම්බරයක් ඉතුරු වෙන්නේ නැපයි 3600 ඇතිලි ඇතිලි ඉතින් මෙහෙමනේ මේ එන්නේ දැන් මට එදා පරීක්ෂණ කණ්ඩායමේ එක නලිදාරේ කමුණාව කිව්වා මේ අනේ ඇමතිතුමා මේ ඇමතිතුමාන්ලාගේ බලපෑම් ටික අපිට අයින් කරලා දෙන්න මේ ඇමතිවරුන්ගේ බලපෑම් අපිට අයින් කරලා දෙන්න මම ඒ සැරේ ඇහුවා එතුමා මගේ මිතරගේ එතුමා කිව්වා මේ කට්ටිය කතා කරන්නේ මෙයා කතා කරන්න ඔන්න මෙන්න හදනකොට කෝල් එකක් එනවා. ඊට පස්සේ ඒකේ බලය පාවිච්චි කරලා එයා කියන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම එකක් තැත්වල ඇත්තටම අගමැතිතුමත් මේක දන්නවා. ජනාධිපතිතුමත් මේක දන්නවා. ඉතින් මං හිතන්නේ ඉදිරියේදී ඒ ක්‍රියාමාර්ග ගන්න වෙනවා. දැන් අමුතුමනි ඔබ සඳහන් කරපු මේ කාරණාත් එක්ක ජනතාවටත් ප්‍රශ්නාර්ථයක් එනවා. මේ මෙහෙම එකක්ද අපි පත් කරගත්තේ. මෙහෙම කාරණයක්ද අපි බලාපොරොත්තු වෙන්නේ කියන එක. අපි කොතෙන්ටද මේක යන්නේ අන්තිමට කොතෙන්ටද නැව තියන්නේ? නෑ මේකදී අපි මේ අරගලේ කරන්න දැන් එදා අගමැතිතුමා මට කිව්වා රට යන්නේ ඉස්සෙල්ලා හම්බ වෙන්න කියලා. ඒකේදී විවිධ ඒවා කතා කරලා අපි ව්‍යස්තාව ගැන ජනමත විචාරණ ගැන මේ ව්‍යස්තාව වෙනස් කරලා ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න හැටි ඒකට කැම්පේන් එක ලා මං අන්තිමට කිව්වා ජනාධිපතිතුමා මේ අගමැතිතුමා අපි මේ සැරේ පිහිටවපු ආණ්ඩුව හුඟක් වෙනස් වෙන දහ පිහිටවන ආණ්ඩුව වගේ නෙවෙයි උපතුමා දන්නවනේ කියලා. මොකද වෙනදා පක්ෂයක් මාරු කරලා තව පක්ෂයකට අපි බලය දෙනවා. ඒ වගේ මැතිවරණ ප්‍රකාශන හැදුවේ එක එක පක්ෂේ කට්ටියනේ UNP මැතිවරණ ප්‍රකාශනේ UNP කාර්යවදනවා ශ්‍රී ලංකාවයි ශ්‍රී ලංකාවයි JVP එකද මේක එහෙම නෙවෙයිනේ. මේකේ මැතිවරණ ප්‍රකාශනයේ පවා වේවට සමහරුන්ගේ දේශපාලනය මේ කිට්ටු කරගන්න බැරි ඒක. සමහරුන්ගේ දේශපාලඥයෝ කියන එක එපා වෙලා තියෙනවා කට්ටිය. ඒතකොට සමහරු ස්වාමින් වහන්සේලා තරුණයෝ ඔක්කොම එක්කවිලානේ අපි උදේ 5ට රැස් වෙන්නේ අපේ කාර්යාලේ. 7 වෙනකන් අපි අපේ ඔක්කොම එදා ඒ වැඩ කටයුතු කරනවා. ඒ විදිහටනේ අපි දවස් 40 ගානේ අපිට තියුනේ මුළු ඔක්කොම කරන්න. එතකොට මෙන්න මෙහෙම ආපු මැතිවරණයක් මේක. මං අගමැතිතුමාට කිව්වා මේකේ මේ අපි ගෙන ආපු ආණ්ඩුවක් නෙවෙයිනේ මේකට විවිධ පුද්ගලයෝ හරිද එතකොට අපේ කාර්යාල අපිට පක්ෂයක් තිබුණේ නැහනේ මටත් ජනාධිපතිතුම අපේක්ෂකයටත් පක්ෂ නැහැ හංසයා විතරයි එතකොට ඒ කාර්යාලයට ආවනේ දහස් ගණක් තරුණයෝ ඔක්කොම ඒගොල්ලෝ ආපහු මැස්සෝ ටික වගේ පිට වෙලා ගියානේ අපෙන් ඇවිල්ලා රස්සාව ඉල්ලුවේ නැහැ අරක ඉල්ලුවේ නැහැ මේක ඉල්ලුවේ නැහැ ඒ වෙනමම ව්‍යාපාරයක් එතකොට මං කිව්වා මේකෙදි බලාපොරොත්තු විශාලයි මං කිව්වා අද පොඩි වැරද්දක් වුණොත් එදා ලොකු වැරද්දකට වඩා බරපතලයි මං කිව්වා මේ සුදු ඇඳුමට පොඩි තීන්ත ටිකක් දැම්මොත් හැම මිනිහගෙම ඇහැ යන්නේ තීන්තට මිසක් මේකට නෙමෙයි මේක හොදනකම් යනවා
මංකවා දැන් ඔබතුමාට බලන්න ඔබතුමා මෙච්චර පිරිසිදු වෙලා ඔබතුමාට ආපු එක. දැන් ඔබතුමා ඒකට නීතිමය ක්‍රියාමාර්ගය ගත්තා. නීතිපති අරහා ජනාධිපතිතුමා කොමිසම්පත් කරා. මහ බැංකුවෙන් එයාගේ ඔක්කොම මේ බැංකු ගිණුම් ටික සීල් කිව්වා. මංකවා දැන් හරි මාස 3ක් යනකොට වාර්තායි. එතකොට පියාගන්න. නමුත් මේ වගේම අනිත් එක මංකවා අපේ ඇමතිවරු ගන්න ඔබතුමායි ජනාධිපතිතුමායි එක්කව් වෙලා මේ ඇමතිවරුන්ට කියන්න මේ ආණ්ඩුව ආපු හැටි හරියට. මේ ආණ්ඩුවේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. නැත්තම් අපිට විශාල අර්බුදයකට යනවා. මොකද අපිට හන්දි ගානේ මේ මිනිස්සු හම්බ වෙනවා. ඒ කටියව හම්බුනේ නැති වුණාට අපිට හම්බ වෙනවා. ගරු ඇමතිතුමනේ, ඕකට මම තව කාරණයක් කියන්න. අමාත්‍ය මණ්ඩලයේ මේ ඇතම් ඇමතිතුරු චෝදනා කරනවා ඉතාමත්ම කුඩා කණ්ඩායමක් රටේ යම් යම් කාරණා පිළිබඳව තීන්දුව తీරන ගන්නවා කියන විශේෂයෙන්ම ආර්ථික කාරණා සම්බන්ධයෙන්. ඔව් හරි. ඇත්ත මේ දැන් ඒ ආර්ථික කටයුතු මේවලත් දැන් මගේ අමාත්‍යංශයේ තිබුණා අවුරුද්ද කමාරක්. මේවා හිර වෙලා මේ නිකන් ඉන්නවා. හයිකෝට් කට්ටිය දෙතන ඉන්නේ ඇමතිතුමනේ. ඔව් ඉතින් නොයෙකුත් ඒවා කරලා කරලා මේ නිලධාරින්ව දාලා නිලධාරින් මේ මිනිසුන්ට තේරෙනවද ආණ්ඩුව තියුණත් එකයි නැතත් එකයි මිනිස්සු ඒක වෙලා. මම පස්සේ විශාල අර්බුදයක් ඇති කරා. මම බැනලා මේවා කරා මං කිව්වා මේවා කරනවා මං ඇවිල්ලා මෙතන මේවා කරනවා කියලා. ඊට පස්සේ වුණ ඔක්කොම නිදහස් වෙලා ගියා ඊට පස්සේ. දැන් එහෙම කතා කෑගා එහෙම බැරි ශක්තිමත් නැති ඇමතිවරුන් අසරණ ප්‍රත්‍යේරෝ. ඉතින් මේ යහපාලනය කියන්නේ මම කිව්වේ මේ යහපාලනය අවශ්‍ය අපේ රටේ මේ පෑගිලා හිටපු දුප්පත් පීඩිත මිනිස්සුන්ටනේ. මේ පුළුවන් මේ අමතුරුන් හම්බෙලා රැට හම්බෙලා වැඩක් කරගන්න පුළුවන් මිනිස්සුන්නේ බැරි මිනිස්සුන්ට තමයි යහපාලනය. හැම එකටම නෙවෙයි. පට්ට හොරුන්ට යහපාලනය ඕනේ නැහැ. හොඳේ හොරකම් කරපු කට්ටියට මංකොල්ල කාපු කට්ටියට මිනි මරපියුන්ට මොන යහපාලනයක්ද? මේ යහපාලනය කියලා අපි කිව්වේ මේ යහපාලනය දෙන්නේ මේ රටේ ජනතාවට. ඒ ජනතාවට නිදහසේ ඉන්න ඕන එකක් කියන්න අපි විවේචනය කරන්න හරි අපිට විරුද්ධව ක්‍රියා කරන්න හරි ඒ ඕන එකක් ඒගොල්ලන්ට පුළුවන් ඒක ඒගොල්ලන්ගේ මතයනේ ඉතින් ඒක ඒගොල්ලන්ගේ මතය මේක අපේ මතය එතකොට මේක යහපාලනය කියන මිසක් මේ හැම එකකටම යහපාලනය දෙන්න ගිහිල්ලා බෑ මේක ඉතින් ඒ නිසා ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ගයකට ආණ්ඩුව යන්න ඕනේ ඒක පැහැදිලි ඉතින් මම කිව්වේ දැන් අපි විශාල වැඩ කොටසක් මේ ආණ්ඩුවෙන් මේ යහපාලනය වෙනුවෙන් කළ තියෙනවානේ ජනාධිපති බලතලා හොසි කළ තියෙනවා අධිකරණය ඇතුළු සියලුම කොමිෂන් සභා ගෙනල්ලා ඒවයි ස්වාධීනතාවයක් ඇති කරලා තියෙනවා මේ ඔක්කොම මං කියන්නේ නැහැ එතන ඉඳලා කළු වෙලා එකපාරට සුදු වෙනවයි කියලා එක කළු දුඹුරු වෙනවා ඔමම මේව කා වෙලා සුදු වෙලා අනාගතයේ අපි පාර කපලා තියෙනවානේ ඒ වගේ බොහෝ දේවල් අද සුදු ඈන්නේ එතකොට උතුරේ තරුණයෝ අද බය නැතුව බුදිනවා ඒ අම්මලා තාත්තලා නිවිසල් සිරින ඒගොල්ලෝ පෙළ පාලි යනවාද පිකටින් යනවා ඒගොල්ලෝ ඒ වා තියෙනවා ඒගොල්ලෝ ඉඩම් ඉල්ලලා ගත්තා උද්ඝෝෂණ කරනවා ඒ ඔක්කොම අයිති ඒගොල්ලන්ට හම්බෙලා දෙනවා මුස්ලිම් කට්ටිය දැන් හලාල් එක තව එක්කෙනෙක් කියන්නේ නැහැ මුස්ලිම් කට්ටිය කන්නේ කොහමද හොඳ ඒවා මොනවද නරක ඒවාද මේක මිනිසු තීන්දුව කරගන්නවා මේ ਸਰව නිදහසල ලැබිලා තියෙනවා ඒකින් තමයි ඉතින් අපිට බණිනවත් ඒකත් තියනන්නේ බණ්ඩාරනායක මහත්තයාත් ඔය කෝණ මූණ දුන්නා අපිටත් මූණ දෙන්න එනවා නිදහස දුන්නාම නිදහස භුක්ති විඳිනවා දැන් ඒකනේ හන්දියක් ගානේ පිකටින් ඒ මොකද දැන් මිනිස්සු හිතනවා ආරාජිකයි කියලා අපි දැන් ගමේ මොකක් හරි ටැප් එකක් වැහුණත් පිකටින් ඒ මොකද දැන් තමුන්නාසලාගේ කට්ටිය යනවා මයික්‍රොෆෝන් එක දෙනවා දීලා එකට ඔන්න කයිවාරුවක් ගන්නවා ඊට පස්සේ ගමටම කියනවා කතා කරලා අදරෑට මං ඉන්නවා හිරු එකේ අදරෑට ඉන්නවා බලපන් සිරස මං ඉන්නවා අදරෑට කිව්වාම ඒකත් ඉතින් ඒකත් හොඳයි ඉතින් කවදාකවත් කතා කරන්න බැරි මිනිස්සු දැන් කතා කරනවා මේව කරනවා ඒකත් ඉතින් හොඳයි ඒ සංවාදය ඉතින් නමුත් ඒක පේන්නේ ඒකනේ අර බණ්ඩාරනායක මේක කරපු වෙලාවේ කොතලාවල කිව්වා මං බල්ලෝ ටික බඳලා දැම්මා බණ්ඩ ඇවිල්ලා බල්ලෝ ටික ලියලා දැම්මා එහෙම තමයි එයා ඒක අර්ථනය කරන්නේ අනිත් පැත්තෙන් ගියා බැල්ලි හඳට ගියායි කිව්වා රට බල්ලට ගියායි කිව්වා. ඉතින් එහෙම තමයි. එයා කිව්වේ පීඩිත බින්තේ මිනිසුන්ට රට ගියාම ඒක බල්ලන්ට ගියායි කිව්වා. ඒක එක අර්ථකථනයක්. ඉතින් ඒ විදිහට එක එක්කෙනාට අර්ථකථනය කරන්න පුළුවන්. නමුත් අපේ බලාපොරොත්තුව තියුනේ මේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම. නමුත් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නිසි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඌණ සංවර්ධිත රටක. ඒකත් අපි දැනගන්නට ඕනේ. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ දියුණු රටවල්වල දියුණු අධ්‍යාපනය දියුණු මානසිකත්වය ගොඩ නැගුණු රටකට. ඉතින් මේ වයිදී දෙනකොට මේ ඔක්කොම ප්‍රශ්න වලට මුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. හොඳයි අපි විරාමයකට යමු. ඔබ කියන කාරණේත් එක්ක මේ අමාත්‍ය මණ්ඩලෙත් ඉන්න අයගෙන තමයි මේ සමහර තැන්වල යම් අය පිළිබඳ ප්‍රශ්නාර්ථ නැගෙන්නේ. ඒ තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ඒ විදිහ විරාමෙන් පසුව කතා කරමු. සීමාවෙන් එහා දේශපාලන අද සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාව වටේට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඉක්මනින් ප්‍රශ්න වලට අපි යමු විමන්. ඔව් ඔබ තුමා කෝ යහපාලනය වෙනුවෙන් දැඩි තීන්දුව ගන්න ඕනේ කියලා මේ ආණ්ඩුව දැනගන්න කැමති ඒ දැඩි තීන්දුව අතර හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත් තියනවාද කියලා පසුගිය සතියේ පුවත්පත් වාර්තා කළා. එහෙම දෙයක් අපි කතා කරලවත් නැහැ හිතලවත් නැහැ. එහෙම නිකන් මිනිසුන්ගේ මේ ප්‍රජා අයිතිය අයින් කරන්නට බෑ. අනිත් එක එතුමා
ගේ පිට ප්‍රජා අයිති අයිති කරන්න ඉස්සල ඊට වඩා ඔයක ඉන්නවා අයිති එහෙම අයින් කරනවා නම් අයින් කරන්න. හිටපු ජනාධිපතිතුමා එයාගේ නායකයයි කියලා එයාගේ ප්‍රජා අයිති අයින්ගේ එහෙම දේශපාලනයක් නෑ මේකේ. සාකච්ඡාවකටවත් බැඳුම් වෙලා නෑ. ඕක මන් දන්නේ කවුරු හරි දාපු පත්තරයකින් ගෙනාපු මේ වාර්තාව කැරෙන්න එහෙම එකක් අපි කතා කරලා හිතලවත් නෑ ඇත්තම කියනවා. හොඳ එමුතුමනි දැන් අමාත්‍ය මණ්ඩලයට ඒගොල්ලෝ මේක කරන්න ඇති මේ පෙන්වන්න මෙයා මේ තරම් ජනප්‍රියයි ඒකින්ද මෙයාගේ මේව කරන්නේ ඒගොල්ලොම ඒවන්න ඇති පණිවිඩේ. හොඳ අපි අමාත්‍ය මණ්ඩලය ගැන කතා කරමු. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන කතා වෙනවා. එයත් කතාවක් පමණද නෑ ඒ ඒ ඒක පැහැදිලිවම එහෙම යැනි උවමනාවක් තියෙනවා රජයට. දැන් අවුරුදු දෙකක් ඉවරයි. ඒ නිසා අවුරුදු දෙකක් ඉවරෙන්න කේට් වෙනවා. ඒ නිසා දැන් මේක කළ යුතුයි කියලා මං හිතන්නේ ඉදිරියේදී ජනාධිපතිතුමා අගමැතිතුමා කතා කරලා පක්ෂ දෙකේ කතාවේ තුල එවැනි දේවල් සිදුවේ. කොහොමත් ජනතා හිතවාදී විශාල තීන්දු රජය ගන්නවා මේ අවුරුද්දේ. يعني ඒ සංශෝධනය තුල ඔබ ඒ සෞඛ්‍ය අමාත්‍යතුරය කොහොම වෙයිද කියලා මොකක් හරි තියෙන දනුමාන. එහෙම මේකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක උඩත් වෙනස් වෙයි. ලැබෙන දේ අනුව ඔබ හැසිරෙනවා. එමෙතිකමනේ වැදගත්කම තියෙන්නේ මේ ගැන දේශපාලනය. අර අර ඉල්ලීම දුරදිගයයි කියලා මුතුමා හිතන්නේ නෑනේ. අර පැය 48කට පවරා ගැනීම ඉල්ලීම දුරදිගයයි. මේගොල්ලෝ දැන් මේගොල්ලෝ වෘත්තීය සමිතිය කරලා නෑ මේගොල්ලෝ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි මේ දවස්වල ඔయిత වඩා ගැටුණා අපි ආණ්ඩුත් එක්ක. ජයජයවර්ධන මහත්මයාත් එක්ක, ප්‍රේමදාස මහත්මයාද. ජයජයවර්ධන මහත්මයා ආණ්ඩුව පිරෙවට පස්සේ පළවෙනිම වෘත්ති ක්‍රියාමාර්ගය ගත්තේ මම. නමුත් අපි කවදාකවත් ඒ මිනිහයාට ගැරෙව්වේ නෑ. අපේ ඇමතිවරයත් එක්ක අපි ගැටුනේ නෑ. එතකොට ගාමිණි ජයසූරි හිටියා, නොයෙකුත් කට්ටිය හිටියා. අපි ඒගොල්ලොත් එක්ක බොහොම හොඳයි. මොකද මගදී හමුණාම ඒගොල්ලෝ බොහොම හිනා වෙලා අපිත් එක්ක කතා කරලා කරටත් අත්දාගෙන කතා කරලා එහෙම තමයි යන්නේ. කොහේ හරි මරණයකට හරි මගුලකට හරි කාගේ හමුණාම. නමුත් අපි ප්‍රතිපත්තිමය විදියට අපි ගැටෙනවා. මේ වගේ පහත් තත්වයට වැටුනේ නෑ. බොහොම වෘත්තීමය විදියට අපි ඒ ක්‍රියාමාර්ග කරා. දැන් මම වැඩියෙන්ම ගැටෙන එක තමයි මගේ ලේකම් ලෙනට් පණම්බරණ. එයා මට කිව්වා මට සති දෙකක් දෙන්න ඔය ඉල්ලීම් ටික දෙනවා. මං කිව්වා අද මධ්‍යම රාත්‍රියේ 12 ඉඳලා විනාඩි දෙකක් දෙන්න නෑ මුතුමාට. මතක තියාගන්න. මං එයාට විරුද්ධව කතා කරේ. එයා රාජ්‍ය පරිපාලනයේ අපිට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇඩිෂනල් සෙක්‍රටරි වුණා. එතකොට මං ඇහුවා මෙයා කොහොමද මෙතන වාඩි වෙලා ඉන්නේ? මෙයා හැමදාම මේ අපේ මේවකට විරුද්ධයි. එච්චර කරපු එක්කෙනා එයා තමයි මගේ මගුලේ අස්සම් කරේ මං වෙනුවෙන්. හරිද? ඒක තමයි අපි ප්‍රතිපත්තිමය වටිනේ. අපේ එහෙම තරහක් නෑ. එතුමා තමයි ඇවිල්ලා අන්තිමට මගේ පවුල මගේ තාත්තත් එක්ක කියලා දෙනවා. මම ජීවිතයේ දුරු සුන්දරම මිනිසා නොවන්නට සුන්දරම මිනිසුන්ගෙන් එක්කෙනෙක් ඔයාගේ පුතා කියලා. ඉතින් අපි එහෙම පුද්ගලිකත්වයට අපි ගියේ නැහැ. මේ වගේ පහත් තත්වයට මේ නිකන් කුහක විදිහට දැන් මේ පේනද මයික්‍රෝෆෝන් එකක් ගත්තොත් නිකන් මේ බුරනවා විදියනේ කරන්නේ. මේ වෘත්තීය ප්‍රශ්න වෛද්‍යවරු කතා කරන විදියට නෙවෙයි මේ කතා කරන්නේ. දැන් ඔయిత වඩා අපේ කාලේ අපිත් මාත් එක්ක කරවේ සුනිල් රත්නප්‍රිය කියන්නේ නව සමාජ පක්ෂ සමාජිකත්වයේ සමන්ත් රත්නප්‍රිය නෑ සුනිල් රත්නප්‍රිය ડોક્ટર සුනිල් රත්නප්‍රිය මීට වඩා හොඳ සටන්කාමි මීට වඩා හොඳ මාක්ස්වාදයේ පිළිබඳ හසල අවබෝධයක් තිබුණා වාමාංශික ව්‍යාපාර දේශපාලන අපි දෙන්නම එක දවසේ එකට ඉවත් වෙලා මැතිවරණ වලට සහභාගී වුණේ 88 එදා අපි මේ මොන දැන් මේ මොනවාද තියෙන්නේ එදා තුවක්කුව ඉස්සරහා තියෙද්දී අපි රසායන දැට්ට බහැලා අපි සටන පටන් අරගත්තේ එක්සත් සමාජවාදී පෙරමුණේ අපේ නායකයෝ මරලා දාත්ටි බෝම්බ ගහන වේදිකාවට විරුද්ධ වේදිකාවේ බෝම්බ ගැහුවයි කියලා අපි වෙනවත්තන්න බැරි වුණා එදා. ඉතින් මේගොල්ලන්ගේ මේ කටවල් වලට කොහෙද අපි යටත් වෙන්නේ? හොඳයි. නමුත් ඔබ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ප්‍රධාන තීන්දුව తీරන ගණනාවක් ගන්න විශේෂයෙන්ම ඖෂධ 48ක මිල නියාමනය දුම්කොළ බද්ද 90 දක්වා ගෙන යාම ඊට පස්සේ සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදය මෙවැනි දැඩි තීන්දුව తీරන ගණනාවක් ගන්න අක්ෂිකාච මේ හරහා ඒත් සමගින් පිළිකා ඖෂධ මාෆියාවට යම් තිතක් තබන්නට ඔබ කටයුතු කරනවා. මේ කාරණත් එක්කම ඔබේ ඇමතිකමට ප්‍රශ්නයක් වෙන්න බැරි පැහැදිලිවම මේක මාචාර්ය බිබිලටත් එක සිදු වුණා. ඔව් අර බල්ගේරියාවෙන් ගෙනාව හොඳ ඖෂධයක් මේක. නමුත් ඒකේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒක මත මේව කළා ඔහු දූෂිතයි අරවයි මේවයි කියලා විශාල ප්‍රචාර ගෙනිච්චා. එතුමා බොහොම කලකිරීමටපත් වුණා. මොකද එතුමා මුළු කාල පරිච්ඡේදෙම වැය කරේ මේකේ විශාල පරිණාමය. එතුමා මිය ගියත් අන්තිමට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්ත මේක තමයි ලෝකෙට තියෙන හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය කියලා අදලෝ හැම රටකම මේක කරන්නේ. අද බලන්නකෝ මම ගෙනාවට පස්සේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ගෙනාවා. දැන් ඖෂධ පාලනය කරන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ප්‍රකාශ කර අයගේ ඉන්ෂුරන්ස් මේවක යටතේ ඖෂධ මිල පාලනය කරනවා කියලා. ඉතින් එතකොට දැන් මේවා කියනකොට මේ වෛද්‍ය සංගමයේ කට්ටියට සමහරවිට සල්ලි දීලා ඇති.
සමහරුන්ට කියෝන ඇති එක එක්කෙනාට දාලා මේ ඖෂධ සමාගම්වල දුම්කොළ සමාගම දැන් දුම්කොළ සමාගමට 90% බද්ධ ගන්නකොට මේක තමයි ලෝකේ තියෙන ඉහළම බද්ධ. ඒතර මට කිව්වා 1% අපේ ආණ්ඩුවේ පොඩි කැළඹීමක් තියුණා. මොකද අවුරුදු 134ක් පරණ ආයෝජනයක්. ඒටත් විරුද්ධ වුණු අය කැබිනට් මණ්ඩලයේ හිටියනේ. නමුත් අපේ ජනාධිපතිතුමා මාව ආරක්ෂා කරා. මොකද එතන ඒ කිව්වා එහෙමනම් මේක වැහෙන දෙන්නට ඉස්සලා අපි වහලා දාමු. එතකොට ඉවරයි කියලා. ඒතකොට ජනාධිපතිතුමාගේ ඉතින් වහලා එයාගොල්ලෝ යනවනම් වහනවනම් වහන්නේ කියන්නේ. මං ආවේ මේ දුම්කොළ සමාගම් දුවන්න නෙවෙයි ජනවාරි 8 වෙනිදා අපිට මිනිස්සු ඡන්දෙ දුන්නේ. මං ආවේ මේ රටේ මිනිසුන්ගේ දුම්පාන නවත්තන්න. කවුරු හරි යනවනම් මට ඔය ඕනේ නැහැ. ඕකේ බිලියන 100න් මේ මගේ බජට් මේව කරන්න. අන්න ඒතර තමයි අපේ වෙනස මේ රජේ. මේ අපි පත් කරගත්ත ජනාධිපතිවරයාගේ වෙනස මෙතෙක් කල් හිටපු කට්ටිය වගේ නෙවෙයි. එයායේ රුපියල් සතවලින් බලන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේ අපේ රටේ ජනතාවට රුපියල් සතවලින් බලන්න එපා. මේ ගෙනියන වැඩපිළිවෙල රුපියල් සතවලින් නෙවෙයි වටිනකම තියෙන්නේ. ඒක නිසා එදා ඒ ප්‍රකාශයත් එක්ක තමයි මට ඉඩ ලැබුණේ මේක ඉදිරියට ගෙනියන්න. එතකොට බ්‍රිතාන්‍යයේ ඉඳලා එයා ආවා සභාපතිවරයා මේ ලංකාවට. ඇවිල්ලා බලපෑම් කරා මේක නවත්තන්න. අපි කරේ නැහනේ. ඒක 1% කඩාගෙන වැටුණා. ඒක දැන් කඩාගෙන වෙලා නැහැ. 45%කින් දුම්බීම අඩු වුණා. නමුත් අමුතුම දැන් ඔබ ඔබ මේ සාකච්ඡා තුළ ඔබ කියුණා මේ සුදු පැහැති පැකට් එක කියන කාරණේ. ඒ වගේම සිල්ලරට විකිණීම සිගරට් කියන මේවා නවත්තුනම මේ මේවා ක්‍රියාත්මක කරනකොට දැන් දැන් මේකට කැබිනට් පේපර් එක අද ડોક્ટર පාලිත අබේකෝන් ඇවිල්ලා අපේ පාලිත අබේකෝන් මහත්මයා ඉස්සර ලෝක සෞඛ්‍ය සංවිධානය ඉඳලා දැන් මම පත් කරගෙන තියෙන්නේ. එදැයි එයා ඒකේ කැටුම්පත හරිගස්සගෙන අදාවා. එතකොට ඒක මං කිව්වා ඒකයි සිගරට් එකයි. එයා කිව්වා ඒක ටිකක් බරපතල වැඩි. ඉස්සෙල්ලා මේකගේ ප්ලේන් පැකේජින් ඊට පස්සේ සිල්ලර සිගරට්ටුව ගේමු කියලා. ඒකත් කියනවා. දැන් අපි ওই වගේම ගෙනාවා තීන්දුවක් තමයි දැන් මිනිස්සුන්ගේ මේ ලෝක ගෝලීය ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ මේක. මේක අපි මේ විහිළුවට ගේන එකක් නෙවෙයි ගෝලීය ප්‍රශ්නයක් අද මේ බෝනවන රෝග. ඒතර දුම්බීමෙන් අවුරුද්දකට මිලියන 30ක් මිලියන 40 මිලියන 30යි 40 අතර ප්‍රමාණය මිය යනවා. අපේ ලංකාවේ 25000ක් මිය යනවා. දැන් ඒකනේ ලෝක සංවිධානයේ ඔක්තෝබර් මාසේ ප්‍රකාශනයේ තියෙනවා මේ බෝ නොවන රෝග සඳහා පහුගිය අවුරුදු දෙකේ මේ ශ්‍රී ලංකාව ගත්ත ප්‍රතිපත්ති තමයි දකුණු ආසියාවේ ගත්ත හොඳම ප්‍රතිපත්ති මාලාව කියලා. ඒගොල්ලෝ ප්‍රශංසා කරනවා. දැන් මට කියලා තියෙන ඕනෑම ආධාරයක් ලෝක සෞඛ්‍ය සංවිධානය දෙනවා මගේ මේ ගමන ඉදිරියට ගෙනියන්නට. ඒගොල්ලෝ දැන් මගේ සම්මන්ත්‍රණ මම කැඳවනවා. ඒ ඔක්කොටම මට විශාල මුදල් පරිත්‍යාග කරලා ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඒ වගේම අපි තව එකක් තමයි දැන් ඔබතුමාට මතක ඇති 2015 දී මම ප්‍රකාශ කරා මේ සීනි තෙල් සහ ලුණු දැන් අපිට මද්යසාරය අයින් කරගන්න පුළුවන් නම් දුම්බීම නවත්තන ගන්න පුළුවන් නම් සීනි ලුණුයි මේදෙයි අපිට මේ පහ කන්ට්‍රෝල් එකකට ගේන්න පුළුවන් නම් අපේ අපිට තියෙන ටාගට් එකක් අපි දැන් දාලා 2025 දී 100ට කීයකින් අපි අඩු කරනවා 30 වෙනකොට කීයද 35 වෙනකොට කීයක් අඩු කරනවාද බොනවන අද රෝහලට එන රෝගීන් රෝහලේ මැරෙන රෝගීන්ගේ 70%ක් මැරෙන්නේ බොනවන රෝගීන්. එතකොට මේක අපි අයින් කරගන්නට ඕනේ. ඉතින් ඒ නිසා දැන් අද ලෝක සෞඛ්‍ය සංවිධානය කියන මුළු ලෝකෙම තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ දුම්බීම. ඒකේට වියදම් කරනවා ලෝකයේ රජයන් මේ දුම්බීමෙන් ඇතිවෙන රෝග මර්ධනය කිරීම රෝග නිවාරණයට ඩොලර් ට්‍රිලියනයක්. ඒකෙන් ලබන ආදායම ලෝකයේ ආණ්ඩු ඩොලර් බිලියන 269යි. නමුත් මේ සෞඛ්‍ය අමතුරු කවුද ඉන්නේ මේකට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න. එහෙම කට්ටිය නැහැ. ඒ අතර තමයි අපි මේ ක්‍රියාමාර්ගය ගන්නෙ. ඒතර ඔය වගේම තමයි ඖෂධ සමාගම්. දැන් ඔබතුමාලා දැක්කනේ මේ බැස්ස වැහිල්ල. ඈ මේක 170යි 180යි දැන් කෝසා වගේ ටැබ්ලට් එක 2900 ඇති වෙනවා. දැන් 280යි. හරි සමහර ටැබ්ලට් 22යි දැන් 4යි. දැන් මෙච්චර අඩු කරා. අපි ඒව නිකන් ගත්තේ නෑනේ. දැන් එක පැනඩෝල් එක අයින් කරාම කිව්වේ ඒ බහුජාතික සමාගම කිව්වනේ වහනවයි කියලා. දැන් ලොකු ප්‍රශ්නයක් ආවනේ මේක වහනවයි කියලා. ඉතින් මම ඒගොල්ලෝ කිව්වේ මොකද 1.50යි අපේ නිෂ්පාදන වැය. මම 1.30 කළා තියෙනවා. නෑ අපි IMS දත්ත සංඛ්‍යාව අරගෙන තමයි අපි කරේ මේ නිකන් නෙවෙයි. දැන් යුරෝපය ඔක්කොම යුරෝපයේ තානාපති ආවනේ අපි හම්බ වෙන්නේ මේකට කැළඹිලා. ඒගොල්ලන්ගේ කොම්පැනි කතා කරලා ඒගොල්ලෝ ඔක්කොම ආවිල්ලා කතා කරපෙලා අපි ක්‍රමවේදේ පෙන්වලා දුන්නා. බඳයි ඒකලක ඉතාමත්ම විද්‍යාත්මකයි එක ක්‍රමවේදයක් ඔයගොල්ලෝ තියෙන්නේ. ඉතුරු අඩු කිරීම ඔයගොල්ලන්ගේ දේශපාලන ප්‍රශ්නයක්. ඒක අපිට කතා කරන්න බෑ. ඒක ඔයගොල්ලන්ගේ තීන්දුවක්. නමුත් ඔයගොල්ලෝ කළා තියෙන හැටි හරි. ඒතර අපි පෙන්වුවා ඩේටා. එතකොට අපි කිව්වා මම එක ප්‍රකාශය කරේ බෞද්ධාතික සභාවට. ඒගොල්ලෝ කිව්වා 1.50යි. මං කිව්වා නිවැරදි නිෂ්පාදන මිල මම අනවුස් කරන්න. හැබැයි ඒක සදාචාරාත්මක නැහැ. වෙනත් සමාගම නිෂ්පාදන මිලක්. නමුත් ඔබලා අභියෝග කරන්නේ නම් මට සිදුවෙනවා ඒක අනවුස් කරන්න. ඒක මම දන්නවා ගාන කීයද කියලා.
ඒ සැරේ ඒගොල්ලෝ එදා හවස මට ලියමනක් එව්වා ඔබගේ ඖෂධ මිල නියාමනයත් එක්ක අපි අනුගත වෙනවා හෙට සිට සියලුම පුවත්පත්වල දැන්වීම මගින් මේක රුපියල් 130ට අඩු කරනවා රුපියල් 3 දෙන. දැන් තව සමාගම් තව ප්‍රධානම ඉතාමත් ඉහළ අධික මිල තියෙන තුනක් ඒකේ තියුණා හිඟයක්. මම වහාම රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයාට කතා කරලා කිව්වා ඔයගොල්ලෝ තමයි ලංකාවේ තියෙන විශාලම ඖෂධ සමාගම. ඔයගොල්ලෝ තමයි විශාලම ව්‍යාපාරය කරන්නේ. ඔයගොල්ලන්ට තමයි ඉතිහාසයක් තියෙන්නේ. හොඳ වැඩ පිළිවෙලක් අපිට තියෙන මුළු ලංකාව පුරාම අපේ network එක. ඔයා මේ ඔක්කොම පැහැදිලි කරලා ඒ සමාගම් තුනටම ලියන්න. මේගොල්ලෝ ගේන්නේ නැත්නම් අපිට දෙන්න ඒජන්සි එක අපි මෙව කරනවා. හරි? එක ලිපියයි යව්වේ. ඒගොල්ලෝ ඉල්ලුවා සති දෙකක් දෙන්න අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා මේ කරනවා. මේගොල්ලන්ට උනේ ඕක නෙමෙයි ලොකු ප්‍රශ්නේ. කරුණු දෙකක්. ඒගොල්ලන්ගේ මිල නියම කරේ මෙහෙ නෙවෙයි එහෙ. බහුජාතික සමාගම්. සුළු අපටායන කරුව තමයි CIF කරේ මෙහෙ මේ ලාභේ දැම්මේ. ඒගොල්ලෝ එහෙ තමයි සියලුම. මෙහෙ පෑනක් පැන්සලක් ගන්නෙත් ඒ ඔක්කොම එහෙ. එහෙ කළා ඒ අනුව ප්‍රොෆිට් දාලා මෙහෙට එවනවා. අනිත් එක ඒගොල්ලන්ගේ එවනවා මිලියන 50ක ටැබ්ලට්ස් ෆ්‍රී ඔෆ් චාර්ජ් කියනවා. කියලා අනිත් ඒවට එකහු කරනවා. ඒ ඔක්කොම තමයි මිල කියලා තියෙන්නේ. හරි? එතකොට මේකේ මේ විශේෂඥ වෛද්‍යවරු 95%ක් අපිත් එක්ක ඉන්නවා. 5%ක් මේගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා. එහෙමයි මේ தත්ත්වය. ඉතින් නමුත් අපි මේව කරා අද ඉතාමත්ම සාර්ථක විදියට මේව දෙනවා. අපිට ඉතාමත්ම හොඳින් ඔසුසැල් හිමියන්ගේ සංගමයේ 3000ක් අපිට සහයෝගය දුන්නා. සුළු ආනයන කරුවන් අපිට සහයෝගය දුන්නා. ඒගොල්ලන්ගේ මේවකත් සහායත් එක්ක අපිට මේක කරන්න පුළුවන්. දැන් අපි ගිය සුමානේ මම මේව කරා අක්ෂිකාච. දැන් පේනවනේ රුපියල් 30,000ට දෙනවා කියලා රුපියල් 8,000ට බහැලා දෙනවා. ඉතින් ඒ බැස්සේ දැන් ඒකෙත් අපිට IMS දත්ත තියුන්නේ නැහැ. ඒකයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි මාචාර්ය අසිත රේගුවට ගිහිල්ලා ඒවැය ගත්තා. දැන් අපි ඇව්වා මේගොල්ලන් කීයේ 188 ඇව්වා. රේගුවෙන් ගත්ත ගන්න. එතකොට කියන 44යි. ඒගොල්ලෝ හිතුවේ නැහැ අපි මේ තරම් මහන්සි වෙනවා කියලා. ඒක ඔක්කොම පරීක්ෂා කරලා අරගෙන මේක මොකද අසාධාරණයිනේ නිකන් බොරුවට ආවට ගියාට මේ මිලනේ එහෙම එකක් ක්‍රියාත්මක වෙන්නෙත් නැහනේ. එතකොට 38 වර්ගයක් තිබෙනවා අක්ෂිකාච. ඒවැයි මේ වේක ගත්තාම ලාභ අංශ බැලුවාම විශාලයි. දෙවෙනි එක තමයි ඒක දැන් සමහර සමාගම් ඒගොල්ලෝ කිව්ව අපිත් එක ඒකේ reps කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කියනවා අපිට තියෙන ප්‍රශ්නේ මේක අඩු කරන එක නෙවෙයි. මෙච්චර අඩු කරනවා නම් එදා මෙච්චර වියදම් ඉද කරේ කොහමද? ඉතින් ඔය වගේමනේ ඔබතුමාලා දැක්කනේ ට්‍රැට්සුමාබ් කියන ඖෂධය 280,000 එක එන්නත ආණ්ඩුව ගෙවනවා. හරි? එතකොට මේකේ ටෙන්ඩර් එකට මෙච්චර කල් වියදම් කර ආණ්ඩුව බිලියන 1.2ක්. දැන් මේ සැරේ මම අපි ගෙනාව දෙවෙනි එන්නත. කියලා දැම මේකේ තියෙන බිස්නස් එක ඒකනේ. බිස්නස් එක තියෙන්නේ මෙච්චර කල් එක එක්කෙනා මේවා කරේ මොකද? එක ඖෂධයට එක වෙළඳ නාමයයි. එතකොට මේගොල්ලෝ කියන ගානට අපි ගන්න ඕනේ. ආණ්ඩුව එහෙමනේ. 280,000 දෙවෙනි එක දාපු හැටි ඒ සමාගම බහුජාතික සමාගම 280,000 ඉඳලා 160,000ට අඩු කරා. ඒ කියන්නේ 115,000. ඉතින් ওই බහුජාතික සමාගම් කියන තරම් මේ ලස්සන ජෙන්ටල්මන් ඒව කට්ටිය නෙවෙයි. එහෙමනම් 165ට ගියේ නැහැ නේ 115ක් කරේ. 165ට දෙන්නේ මේ නිකන් යයි නෑ නේ ඒකෙත් ලාභෙනේ. එතකොට අනිත් එක්ක නෑ 144 දුන්නා. එතකොට මගේ මිල බිලියන 1.2ක් වියදම් කරපු එක මම මිලියන 570ට දෙනවා. ඊයනුව තමයි මම පිළිකා ඖෂධ ඔක්කොම මුළු ජීවිත කාලෙටම ජනතාවට දෙන්න ලෑස්ති කරගත්තා. ඉතින් කොච්චර පාප කර්මයක්ද කියන බලන්න. දැන් පිළිකාව හැදෙන ලෙඩාට බෙහෙත් ටික දෙන්න බැරි නම් කොහොමද අපි කියන්නේ නිදාස සෞඛ්‍ය කියලා. ඒක කියන්න බෑනේ. ජීවිතේ වැඩිම දුක් විඳින රෝගය තමයි පිළිකාව. හරිද? අනිත් එක ඒක දැන් නිකන් මේ ඩෙත් සෙන්ටර්ස් දුන්නා වගේ. හරිද? මරණ දඬුවම දුන්නා වගේ. ඒ වගේ මානසිකත්වයෙන් වැටුණ මිනිහගේ බෙහෙතෙන් මේ තමයි හම්බ කරනවා යුවාම. එතකොට මම අහන්නේ මෙච්චර කල් මේ බෙහෙත් වලට සල්ලි ගෙව්වේ ජනතාවටද කම්පැනි වලටද? සමාගම් වලට මේ සල්ලි ගෙවලා තියෙන නිදහස් සෞඛ්‍ය කියලා. දැන් දෙවෙනි එක තමයි ඕස්ට්‍රේලියානු ඖෂධයක් තිබුණා. ඒකේ ඩොලර් 30යි පෙත්ත. එක එන්නත. එක ඩෝස් එක. ඩොලර් 30 දැන් මම දෙවෙනි එක ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාම ඒගොල්ලෝම බස්සුවා 30 ඉඳලා 3ට. හරි? එතකොට මෙච්චර කල් ආණ්ඩුව ගත්තා ඩොලර් 30ට මේ කට්ටියකින්. දැන් අපි ගන්නවා ඩොලර් 3ට ඒකම ගන්න. හරිද? තව එකක් තිබුණා ටෙන්ඩර් එකට ඇවිල්ලා ඒකේ එකක් තියෙනවා ඩොලර් මිලියන 1.1 ගානක්. දෙවෙනි එක 2යි ගානයි. දෙවෙනි එක මිලියන ඩොලර් මිලියන 3යි ගානයි. හතරවෙනි එක තියෙනවා ඩොලර් මිලියන 171.5 ආරයි. ඒ මොකද මේක විතරයි රෙජිස්ටර්. අනිත් තුනම රෙජිස්ටර්ඩ් නෑ. එතකොට මෙයා කියන ඉතින් තේරෙනවද මිලියන 1.5 ආරයක මිලියන 171.5 ආරට. මිලියන 170ක් එතනින් යාල්නවා. මට ගෙනහලා දුන්නා. දැන් ඔය ડોක්ටර් රූමි කියන කෙනාට ගහන්නේ ඒකනේ. මෙයා තමයි මේවා ගෙනත් මේ හොර අරව මේවා කළා පෙන්නන්නේ අපිට. හරිද? එයි සභාපතිතුමයි අපරාධ කියන්නේ බෑ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ දෙන්නම ෆයිල් අරගෙන ඇවිල්ලා මට ඇවිල්ලා ඇහුවා මොකද සර් කරන්නේ කියලා. මං කිව්වා ගන්න එපා කියලා.
මංකව ගන්න එපා. ඔය මංකොලවලට ඉඩ දෙන්න එපා කොහොමවත් කියලා. ඩොලර් මිලියන එකහමාර දෙකට විකුණනයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ කතාව නෑ. ඒතර කිව්වා සර් මාසයක් යනකොට විශාල හිඟයක් ඇති වෙනවා. මංකව හිඟයක් ඇති ඔබතුමා ඔයාට තමයි මේක විවේචනයනවා. මිනිස්සුන්ට එතකොට ප්‍රශ්නයක් නැහැනේ මේක. මංකව ඒ විවේචනේ මම මූණ දෙන්නම්. ඒ විවේචනේ මම මූණ දෙන්නම්. මේවට මූණ දීලා මේවා කඩන්න ඕනේ නැත්තම් බෑ. ඒ සැරේ අපි මං කැන්සල් කරා ටෙන්ඩර් එක. ටෙන්ඩර් එක කැන්සල් කරාම අර පුද්ගලයා ආවා. මංකව දෙන්නේ නැහැ ජීවිතේට. මේකේ මොන විනාශේ මට විරුද්ධවම. මොකක් ඇවිල්ලා ගෙදර ගියත් මං දෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රතිපත්තිය මගේ. මිනිහා ඇවිල්ලා මිනිහා ඉඳන් කිව්වා මම අර ගාන්ට දෙන්නම්. අඩුම එකේ ගාන්ට මම දෙන්නම්. මංකව අන්නේ වේ. මං එයාට කිව්වා මතක තියාගන්නවා මේවා බිස්නස් විතරක් නෙවෙයි. මේකේ බිස්නස් එකක් ඔයගොල්ලන්ට බිස්නස් තියෙන්න ඕනේ. ඒක හරි. නමුත් මේක සේවයක්. මේවෙන් ලෙඩ්ඩු ජීවත් වෙනවා. ලෙඩ්ඩුන්ට බොහොම අසරණව ඇවිල්ලා මේවා කරන්නේ. අනිත් එක මේ ආණ්ඩුවට සල්ලි වැඩි හින්දා මේ තමුසලට මේ ටෙන්ඩර් වලට ගන්නව නෙවෙයි. මේක බෑ. බිලියන 35ක් අපි වියදම් කරන ආණ්ඩුව අවුරුද්දකට. ඔබේ කියන තරඟකාරී සමාගම් මෙහෙවන්නන් අතර ඔබේ හෝ පවුලේ ඥාතීන් හිතවතුන් ඉන්නවා. ඉතින් එහෙම ඉන්නවා නම් මේව කොහොමද කරන්නේ? මට පාඩුයි නේ. මේව අඩු කරලා යනකොට. හොඳයි අපි ඒ කාරණා පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න නොකලේ ජනතාවට දැඩිව සංවේදී දෙන්න කාරණා නිසා ඒ කාරණා ටික ඔබතුමාට දිගින් දිගටම කියන්න ඉඩ ලබා දුන්නේ. අවසාන වශයෙන් මම මෙවැනි ප්‍රශ්නයකින් මේ සාකච්ඡාව අවසන් කරනවා. ඔබ කිව්වා මේම එකක් තියෙනවා. මේ අතරේ ඉන්නවා ඉතා වැදගත් ව්‍යාපාරිකයෙක් මතක තියාගන්න. ඖෂධ මේක. ඒක තමයි මම කියන්න ඕනේ. බොහොම වැදගත් මිනිස්සු ඉන්නවා. බොහොම ජෙන්ටල්මන් ටයිප්. හොඳේ. ඒක ඒ ඖෂධ මේවකේම ට්‍රේඩ් එකේම දන්නවා. මම නම් කියන්නේ නැහැ. එක්තරා පුද්ගලයෙක් මම ප්‍රැක්ටිස් කරන කාලෙත් එයා මාකටිං මේ රෙප් දැන් එයාද කොමිටියද කිසි දවසක වැරදි විදියට කරන්නේ නැහැ ඒගොල්ලෝ. බොහොම හොඳ මහත්තුරු ඒක වැදගත් විදියට කරනවා. බොහොම සුළු ලාභයක් තියලා ඒක මේව කළා. අපි ගාවට එන්නේවත් නැහැ. අදවත් මමට අවුරුදු දෙකක් වෙනවා. ඔහුට ඕන වෙලාවක මට කතා කරද හැකි. ඔහු කවදාකවත් කතා කරන්නේ නැහැ මට. හැබැයි ට්‍රේඩ් එකේ යාගෙන ඇහුවාම කියනවා හීස තරෝ ජෙන්ට් කියලා කියනවා. අන්න ඒක තමයි වැදගත්කම. එහෙම කට්ටියට ඕන වුණත් මම උදව් කරනවා. ඒ වගේ මිනිසුන්ට කොට නැහැ. හොඳයි. එමත්තමනි මේ සාකච්ඡාව අවසන් කරලා අපි කාරණා ගණනාවක් සාකච්ඡා කරාද සලකුණු තුල අවසාන වශයෙන් ඔබ කිව්වා මේ වර්ෂයේ ආණ්ඩුව වෙනස්කම් රසකට මුහුණ දෙන වර්ෂයක් කියලා. ඒ වර්ෂයේ අවසානයේ තෙක් ජනතාවට බලන් ඉන්න වේද? වර්ෂයේ මැද වෙනකොට වෙනස්කම් පෙනෙයිද? මැදට කලින්. වසර මැදට කලින් වෙනස්කම් පෙනෙයි. අපි එතනින් අවසන් කරමු. එමත්තමනි ස්තුතිය සහභාගී වුණාට නැවත වතාවක් සලකුණට පැමිණෙන්නට ආරාධනා කරමින් තමයි සබදේ. මමත් ඔබතුමාලට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේක ඉතාමත්ම ඉහළ තලයක මෙහෙවීම ගැන. මොකද අද මේ මිනිස්සුන්ට බලපාන ප්‍රශ්න. එතකොට අපි ගැටිලා වැඩක් නැහැ. මේකට ඖෂධ කියන එකද, එතකොට සයිටම් එක කියන විදිහට මේවා මේ උස්මනාල්ල කෑ ගහන ඒවා නෙවෙයි. මේක බොහොම බුද්ධිමත්ව සාකච්ඡා කරගන්න යුතු බුද්ධිම ප්‍රශ්න නිසා මේවා දේශපාලන ප්‍රශ්න නෙවෙයි. සමහරුන්ට ඕනේ මේක උඩින් ගිහිල්ලා මේ කරන්නේ. ඉදා විමල් වීරවංශ මහත්මයා හොඳ වැඩගත් ප්‍රකාශයක් කරා. මේකෙන් බලන් ඉන්නවා සමහරු 2020 බලයට එන්න. නමුත් ඒකට මම නැහැ කිව්වා. මේකෙන් තවත් සමහරු ඉන්නවා මේ ශිෂ්‍යෝ පාරට ඇදලා දාලා ඒ ශිෂ්‍යයන් ත්‍රීමා විතරණගේ පාරේ ගෙනිහිල්ලා මිනිස් බිලි දීලා ඒකෙන් තමන්ගේ රතු කොඩිය තවත් රතු කරලා ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලෝ බලයට එන්න. ඒතරත් මම නැහැ කිව්වා. ඒ නිසා කිව්වා මේ කට්ටිය අපේ දරුවෝ. ඒ කට්ටියට ප්‍රමිතිය දෙන්න. හැබැයි ඒක මතක තියාගන්න මේක විශාල සංවේදී. හොඳ බැලන්ස් කතාවක්. විමල් වීරංශයට ඔබට එකගෙවිය හැකි තැනුත් තියෙනවා. කියන්නේ තියෙනවා. ඇයි සදාම් හුසේන්ව එල්ලපු වෙලාවේ අපි දෙන්නම වාඩි වුණා නේද? මං කිව්වා මේ ජීවිතේ පළවෙනි වට වාඩි වෙනවා අපි දෙන්නා එකට. සදාම් හුසේන් මේ තරම් බලවත්. අයිත් අවස්ථාවක් ඉදන්. නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටමින් එකට වැඩ කරන දේශපාලඥයන් බිහිවන රටක් බිහි වෙන එක තමයි රටේම ජනතාවගේ බලාපොරොත්තුව. ඒස වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නැවතුමනි සමුදිනවා. බොහොම ස්තුතියි සහභාගී වුණා. බොහොම ඉතින් උතුනේ රැඳී සිටියට ස්තුතියි. ලැබුණ සඳා යලි මුණ ගැහෙමු අපි සලකමු.